දරමය දපති උසස් පෙළ ජයුපද්ධදිී තාක්ෂණයේ දේ විශේ ඩීපි එඩවිකේෂන් හරහා දපති ශ්‍රී ලාංකික දරුවන්ට පිදෙන දායාදී දම්මික පෙර මහතා සහහි මහත්මික උදාදර සංකල්පයක් අනු උසස් පෙළ මෙවර දෙදස් විසි දෙක උසස් වල බාගගේ එලක්ක කරගනමින් දියපොති ශ්‍රී ලාංකික තාක්ෂණේදේ හ ආහධරන ආදරමියය දොළ පුතාල වෙදදිනි පෙෙනුවෙන් පෙදෙන සත්කාය දියපතිේ උසස් පෙල විභාගේ ඉලක්ක කරගත්ත. පුොනරීක්ෂණ පාට මාලා ෝදේ පුතේ විශේෂෙන් අද දවසේ ආදරනීය දොලපුතාාලා බොහොම සන්තෝසෙන් එකතුව ලයින්නේ දේපුතේ මේ තාක්ෂණවේද විශේධාරාව යට තියෙන ප්‍රධානතම විශෂයක් වන ජයුපද්ධති තාක්ෂණවේදී විශය පිළිබඳව. මෙවර විභාගේ ඉලක්ක කරගත් පාටමලාවත් එක්කයි ආදරනිය දරුණය බම එකතුවෙලා ඉන්න මිතැන්සට හරිටම පුරාපය තුනක් ආදරනය දොළපුතාලත්ෙ අපි සුපුරුදු පරිදි දොළපුතාලට අපි කියලතිෙන විදිහටම වැඩකටයුතු ආරම්ගරනවා අදේපති අදෝසේ ඉතිරි බොහම සුර රචා ප්‍රශ්ක කොඩස් කිහිපයක් ඉතුර ලති අදේපති නතුරුව ආදරනිය දොළපුතාල පොනපුලා බලාසිටපු යන්ත්‍රික කරන ඒකේ කොටස් අපි ආරම්භගන්නවා අදවපුතේ පුනොරීක්ෂණ කරන්න ොලපුතාලට බොහොම සතුටින් දොළපුතාලා බලාගෙනන්නේ. මොකද දලපුතාලට අපහසු ගැටලු සහ ගත කොටස් විවාහගේ මෙවර විවාහගේ ලක්ක අරගත් කටස්ේය ොද විපතයතිින් අපි බලාපොත්තිනවා අපිට ප්‍රමාණත් කාලවේලාක් ඉතිරිවෙලා තියෙන නිසා විපතය උ සස් පලි බගේ සඳහා. ඔබටි බලාපොරොත්තියනම පුරීක්ෂණ පාටමලා අතුලින්ද පතේ ජයුපද්ධ තාක්ෂන වේද විශේෂම දහතුන් වන්න ශ්‍රීණයට අදාළ ප්‍රධාන ඒක ල්ොක්ට්‍රෝනිික විද්‍යාවම මේ ජන්ත්‍රක කරණය කියෙන ඒක දුරපුතාලට. සම්පූර්ම පන ක්ෂණය කලද අපි ලාපොරත් දවිපතේ අර්ණය කරදීලා. යි නතුර මෙවර විභාග ඉලක්ක කරගත්ත ප්‍රශ්න ඒ ඒක කර හා දුරපත්න ප්‍රශ්න දොළපතාත්ක සාකච්චා කල්ල දොළපතාලට ඒසාමාරත්තකට යන්න ඉහල ප්‍රපාලෙකට යන්න ගැන කරන අවශ්‍ය කරන්න අඩිතාලම සකස් කල්ල දෙන්නයි දවිපති මෙවරත් වෑයම හරිම පසුගේ වසරේ වගේම අපි නොම්බර සි සි තුන්වෙන්න දොලපු තාලත් එෙක් හමුණනා ඩDP ඩකේශන් හරහා ඒවාගම පෙබරවාරී මාස ඉදස් විසිකවරුද්දිි පෙබරවාරිී මාසි හරරිටම දෙවනිද අවසන් කරද පතේ අවසන් ප්‍රශ්පත්තරය කළ මේවරත් අපි ගේවර වගේම වැඩිම ඉලක් ප්‍රශ්ව සංකයාවක් ආදනය දොළපුතාර බාදන්න බලාපොරොත්වෙන් කටයු කරන අද යපපුතේ. හොඳයි අප ආරම්භ කරු වැඩි වෙලවක් ගන්නයතු ඉතිරි රචානා ප්‍රශ්ෘටික බොහම. කටි පේමාණයක් ප්‍රචනා ප්‍ර්නය එක හහාමාරක්කෝ ප්‍රමාණයක්ක් ඉතුරලති නොදී අපිට ඉට අවසන් කරපු හාමි බලාපොරොත්තිෙනවා යාන්ත්‍රික කරණය ඒක අරම් කරන බපොරොත්තු වන දීවිපොතිය අපි එක සසා දොල පපුදාල සම්බන්ධීමම පික්මණීමම ආරම්භ කරන දීපති. හොඳයි දරුවනේ අපි වෙනද වගේම කල් සහට එකක් බලාගෙන මුදේ පතතිේ තාක්ෂණනවේදේ විශේ ධරාවයටටතේ දළලපතාල වෙනුවෙන් තාක්ෂණවයේ දේ විශේෂ සඳහා අනිවාර් විශය තාක්ෂණනවයේ දේ සුඳහා විද්‍යා විශේදුවී පපුතේ ඊය දවසේ. බද අද දවසිත් මේවෙලාවට මහරීටම දෙකේසිට පහදක්වා එම පන්තිය පැත් ද දිය පුතේ ප්‍රතිප්‍රස ජාගකර්ගගේ පන්තිය ඒ වගේම ලපුතාල වෙනුවෙන් අදවස ්‍රහස්පතින්ද උදයස් වන දහයේ තේෙට එකයි තිය දක්වා මේ බොහොවිට දොලපුතාාල තෝරගන්න විශ්‍යයක් තමයි තුන්ව විශෂවිදියට යිසිටි විෂයක වගේ යි ගේ ෘ විද්‍ය විශය දොල පුතාල විශේෂයෙන් තෝරගන්න ජයිුපද්දි තාක්ෂණ ද හදාරන දරුවට ඉහලෙ ්ගකට යන්න ති ජයි පදදි තාක්ෂණයේ විශ්‍යත්්‍යයක් ොහම එකතුව අ විශක් විද දල පුතාල දන්න හැමෝ ුෂ විද්‍ය ශේ අදනය දල තාල පට තරග තියන ති කුෂ විද්‍යා විශෂය සහහා ද පතෝට ඔට ම. උසස් වල බහගේ දක්වාන්ද දහස් විසිික උසස් පලට පෙනනිසි ආදන දරුවන්ට ොහම දරින් නො සෑර්ග සදක් විකමත් සර්ග මේ ෘෂවවිද්‍ය පන්තට සහභගන්න දවයිපොති හරිරම ්‍රහත් වද දසේ හයඇති සිට කයිතය දක්සාසගේ පන්ති තියන්. ඒවගේම දෙකේසිට පහදක්ව මේ සුපුරුදු වෙලාව දොලපුතා දන්න. ගේවර වගේ මයවරත් ඔබ බලාපොරොත්තිය අප ගේවර වැඩිම ඉල්ක් ප්‍රශ්්‍රමාණයක් ලබදන් වැඩිපුර වැඩර පොන්ල්ලයින් පන්තිදි අපි අප BSට පන්තිඩප ඩියේෂන් රහා දොලපුතාලට මේ මෙවරත් අපි බලාපොරොත්වෙන උුස් පල දෙදස් විසි දෙක විබාගේ ඉලක්ක කර ගනමින් තාක්ෂණේද හදාන්න ශ්‍රීලාංකික දුවලපුතාලට මේ ජයුපදධති තාක්ෂණයේදී විශේෂ සඳහා වැඩ බලාපොරොත්තුවක් ඇත කරගන්න දොලපුතාලට වැඩි උදවක් කරන්න බලාපොරොත්්‍ය නොමේ වරත් විාහගේ සහදුවී පපුතේ සූදන්න ආදරනය දරුවන් වෙනුවෙන් බ්‍රහස්ප්‍රති දවස හරිරම දෙදේසිට පහාදක්වාක් අපේ පන්ති ටි පන්තිය දලපුතාලගක වෙනුවෙන් කරන පන්ති පවත්ව නාදී පුතේ හහිරම පැත්තුනක කාලයක්. ඒ වගේම දපොති සිකරාද දවස දෙකේසිට පහදක්වා ගේවරත් වැඩිම ල්ක් පස සංකයයක්ාවක් ලබා දුන්න ඉජිනීරු තාක්ෂණේදී පන්ති මහිමල්ජයගොඩිසගේ පන්තිස සුවේ ලබ හිටන වලපුෘතියඉන්නවා අදමේ දොළ පතාලත් දකේසිට පහදක්වා පන්තති එකකති දොල පාලට පලන්සතක නමතේ එකතු වේ දො පා හරතක කරගෙනයන්න පුළන්දපති. ඒවගේම සංුුවද උදේ දවසේ හතේසිට දහයදක්වා ගේවත් වැඩිමයිල්ක් පස සංඛයාවක් ලබා දුන්න නියල් ප්‍රසානසගේ තොරතුරහ සන්නවිේදන තාක්ෂණ ති තිෙන යිCT පන්ති තින දපුත සෙනුස්්‍රර දවස දේ තේට දහය දක්වා දුල පුදල නිල්සගේ ICT පන්තියට බහ ආ දල පුතාල්ලක් එකතුවනනි පන්තිෙයට එකකොති නවස්ාවතියනවා අදරණය දරුවන්ට දයපති. වගේ ඉරිද දවස දුයපුති අපි දන්න වා ඉග්‍රීසි නල ඉං Englishි පන්ති තියන යවර්දනසගේ අති ක්ෂ ගරය එක තුවවා වෙනවුවෙන් විේෂ කැවීමක දොලපුතාලට උසස් පල විවාහගේ සඳහා දරව හ ර ේ හ ර්තය ය න ශාල සදුසුමක්ක ට ල ෘරතය සක්සුමක් න ද ප ති පටතියෙ නි මේ ප්‍රධාන විශයන්තු වගේම ඉතිර තින කාලය ආදරය දරුවන දල පුතාරට ආරධනකරමේ ඩ ඩික්ේන හරහා බට නොමිේ පිදන මහු දායද උප ප්‍රයෝජන යාල. punya momekian mi YouTube channel වි සබ අवස්थතිin putih. මේ ඔොන් Onlineයින් හරිටම සජී පන්තිත් එක් සම්බන්ධනකට කොඳ අදදකීමක්යන ඔබී අනිවාරයේ උසස් පෙලසේනේ සැබෑ කරගන්න සාර්ථක කරගන්න මහු අත්තලක්යන අබපුතේ අනමාන ඒකනිසාාවට ාරාධනාරනු තාක්ෂණයේ ද විශේ ධරාව පමනක් නවේ දීපතේ මෙතන කාල සහනතිය ඔස පෙ ගත විශේ දරාවයට තොස් පෙහදාන්නආදන්නන්නේ දරපුතාල ඒගේම වානද විශේ ධදරාවයට තුසස් පෙළහදන්න අදන්න දොපතාට වගේ කලාම්ශි ඇතේ උස පෙළහදන්න දොලපුතාල් වගේ විද්‍ය විෂ ධාරාවයට ස පෙළහදන්න දොලපු තාල වෙන. ඒ ප්‍රධාන විෂයන් තුනම දීපති අප ඩපිඩුකේශන් ම සමාජ සත්කාරී තුළ. විශේෂයෙන්ම මෙවර දෙදස් විසි දෙකර විවාාහගේ ඉල්ක් කරගත්ම පොන රේක්ෂණ පති පාට මලා තුළ දනපුතාල වෙනුවෙන් ඔබට අති විශේෂ්්‍ර පතිල ලබාගනීම සඳදා ලංකාේ අති දක්ෂ ගරු කන්ඩායමක් එකතුවෙලා මේ ක්‍රියාවලිය ඔබ වෙනුවෙන්ම ආදරනය දයිපති සිදුකරන්න එසා ඔබ යාලුවන්ට හිතමිත්‍රදීට හැමෝටම කියන්න මේ දැනු බෙදාගන්න ද පුතියවිල්ල ඔබට අවශ කරන දැනු අරගන මේ ඉහල සාමාර්ථයයක් කරවබේ උසස් පෙල සහිනය සබෑ කරගන්න ඔබ සරසවිසිෙහින සබෑ කරගන්න සසාපෙන් ඔබ උපටැවෙලෙන්නේ උපෙන් සරසරුගරන්න ලබාග ලපුතාට ක්ති දරේ ලබව වගේ අපත් අදත් පන්ති ට වැඩ සටහ අප ආරම කරනවද පති අපි ගෙවරනතරපු ප්‍රශ්නටික අවසන් කල අපි බලාපුොරත්වනවා අද විශේෂම දළලපුතාල පොන බලයිනම යාන්ත්‍රකරන එකකි අපි ආරම් කරනද පතය හඔට හිපුන වීක්ෂණයක් ලබදීම සහද දවස අපි බලාපරොත්තිය දල පපතා ලාපරත්ය ඉන්න හැම ගවෙන හම හතක්ම අතිශය වැදගත් ඔබ විවෙන්ද පතය සකස්රලතිය ඔබ විවාහගේ ඔබේ උසස් පෙලසෙහිනේ සරපකාරම සාර්ථක කරන්න වැඩ කරන්න තවම. ටන් පට ල උපරම ප්‍රෝජ රග පරම ැපව පරීම ැපකිරීමක් කල ඔබේ ගමයන්න සාර්ක වන්න පලට අපිත්තක එක තිරෙන්න්න ද පොති එ ඔබට ය අවස්තාව ලා ක දරන්ටමේ තාක්ෂි ලක ජයගන් අවශේ පාර ද පතේ හද ල ති ට රද රන තාක්ෂ ද ම ති දක්ෂ ර න්ඩලක් වි ඩ ම හ ු බ ද ක් . තු සරපකාරම සාර්ථක කරගන්න අවස්ාව ද කර දිල දතිය ඔොන්නෙහනක් වැ ආරම්ම කන අදවසෙ හරිටම පෑත්නක් අදර මේ දල පුතාලත් කදවස් අපි ගත කරම මේ බස්ට සිහින ඔබ යතාාර්ථයක් බොඩ පත් කරන්න හොඳයි ද පුති අපි ආරම්ම කරුම අපි ප ඉතිරි ප්‍රශ්නටික හොඳයි ද පුතය විශේෂෙන් අපි කතා කරමෙන් හිටිය ද පපුතේ මේ මත්සය විශේෂෙන්ම මත්සේ අස්සනු ද පතය නෙලීමේ සිත අපි විශේෂෙන්ම පරිෝජනය දක්වා දේ පොතේ ොහොමද මේටයුතු සිදු කරන්නේ මනා පිලිවියත් අනුගමය කරන යහ පිබෙත් අනුගමන කරමින් දයි පපතේ ඔබට මතතා ගඇත අපි ප්‍රශ්න සාකච්ච කරමින් හිටි විශේෂෙන් අපට අපි ගැටලුව විදිහයට කතාකර දීපතති මේ මත්සය අසනු අස්සනු නෙලීම සිට දුවේ පපුතති අසනු වෙළඳ පොලට නිකුත් කරන අවස්ථාව දක්වාම ද පපති වෙනද පොළ දක්වාම ඒවාගේම පරිභෝජනය දක්වාම දේ පතේ කොහොමද මේ කටයුතු සාර්ථක ව සිදුරන්නේ කියනෙ එකයි ආදරන දරුණණ අපි දොලපුතාලත්යක කතා කරමින් හිටී. ඉතින්. අප ඊළංඟවස්ාවතමයි දපති මෙතර මේ ප්‍රවාහනේදී කොහොමද අපි විශේෂයෙන් මත්ස්‍යස් වනු ප්‍රවාහනයේදී මේ ආහාර මේ මත්ස්‍ය අස් වනු ප්‍රවාහනයේ සිදු කරනවස්ථාවද කොහමඳ දුවපුතේ මේ පසුවස්ස වු ප්‍රාකාරකම් නිවැරදිව සිදුකරන්න කෙනාකාරයයි අපි දම්මතැදි කතා කරන්නන්නේය දොළපුතාල දන්නවා මේ මත්්‍යස් වනු කියෙන් අපි දන්නවා මේ මීත්ලි උෂ්නත්තේ වැඩිවෙනවාත් එක්ම පුතේ. ඔගුල දන්නවා මේ උෂ්නක්තය කියෙන සාධකේ දී පුතේ මේ ආහාර නරක්වීමට බලපාන ශුද්‍රජීවී ක්‍රාකාරීත්තය සොඳහා වැදගත්තය. හනන්දපති ෂ්නොත්තවේ වැඩවීමමත් එක් ඒ ආහාරමොතපුත ඒ ආහාරම ආහාර නරක්වීම හේතුවන ුදරජවීෙන් ක්‍රියාත්තු කරමේ මසාක් පුතේ මීඩියටල ක්මනින්ගේ ආහාරනක්වෙන්නට පටගන්වාවදීප. විශේෂයෙන්ම ප්‍රවාහනයේ දත්පුති ප්‍රසස්ථ ෘෂ්නත් ත් පත්වා ැීම අතිශයෙන්ම වැදගත්පුති. අපිදන්නවා මේ බාහිර පරිසරයට මත්සයක් තමන්ගේඒ ස්වභාවික පරිසයෙන් ජලී ගොඩ ගත්තර පසේ පපුති අපි දන්නවා යා මේ අලුත්ම පරිසරය එකට එන්නේ ජලජ පරිසර පද්ධති මේයාගේ ජීවන චක්්‍ර සම්පූර්ණවනි මෙ මේගේ ජීවිත මෙයා ජලජ ජීවිතයක් ගත කරන්න මේ ජලජ ජීවියකොට පුතේඒයාගේ පරිසරයේ ජලජ පරිසරින් බාහිර පරිසරකට ආවට පස්සේ අපි දන්නවා ඒ සත්්‍යයා දන්න අනිවාර්යම ියනොත්ත්‍යය අත්්‍යය මේියගියත්දව පුතේ අපි න්න අර තර පරිස ත්ව වෙනස්සේීමක්ත එක් මදියටම නත්ත ෝර්ම ෂ්නතේ වැඩවෙන පොතේ විද රසායක දව ෂ්නත්තේ වැඩවීමත් එක් හිෂ්ටමීන් වැනි අහිතර රසායන් කද්‍රවයක්ත් පොතේ ශරවිතුල ෆෝර්ම්මන්න පුලන් එකක ඔබ දන්න ඔබාි දන්න අපිනම් හොදට වෙල කන්නේන්නේේ මාලු අපි හොඳට වෙල කන්නේ නමුත් මේවා විශේෂෙන් ටන මසුන් අපනයි නේද අපි දන්නවා මේ ශෂිමිග්‍රේට් න කියලා හොඳම වර්වර්ණය සහිත හොඳම කලයක සහිත හොඳම වර්න සහිත මාලු ජපානයට ඒගේ යරපය රටල්ලට අපි අපනග කරම ද පි එක්පෝට් කන එ එකකට අපි දන්වා මේ විදේශකයන් මේවා ාපකිව් කල්ලා ඒවාගේ යි පොඩි කොටස් කපලේ වට ලුණු ගම්මිස්ගේ දවල් එකතු කල මේ අමුවෙන් ආහාරයට ගන්නවාම මේක තාම රසවත් ඉතින් නමුත් අපි මේක පට හරු නැහ ති ගල ම ආහර න පස න ස්ටම චෙක්කල තිබ නැත ේ තත් පවත්ල තිබ න තේ ට . වැඩිපුර අන්තර්ගතවීම නිසා දියපපුතින්න ආසාත්මිකතා ආහා ආසාත්මකතා ඇති වන්න පුළුවන් පති ඒවමන යන්න පුළුවන් දියපපුතේ හිසරදේවන්න පුළුවන් වගේැම මේගොල්ලුන්ගේ මස් වවිඩුවල ආසාමාන්‍ය තත්වේදන ඇතිවන්න පුුවන්දියපුති ඒවගේ අපි ගෙන අවසනනි මරනය සිද ව ල වැඩිපුර ේදෙලල් ස අතර්ගත වෙල තිබූත් මේ මත් සයයාහරතුල එගනිසාපි මේ හිස්ටමින්න් සදාහ පරීක්ෂණ සිදුකල ඒවා නැති බවට හවරුරගෙන මයිදපති මේ මත් ස හර පපණයිනය කරන්න. එත් විශේෂෙන්ම මේ අපි අපනයිනය කරනකොට උන්ඒ අප ඉගුල්ලු ආනායයින කරුවන්මකොට කරන මේ රැම්ඩම් ි චක්කරල් බල මේවාගේ සම්ල් චක්කල් ලබලනොට හහිස්ටමින් ැරවිලවත් තිබුණොත් රර්න්ත ශලාාවට හිස්ටමින් ඇලට්ටක් ෙනන එතකොට නෙවතමේ අපනයින කරන්න තහනමකට ලක්ෙන. න තනක්ම ලක්ුණාට පස යි සම්පල් යවල යවල ිටම නෑ කියල හවර මස කරනාවකට පස තමයි අවස්ථාව නැවත ලබාගැන්නු නති ඒ එක විශේෂම ලකාේ දීවරහ ජර සපත් අමමාත්‍යයන් ස එකතු ම කටයතු සිදු කරන ොද කැටිට අවශයයි ඉති මේ විශේෂෙන් ඩොකමට අශ්‍යයන් වලිය කියකිවලේ අවශ්‍යනමේ පපනය කටයුත්කෙද ඒ එක අදාල. යා හාර අපණයන එකන සමාගමහ ශ්‍රී ලංකාවේ ජල සදීවරහා ජලස සපත් අමාත්‍යන්ය හරහා තමයි මේ ක්‍රියාව සිදුවී. ජීවහර දීවරහා ජලස සපත් අමාත්‍යන්සින් වෙනම කැත්සටිකෙට්ටක් ලබාගන්නන මේ ඒගැන නීති විරදී නොවන ආකාරයට මසුන් මරනලද මසුන් අල්ලදල් මසුන් තමයි මේ පනනි සඳ යොදාගන්න කියෙන ආකාරයට අපි එක තවුර කරනනි දපති ඉතින් ඒවාගේ ියකිවිලි විාල සංකවක් යුරපයන් යුියන එකින් ඒදවල්න්න දවල්ලි මේත් එකවන්නො හිස්ටමින් වාර්තාවක් රිපට් එක කැවන්නන දේපති ඒවා. ඒගේ හෙවිමටල් බැරලෝහ හැක කියන බවට ඒවාගේදවල් නැති බවට තහුරු කල්ලයි පීක්ෂ වාර්තාපිකවතියගන්න දපති. ඒවගේ මේ විශේෂයෙන් මෙම න රුවමගේ ල්ල ොඩිට් එකක් අප අනිවාරීමම කරල දෙන්න ඒගොලො කියන ආයතනයක ලක සම පිත් ආයතන තින අප ලංකාව ව යිට යතන ජිස් ලකා ඇකතන සෙල්ලෙ එකක තින යිතනමගේ නවම් නම් කරන ආයිතනයක්ය ප්‍රධානී ඒ ආයතනයක ොඩිටස් ඇවිල්ලා ආතන තුලේ ොඩිටකර ොහිට හැ පොඩිට්ක ඩි්ටක් වන්න පුන්ද පති එකෝලේබල් සදහසිදු කරන ඩට්ටක් වන්න පුොන්ද ති ඉන් ඉනි. ත් පලමනාකරන පද්ධති ක්‍රාත්මකර ඕ දධ වන්න ුවනි ත් පලනාා කන්න පද්ධති අනුගමනය කන අත නොට මයි මේ පනයි මේ සොඳපති ඒයි අවස්ථාව ලබාද ල ති ඉ විශේෂෙන් ම මත්වේ ආරපනානය ග ටික් දලපුතතාලට මතක්කල දෙට අවශ්‍යනය කාරණාවක් ඉදිර උො ද ප විශේෂ . ප්‍රවාහණ ගන කතා කරද අපි අදැන් H වගේ තත්ව කළමනා කරන්න පද්ධතියක් ්‍රාත්මක නොනන්දුව පති මේ බයි කච්චි නැත්තම් මසුන් අල්ලගන්නලු වෙසල්ල එක ලොන් යින් වෙසල්ල එක ද බෝ් න්දල දුවපුති ආපෝට් එකට යනකම් ශිපමට එක ආපෝර්් එක දක්වා ඇෙන යනකම්ම ඒ ක්‍රියාවලිය පාලන වන්න මේ H කලමනා කරන පදධති අයගෙන බෝ්ක ඳං කර්මාන්ත ශාලාවතුල වගේම ප්‍රවාහන කටයුතුළලද හපෝට් එක දක්වාව මේ ක්‍රියාවලිය මේ හැසප එක නැත්තං Hිලම කරන්න පදදි න උපදව. ශිලේෂන අධ පාලන කළමාර පදෙතියක් හැසක්් එකක් කියයන්නේ හඩ නලයි ටකල් කටරල් පොන්්ක් අපි නද පති. හ නලයි ට කටල් පයින් හසා් එකක් කියන්නේ අදර්මය දරනි ජීව විද්‍යාත්ම කෝහරි රසායින් විද්‍යාත්මක ක හරි බෞතික විද්‍යාත්ම කො හරි මනිසාට හනි කරවන්න පුළුවන් ඇජන්ටක් තමයි හසාර්් එකක් කියය අනතුරක් දේ පපුති. ඉති එක ජවවි්‍යාත්ම තුරක් ව රුවන් පරසයිට ක් වගේ ුද්‍ර ජවක් වන්න පුළන් දේ පපුත එමරත්ත රසායි විද්‍යාත්මක ිකිව හිටම දවක්. ෞතික විද්‍යාත්මකෝ එකතුවච දෙක් වන්න පුුවන් ග්ස්්්‍රේකේජ්ක් නැතන් ගේදයක් දවි ගල් කැට නදේ දේ බාහිර ද්‍රවයක්ක් බෞතික වශයෙන් ආහාරයට එකතුලා තියෙන පුළන් පොති මෙන්න මේවා එකතුවීීම මගින් ඇතිවෙන්න පුළුවන් එවා. නතුරු හඳුනාවාගෙන විශ්ලේෂණය කරලා දියපපුතේ වමරගැනීමට කටයුතු කරලා Criිටකල් කටල් පයි ස් අපිෙන ීඩියටලි පාලි කරන්නවන ස්ාන ෂ්නප්තේ වගේදේවල් හිිට් මින්න් වගේදේවල් දියපති පැරසයිට්වාගේ දවල් ඒ තැන්වලද මේ දේවල් ඇතුළවෙනවාද ඇතුීම ලක්වාලීමට ඒ කටයුතු සිදුකරනවා දරුවුණෙක්. එව අපි පොත්තගන්න Criික කරල්. ිියටලි පාන්නේ කරන්න ඕන සීමාවන් පවත්තා ගන්න. ඒ සීමාවට වඩා වැඩියුණොත් අපි ඒ ආහාරපනණනස් සොදා යුදා ගන්නේ ලෙවල් එකක්තිය නොදරුුණ. ්‍රීචක්නන්න ලෙවල් එක තිය නැවත පරික්ෂාව ලක්කන්න ෙවල්ල එකක් තියෙන ඒවාගේ අපි ඉවත් කරන ෙවල්ල එකක්තියෙන උදාහරණයක් විදියට අපි මත්සය විශේෂයෙන්ම ප්‍රීචෙක්ක කර දැන්ම අපි විශේෂයෙන්දැන් ටූනාා මස්සුන් අපනයිවෙද අපි ර්මාශාවට ඇතු කරගන්න සෑම ටූනා මත්සයෙක් සඳහම සාම්පල් පරික්ෂාවට ලක්කන්නව නියද අරගෙන හිස්ටමින් සඳහා පරික්ෂාව ලක්කන්න උදාහරනකද එකේ සිට දාහදක්වා අපි මත් සයෙන් අංකනයකරත් ප්‍රිස්චිවින්න එකට ර්ශාවට ඇතු කරගන්න මත්සයෙන් සඳහා අංකයක් ලබද දෙනවා ටැක්්ික්ංකයක් දිල ටඇක් එකික් ගට ගහනව මත්සයගේ වලිගී. කම සසාම්පල්ල එකක් වරක් ඇතුළ කරලා මත්සයාගේ මමාන්ස සසාම්පල්ලික කරගෙන විද්‍යාරට යරු. මේ හිස්ටමින්න් පවාර්දා වෙනකම් මේ මත්සන් ශීතතා ගාරතුල ගඩ කරල තිී ඉතින් හිස්ටමින් ලවල්ල එක නැත්තං හිස්ටමන් අප ර කියෙන ෙවල්ල අපගේෙන සාමාන්්‍යෙන් හිස්්ටමීන් ෙවල් එක අපි කියන්නේ පම් දහය හෝ දහයිට වඩ ලවල් එකකම සප ්‍රිටල් කන්ටවල් පයිට එක තම අපි නොදැ ි ලවල්ල එක හිස්ටමීල් ලෙවල්ල එක දහය හෝ දහයට දහයනම් අපි යවන්නේ දහයිට වඩා දහය වෝ දහහිට වඩා වැඩියුණුන් අපි රිජෙක් කරනවා රතුපාට ඒ නම්බවන් කියන මත්යගෙන් ලබාගත්තසාහම්පලි නියදී හිස්ටමින් නිවල් එක පPM දහායහරි දහයට හර වැඩින දහයත් ර්‍රජෙක් කරන අපි ඒ නම්බවා එක කියලා අපි රපාට ැ ගැ ගල දිල මත් සයාගේ ගැ ගහන්ද දෙ නවල්රුම කකනුත් අයිකල්ල ඉලියටම ස්ලස්ලට මේ මත්යායේ හිස්ටමින් දෙවල්ල එක හයෝ හහිට වඩ වැඩමටම් තියවත් කියැෙන වදරත් මේක වැඩි වන්න පුලන් ෝල එතට මේ මේ මන බ කට හන්ඩ ගන්න මේ අපි ආසාහත්මෙතා ලක්ෂණ ඇති වෙන්න පුළුව. එනිසා ප. ිින්දුවන බින්ද බින්ද වශ බිින්දුව තියන අප ඔුන යොදාගන්න අර හයි හයල වල් තියන හයිහෝ හිට වඩා බන්න කිසි කාරක අපනන සු හයි මත් සයා ප්‍රසෙස් කරන්න කපන්න දෙන්නේ නැහ. රතුපාට ඇක්ගගේ ගටහලය ලි අපිම නිල් පාටක් හෙක අකක්ගේ ලංකය කල දිබ යායට රතු පාට ටක්ග ගට ලංකෙක්ෙ වු ෙක්රන ප්‍රෙස් කරන දෙන්නේ ඒම පරිසාාවට ලක්කරලවිවරල හිස්ටමින් නොැති මත්වින් තමයි පොසෙස් කරන්න කපන්න අවශ්‍ය විදියට සකස් කරනද එවැනි යාආකාරයට පරරික්ෂා කරල බල තබයි මේ දෙවල් තහවරු කරන තමයි ද පති අපන එනද ලේසින මේ තත්ක කලන කරන පත්තිති ක්‍රියාත්මක ද මේ විශාල ක්‍රියාදාමය කරහ තමයි ද යිපති මේ ක්‍රියාවල සිදුව එනම් අපන අයිනේදී ශේෂය අපන ඇනනිද වගේම අපි කියෙනම මේ කටිකුතු සඳහා ප්‍රවාහන කරනකොට මේ මත්්‍යය වන ද ප. නිවාර්රම චීතගාර පහසතුගම් සහිතෆිස ්‍රක්ල මනාවිදිහයට ප්‍රස සතත් අන ගම මේකරින් ඔෂ තන්තය පවත්තා ගන්න ඕනේ දිගින්දිගටම විශේෂයෙන්ම දක්වාම මේකටුතු නිරද සිදුකිරීමටතමයි දව පති තම පිරිසුදුතත් මේ ෆි ක පිරිසුදු තියෙන්ඕොන මෙක පමඩඩඩ පැටවීම සිදු කරන්න හොඳේ දපති ඒවාගේම අමුර රැගෙනකොට වගේම මේිදදාන්න ැසවි එක දගේම ඩිස්ප්‍රච්ච්ේෙද මේ අපි අනිවාරයම සැලකිලිමත්තයන්වන මේ ්‍රක්වල පවාහනමාදල්ල පිත්‍රතාව පිළිබඳ දීපපුති ඉති මේ මෙ ප්‍රවාණ කිරීම සඳහ සදුස තත්වක තියන්නනඕන නිවාර්රම ෆිස ්‍රක්ි එකක් තියෙන්න ැන චීතාාග පහසුකම් සහිත මේ ප්‍රවාහන මාධ්‍යයේ මේ සොදා යඋදාගෙන ඉතාම පිරිසුදු දත්්‍ය තියෙන්ව මේ අපි විශේෂෙන්ම පමණට වඩ පැටවීම සිදු කරන්නේ මේ වගේ අප දං ගනකට නිවාද පසතත්ව පවත්වා ගැනීම අතිශයෙන්ම වැදගත්ව දී පපුති ප්‍රවාහනයේද නං බලන්ඩදුවේපුති ප්‍රවාහනයේදී ප්‍රවාහනයේදි කෙටි මාර් ගහ සුදුස වෙලාන් තෝරගන්නයි ති ග ඉපමනින් මේ ගම යන්න පුුවන් මාර්ග. කෙටි මාර්ග හරහාම මේ යවිතු ස්ථානයට යපෝර්ට්ට එකට නැත්තම් වෙලඳ පොලට මාකට් එකට කෙති මාර්ග භාවිතා කරලා මේ ගමනාන්තේ සිද්ධවෙන්න අවශ්‍යය දීපපුතේ ඒයාගේම සදුසු ේලාව තෝරාගෙනීමට අවශ්‍ය වෙනවා. හොවිට. රාත්‍රී කායේදී තමයි මේ ප්‍රවාහනටයතු සිදුව දපතේ පරිසක කෂනත්ව අපි දන්න වෙලාට අඩුමටම යනෙ ද දහවල මමුු මුෂ්නක් තත්යක් නතති අපි දන්නවන්නේ බහෝ ලාවට මේ රාත්‍රී කාලයේ වගේ වෙලාවන් තමයි බොහවිට මේ සොඳහා යොදාගන්නන්නේ මධධහන වෙලාවන්නවට සාමාන යදදාගනීමක්සිදුවන්න බහෝවිට මේ ඒ වෙලාවක්නම් හොඳයි මේ ප්‍රහණටයතු සඳහා. ඒවගේම බතේ ශීතාගාර පහසුකම් සහිත වාහන යොදාගන්නවන පිසටක් පහසුකම් සහිත වාහන යොදාගන්නවන මොකද ප්‍රසස්ත ඔෂ්නත්ත තත් මේ මත්ය ආහාරෝල පත් ගැනීම අතිශයෙන්ම වැදගත්තෙනවා ප්‍රවාහනයට යතුරු පැදි හා පෑපැදි යොදාගන්න ඕනක් සාමා්‍යෙන් අපිදන්නවා දේශය වසයෙන් මේ මාලු අලවි කරන අලවිකරුවන් ඉන්නවා අපි දන්නවා මේ මත්සය අස් වනු නැරීම සිදු කරන දීවරඉන්ග සැපියුම්කරුවන්ගේ ලබා ගන්න මාළු එඒ අය අරගෙන ගිහිලා විශේෂෙන් අප හිතමකු බෝට්ුවලින් හරි දව මල ප දනිකවල්න්න මාල්ු තිය තන් ගැඹුරු මොදල්ලන්න ලොන්ලයින් වෙසල්ලින් ගෙන මලු ලබාගන්න අරගන මේවා අප දන්නම යිතිකරුවන්න බෝට් අයිතිකරුවන් තමයි දපති මේ බොට් රස්සාව කරන්න මේ ගුත්තිය නිලණෙන්නේ. ඔවුන් මේ අපි විශේෂෙන් ලෑන්ඩින් සයිට්හකට ගෙනාවට පස්සේ මේ මාලු තේරීමකට ලක්කන්න ගොඩ බෑමේ තේරීමකට ලක් කල මාලු තරම එකකට එතන්ටේනවා වෙලෙන්දු ිලළඳද න ඇැන්නේ ඔබ නිවසටහම මාල්ළු රැගෙන වෙලෙදන්න මාලු පොස් පාපැදදිවල වාගේ යතුු පැදවලගේ නයින ලොරවලට අරංගෙන පුද්ගලයන්නවාද පපුතේ කද මාළු අරඟගෙනයි ඔබ දැක ඇතිනනිදක. අරගෙනන කදක් මාලු කදක් එඒ ආරන්ගෙන මේ වෙලෙන්දන්න තින් මේ වෙළෙන්දු මේ ප්‍රවාහනය කිරීමේදී ඒක විශේෂෙන් සැලිලමතය නවන පුතේ මෙතනේ දේ අනිවාරයෙන් ප්‍රවාහනයට යතුරු පැදි පා පැදි වගේ දවල් යොදා ගන්නකොට පුතේ බදන්න පරිවාරක ද්‍රවියලින් තැනු පිරිසුදු ඇුම් යදා ගන්නවන පපුති දන ෆයිබ ගස් පෙට්ටි වලින්. යි සකස්කර පටිම අයි ෝද ඔබදන්නවා නේ දරුවන ඒව ක් න යි දාල සකරග හම අපි න්න වැඩ වෙලාක් තියාගන්න ොල එක්මනින් ද න්නහ පරි වාරක දරව එකන මේ එක පිදන්න තාේ ියට ඉවත්තල යන්න ඇද දරුවනේ ඒතුළම රඳවල තියාගන්න පුළුව විජි ෝන් පෙටියක් ඇතුළල. ඒවගේ අපි ශේ ග. ල තැන පෙට් ල ම හ දවරව ල් රය ත ෝන් පටල ම ම අරයන් එම නත්තක් දැන් ලොරියක මේ ප්‍රවාහණකරනන් දෙෙම බට්ක්ගේ ප්‍රහය කරනවන මල් වගගේ හෙල්ල වීදවල නගරවල ගම්මොල් අලවිිකරනුවනන් මේ අපි දන්නවා රෙජිෆෝන් පෙට්ටුල් යිස් දාලා මේ අයි දල ග න මුල මයි දාල අයි. සැයිස්තත්ව ල තත්වයි තත්වක් මාලු තත්වක් විදිරිතමයි මාලු දදාලගෙන යන්නන්නේ මෙවිදේ ගෙනියන්න පතේ ප්‍රස තත්වට ගෙනියන්නනේ පට හලයිතාව පරිසුදුදත්ේ රේ පවිතවලතිය බහැ මාලු ප්‍රවාහන කරන්න පුදගලත් පිරිසුදු තත්වයවන රෝග පුදත්ගලකන්න හ ඉතිං එක නිසා විශේෂයෙන් මේ දේවල් ප්‍රවාහනයේදී අනුගම කරන්න දවල් විද්දුව පොතේ අ අපිට සඳහ කරන්න පුලන් ප්‍රවාහනයට ඇතුරු පැදි පපෙදි වගේ දෙවල් යොදාගන්නකොට පරිවාරක ද්‍රවනින් තැනු පිරිසුදු ඇුරුන්දා දාගන්න ද පු ඒමත් සෝදල පිරිසුදු කල මන පිරිසු තත්වේ පවතෙන් නෙක්මින් අපි දන්නමේ මියගේ සත්හර සඳ සුදීවින්ගේ නආසාදන වට පුළන්පුතෙමුණුන් මේ රිභෝජනය කරන පුදගලයන්ට නොයකුත් රෝග බද ආහර නැක්වී හර විශෂවන් ආහර ආසාත්මක කතාව රෝගතත්යන්ට බාජන වන්න පුළන් පරිභෝජනය කරන පරිබෝගයත්තමගේ ප්‍රටීන් අවශ්‍යතාව සපුරාගැනීම සඳ උදගන්නේ මත්ය ආහර මගින් පාරිබෝගක රෝගම ලක්වීම සඳහපතේ කටයුතු අනි වායම කරන්නවන ඒවාගේම මත්ස හර ගනාාත්ම තය පත් ග. ට කතේු කන්නු අපි නිතරම කියනවවා යම් හේතුයකින් මේවා නරක්ුණොත් පපුති මේ නරක්වෙච්ච මස්සයආහාර මාස නැවත යතත්වයට පත් කරන්න බැපුති කුණ ගද අපිට නැවත ඇති කරන්නබේ ගද නවාන නරක්වෙලාන තිීන් න්සේ නරක්වෙලාන තීන පපුති අපේ අපි දන්න ඒ රක්වෙච්ච අපිට නවත යතා තත්වයට පත් කරන අපිරන්න පුලන් එකමදේ තමයි මේ මස්ස්‍ය හාර නරක් නොවී පවත්ව වගේනීමදා ගුණත්ම තත්තයෙන් පවත්වා වගනීම සදා පවත්වගන්න කාල දීර්ග කරන්න අපි ප්‍රසස්ත තත්ව ලබා දෙන්නවු ප්‍රසස්ථ ෂනත්තත් ඇති ගඩා අකිරීම අපිදන්න ෂ නන්ත ඩ වෙනනොටම මේ ආහර නක්වීමට හිතුන ුදරජීවී ක්‍රියාත්මක වෙල ආහර නක්වීම සිද්ධකන ආර නැක්වීම දපිදන්න. ආරේ වයිනි ආරේ පිෙනුම්. හරේ ගන්ද ආහාර රසේ අපිට මේ ආහාර පරිබෝජිනයට ගත නොහැකි තත්වයකට අප්‍රසන්න තත්ත්වයකට පත්වය තමයිදේ පපුතේ අපි ආහර නරක්වීම කියලා හඳුන්න ඉතින් මෙ පචිදරීන්ගෙන් මේ දේවල් පි දැනගන්න පුළුවන් පොතිිට හැන් ලලා තේමය කර පුුව ත රක් ච් මාල් වෙද ගුණත්ම තත්ව මසයෙන්ද කෙනෙ ාහිර රූප මත්සය අපි බල නිීක්ෂය කර පුලුවන් ඒවගම වයින අපිට බලන්න පුලන් අපි දැන් මෙම. අති අපහ පටගිල්ලෙන්ි තදකරපුහම් මත් සයාගේ දේ මහ පැගිල්ලෙන් තදකරපුහම එතන ආටයක් හැල එවිදිට මේ ිච්ච විදිහ තියනවනන් අපි දන්න මසුන් ගුණාත්ම තත්වය නව තයෙන් ගුණත්ම බ පිහව මසු. ඒ වට නවත යතත්තවට පත්වන ගුණනාත්මකතේ මුබට ලන්නපුුවන් මත්ස තෝරගන්නගේ පහ මත්ේ වල පලද සරු දේ මත්සයාගේ දේහෙ. හටැගලෙම තදවන්න තුට ැගල්ල ගල්ල ඇගල්ල අත්රයන්ඩු වන්ඩ පප ැනු හන්න්නන තකොට ඇලවිකරන්ගේ අපි දැන් කන්න කොහොද මේ මහපටැංගිල්ලෙෙන් අපි යන්තම් මෙම ය මහපටැගල්ල මෙහම අපි එබපුහම ටච්කරපුහම. නැවත ඒ ටච්ච් තැන යතහතත්වට පත්තවවා ටක්ගල උඩට එනවනක් නැුම් මත්සයෙන් පති. අපි ටච්කරපු විහටම මහටැගල්ලි පරහිටලේ ිච් දිටම එබුම හෙම තියෙනවනන් ඒමත්සයම් නැවු නැහැ. ඒවගේ අපිට මේයාගේ කරමල්ල්‍ය වික්ෂණ කරන පුුවන් මේයාගේ පිධාන කරමල. අපිධනි උත්සල කරමල පිදානය ඔස්සල අපි ඇතුළලට කරමල් බලන්න පුුවන් දීප්තිමත් රතුවරුණයකින් තියෙන්වට කරමල් හොඳ රතුප පාට තියෙන්වන කරමල්ල අව පැවිච්ච අව පැහවෙලා ව පහැස් ලේශමල තියනවන අලු පැහැවෙලා තියනවනන් දරුවේ දුම්රු පැහවෙලා තියවනලු පැහැහිල්තියවන ඒව ගුණක්ගතත්වේ මසුන් නව පති. ඒවාගේම පිට ටමල්ලකින් කියන්න පුල පවා බහපවා ගදයනවන මිලද ගන්නඩ ප නැව මයු ගඳ නැහැදරුවන. ල්ු කඩවල ගදයනවේ ද තියන්නේ අනිවාරය රක්ච මසුන් තැගල තිය. මත්ව අපිට හිවිදිට ඇස් බරන්ඩ පුලන් ඇස් අපි තියන්න උත්තලව තිය න හොඳින් දීප මත් උත් න ඇස හුදිර පැල්ලම්තියනම් පොත ඒවත් අපිට ගැටලු සහගත තත් ම ද සමයි ඳුගන්න යන් සරේ ගත්තාහම හොඳ ප්‍රෂ්ිමත් සරය තියෙන් ඕන පොතේ හැඩ ියමාකාරෙන් තියෙන් ඕොන සමහට වලිගේ කැඩිලා ඒවගේ අර බඩ උදරේ ප්‍රදේශයෙන් අර ආර ගේ ි දු න්න ල යා නාත්ම ඒ ම ගුණත් සන් හදු ැනීමේද දව ලට හි ක්ෂ ොලින් අපට දු ගැ ක්ෂ නොද ඒවත් විශේෂයන. මෙතැනිද මතක් කලදීම ඉතාමත්ම වැදගත් කාරනාවක් ද හඳුරල දෙන්න පුලුවන් පපුති එතකක්ට එ නම් බලන්න අපට ප්‍රවාහනේද කටි මාර්ගහා සුදුසු වේලාවන් තෝරගන්නවනනි අදරන දරුනි. ඒවගේ ශීතාාර පහස්කම් පිීස රක් සහිතවාහන යොදාගන්නවනනිදේපති ඒවගේ ප්‍රවාහනයට මේ යතුර පැදි පාපැදිවද ගවල් යොදාගන්නවනම් පරිවාරක ද්‍රවී ොන්දරවල් මේ පරිවාරක ද්‍රවී කිය ඒ රහා තාපේ හුවමාරුව න්නහ තාප තුට රැදිල දැව ගුල දැලති පරට කොත්තුරට හද තැන්වෝල. මේ පරාටක කියනව ගොඩක් අයින්න කැමතින විධ ජාතිකයන් සිහ ජාතිකරත් මේට කැමති පම් පිටවලින් ඔක ගුලි හදලනේ තෙල් දාාල සකස් කල්ලා ඉතින් ඒකන් මේ රට විදියට හදිලා ඒවා මෙනම සකස් කල මෙම ඇගුලර පරාට ගොඩක් තුකල් මෙහමකට ගහ ග මෙහමකට ගන ිම්ිතක් ගල ගහල ග ජිෆෝන් පිටියක් ජ ට න විත රොට ඒවාගේ රොටිය මෙහමි රොටිය. ගලියක් පි ුල ම තුන කල්ම ලස්සන්ට පැත්තේ පැත්ත හ දිග රටියක් අදන රට හොඳ බිතරයක් කල්ල දාන. බිතරය කල්ල දල් අමේ ක පාගත් ලු මිරිස් ඒ වගේදව ලක් කරට වක් ල ඒ හත පත්ව හ ිත්ත රටයක්ක් විද ලස්සන්ේක රටයක්වි හතර ටියක් ද හද ො ර ි පට යි. මේක කටිය කැති රස්නය කට උුසුම පවදත්තගන්න ඉතින් වරුවක් වනත්ඒ එකකරේ දිිෆෝො පටිය තුලේ උුසම පවත් ගන්න ලන් එක තාප පරිවාර්ග ද්‍රව්‍යිය. එකෙන් පිට තාපේ ඉවත්වෙන්නේ සංසරණයවෙන්නේ ඒතුළම එක උනුසුම රැදිල තියෙනවා. එකයිම තාප පරිවාරක ද්‍රවයක් කියයන්නේ. තාප පරිවාරකයක්. යා හරහ තාපේ පිට ඉවත් වෙන්න යා හරහ තාපේ ඉවත්වීමක් සිදින තාපේ ඒතුළ රඳවාගෙන තියනවා. තාප සම්සරණය කරන්න ඇය තාපේ යාහරහා සංසරනය වෙලා ඉවත්තලයන්න එ ැද ී රිවාක ද ලින් හද ැන පරි ස ඇසරු ද ගන මත් දගත් න ප්‍රවාහන ද ද තුර ැද ොද හ ට ද ම පරසු ක් ම අදරන දරුවන ප්‍රවාහ ීම ස හ ්‍රවාහ හ ීම. මාලු අතැරල් හෝ බිමට දාන්න මේගොල්ලො එක්මනින් ඩමේජෙන්න්න පුලහන් ඩැමේජ් හර ඒතුරට වි චුද්‍රජයවන්මගේවා ආසාධනය කරන්නපුල එක්මන රක්වීමට ලක්වන්න පුළන් ආදන දරුවන ඒනිසා මතකතියගන ස්මෝතලි හැඩල් කරන්න ඕනේවා ඉමීඩියටල මේ කටයුතු ප්‍රවාහන කටයුතු සිදුරන්නඕනි කෙට මාර්ගභා විතා කරන්න ඕනේ දවසේ සොඳහා යොදාගන්න කාලේ පිළිබඳ වේලාවන් පිළිබඳව සැල කිලිමත්තෙන්වන දියපොත් ඒ මේ හනි අවමඕනදියට ඉතාමත්ම සුපරීක්ෂාකාරීව මේ මස්සය අසනු ව දොර ප්‍රවාහන කිරීම අත්තිශයෙන්ම වැගත්වෙනවා ඉතාමත් හොඳද පසුවස්ස වු ක්‍රාකාරකම් විදියට පෝස්තාව හන්ඩ ලින්ම පස වස්ස වු ක්‍රාකාරකම් විශේෂෙන් මස්ස අස්සනු ප්‍රවාන දිද ුතේ අනුගනය කිරීම මගේ අපට මේ අස්වැෙන් ුණනාාත්මක භාවි වගේම ප්‍රමාණාත්මක භාවිතා හුණොදින් පවත්වා ගැනීමට කටයුතු සිදු කරන්න පුළුවන් හොඳයි දරුණ පිදිරියට යමු ඔන්න බලන්ට වෙළඳ පොලේදිී ල ම කට එකට ගේ ල න අතුසන්න පෑලිය ගොට මාළ ම ගට්ටක. එදර ඔබේ ඔබ ආසන්න ඔබේ නගරී තියන පොද වෙලද සංකේයේේ මාළුවේෙන අප්පෝ මතක් කරන්ඩුව ත පන මේක කප්පුට බල්ල. පූසු ය කුරුල්ලෝ නැතිගෙනෙක් නෑනේ දහම එහම තියෙන ඇත්තරම. ඉතින් ඒවාගේම තමයි ඉතාම හොඳ තත්වය පවත්වවාගෙන යන ලංකා දීවර් සංස්ථාවට අයත් මත්ි වෙලඳ සැල් වගේම වෙනත් පෞද්ගිලික මේ ආයතනවට පුදගලික සිදුකරන මත්ස වෙලඳ සැල්ති නොදවපති ්‍රීතගාර පහසුම් ඩිස්පලේ කැබිනට යි් දාලා. ම පිරිසුදු තත්ේ පොඩ්ඩක්ත් ගදක්වත් නැතිදැන් යෙන. ඒගේ තමයි ලඟින් අහලින් පහලින් යන්න බැරි මාළුමාකට තියෙනවා විශේෂයෙන්ම පොදු වෙලඳද සංකය වල මාලු සහ මස් විකෙන ස්ථාන තියනවා ඇතින් මේට කවුරුත් න්ඩ කැම තින නහයවාගන තමයි යන්න එති වමනය අනවා ගියත් එහමොත්වේදම ගොඩක් තියන්නේ අපරට සාමාන්‍ය තත්වය. ඉතින් උසස් තත්වයට අපිට මාල්ු කැල්ලක් මස්කැල්ල ගණඩනං සුපිරිවෙෙනඳ සැල් තිෙනවා සුපිරිවිඳ සැල්ල ස් ඩිස්පලේ කැබිනටවල රස්වටනිය අරක් කෙසෙල් කොලද අලා ඒවා මයි ක්‍රස් අයිස් නේද කොඩායිස්ැ තට්ටුවක් මත මසුන්ස්ලයි සයිස් විදියට කපලා කපන ලද මසුන් තියෙන මසුන් සම්පර්ණ බූල් පිෂ් විදිට හොඳට ඩිස්පලේ කැබෙනට එකගේයිස් කල් අයිස් මති චුට්ටක් පේන විහට ශරයේ ලස්සට ඩස්පලේ කල ලත් එක්කම ග්‍රන් සයක මිල මෙචරයි කියල සඳහන්රලතින ඔන්න ගඩක්වත් මුකත්න එතාම හො තත්. වෙලද පොල තුළ මේ ඇසරීම සිදු කරලති නවා ඩිස්පලේ කරලතිවා ඩස්පලේ කැිනටොල මකටොල මකත් ෑයර වෙලින් දගින් අරගත්ත මාහලු නද බේ සංවලදාගන ඇ කූඩවල දාගන අර කලුපාට වෙච්ච නේෞ කළුපාට වෙච්ච ජලයනේ දර සතුන්ගේ අප ද්‍රවඇත්තක සේදය තියන කළුපාට ජලයඇතියනවා අයිසූයනවා දදුරවාර්ණ වෙච්චා අයිස්. නදපුතේ අපිරිුදුයිස් අපිරි සුදු දෑඇතින් අපිරි සුදු ඇඳන් ඇඳදගත්ත වෙළෙන්ද කෑගගහ ෆිලෝක මෙච්චරහි නේද පන්සිේ මචරයිගලලා අලිවිරනවා ලංකාේ ප්‍රසිද්ධ නගරල් අපි නං කියන්නේ ඇදලපුතාලට කියපු ගමේදේ මතක්කෙනවා ඉතින් මෙහෙවැනි ආකාරයට මසුන් අලවිකරවා දුවපුතේ ඇත්තටම මාලු තැලිල අඩු මිලට දෙනවා කෑලි පප්ඩුවත් බෑ කපනකොටත් ඇැල්නවා ගෙදර ගෙනල් අපිටවා පණ්ඩක් බෑ තැලිලා තියෙන්නේෙක්. ඔන්නොවා පාරි ෝගිතු ම හොින් තේරුම්ගත යතු ඉපතේ නිකන්වත් එහම මාළුග දරට ගේ ඩිපා ඉතින් උසස්ත්තේ මසුන් තෝරගන්න කාරයයක්ත්ම තෙද අපි කේලදුන්න ඉතින් ඒ විදිහට. ශේෂයෙන් මේ තැන්ගොල කපුටන් වෙනත් සතුන් බල්ලන් පූසන් වගේ සතුන් ගැවිසනවා පක්ෂීන් එමින් මේ ආහාරවලට පිදන්නවා දෂනය වන්න පුළුවන් සුද්‍රජීන්ට අමතරෝ මහාජවීන් මගින් දුවපුතේ මෙ වනි ආකාරේවා දෂයකට ලක් වන්න පුුවවා විරතුව ැබීම පොල්දු පොල්ද ලද සැල්ල හාමාරගතුල මාලු ෑලිවල මසුන් අලවිකරන අවස්ථාවන් තියනවා ඉති ඒතැන්ගොලින් අපි තෝර ගන්නඕනේ කොහොමද අපි නිවැරදි මසුන් හඳනාගන්න ඒවාගේ මේ මසුන් විශේෂ වෙලදොල්වල් තුළ අලවිකිරීමේද අපි කියනේ බල්ලන්න. පටන් පූසන් වගේ සතුන්ගෙන් පක්ෂීන් වගේ සතුන්ගෙන් ආරක්ෂාවන විදියට ආවරනය කරලා ඩිස්පලේ කැබිනට තුල ප්‍රසස්ථ ෂනක්ත්තත්වයටදය අයි යෝොදාලා එවනි ස්ථාන තවම පිරිසුදු තත්වය තියන්නනොනවනි ස්ථානොල් ජලයතියෙන්නවන මෙ පිරිසුදු කරලා කානුපදධති හරහා පද්‍රව්ිය මස්යන්ගේ අතුන හන් කොටස් නිවරදිව බැහර කරන්න ඕනවා බැහැ කල ඒස්ථානලව අතියාගන්නනතුව ඉවත් කරන්න කටයුතු කරන්න ඕන දවේපුති ඉතින්ඒ එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේහනම් එක විශේෂ කරුණක් විදිෙන දුවලපුතාලා මතකතභගතයතුයි අනිවාරීම. ඒක නිසා දුවේ පපුතේ මත තයා ගන්න මේ වෙළඳ සැලේදී බල්ලන් කපුටන්වැගේ සතුන්ගේ පැමිණීම අනිවාරයෙන්ම අවිහිර කරන්න ඕනිදේපුතේ ඉතින් ඒක උබට මේ අදහස දුන්නට පස් ඔබ ටක්ගාල දන්න. ඊඩ පස් ඔබ මේ සුපිරි වෙළඳ සැලකට ගියාට පස්සේ මේගේ ේදවල් ඩිස්පේ කල තියෙනෙකොම මාලු නැවම් තත්ය යවා ඒවාගේම සුපරිවෙෙනද සැල් වගේ මේ මසන් අලමනි කරතන් ලංකාව පෙදාන නරවල දිස්ත්‍රික් කොල පෙසිද් පෙදාන නගරවල ඇතටම මේ ඒස කරලා මේ ිඩස්පලේ කැිනටවල දාලා බොහම වනටේ වගේ තියෙනවා බොහෝම මේ ගදක්වත් මොක්වා ඇතරම මේ නැවු මාළු ගඳ නහැපපුති. ෙන් අපිහිතන්නේ මාරු අල තැනකටගේ ප මාලුක් ර් න පක්ට්‍රේකට ෙ ප ද හන ඇති ගදට ඇතිකිල. හොහෙත්මගද නෑදරුණන මේ ඇතරම නැව් මත්සයෙන් ඇල්ගගේ සුවන්ද මේ ඇල්ගේ පරිසඔල්ල ජී පරිසර ජීවිත්තච්ච.ඒගේ ජලාසල මුොහදේ නේද ල්ගේ සුවන්ද නැවු මසුන්ගේට අආවනික සුුවදත්ව නිදවුණන්නේ නරක්ච් මසුන් තම මේ ගදෙන්න. ඔය මාල්ළු වෙලද සැල්ල නක්වෙච්ච මාහරු පපලයි මාරුන් අතුළු හන්ොටස් ඩවැල් කොටස් ඒතැන්ඔල්ල රඳෝගෙන තියාගෙනන්නවට තම පැත්ත පරාතියන්න්නවැැරි ගද. නැවම්මත්යන්ගේ ඇත්තට මෙහ ගදක්නෑ ඒට ආභවනික සුවන්දත්යන්නේ. නැවම් මාලු මස්සවලට ආවනික සුවන් දත්වයන. ඉතින් ඒවා අපි දන්නවා අර ඒගොල්ලුන්ගේ සවභාවික පරිසරින් ගත්තට පස්සේ ඉක්මනිින් රක්වෙන. ඉතින්ගේඒ නක්වීම වලක්පු ගඩ කටයතු කරන ගද නැපුත එක්මට ්‍රිස් කරන්ඩඕන. මසුොත් ඔගොල දන්න සතා ානය කරට පස්සේ. එලම එලම මේලට හරිබෝජයටටහරි ගන්නවනන් එහෙම ඩිස්පලේ කලා කියයලා තිබට දුන්නටකක් නහෑ නැත්තන් අපි සාමාන්‍ය තික වෙලාවක් තේල්ලදනවනම් ගපත තැන චීතරන. ගඩාරන්න ලන් එමනත්තන් අපිට විශේෂෙන්ම දදිර්ග කාලයක් ගබඩා කරල තියෙනවන අප ගුල දන්න සම්පූර්ණ කකුල හරි බොයිලර් කුකුම් සරල අපි දන්න හා ්චි කරනෙක් විදි අරද කොටසක් විදර තියෙනවන වා එහ එක්මනින් ප සුදුස ඇසුම්ද වල දාලම බ්ලාස්ට පිස් අද ීතර කරුවන පපුතිේ දි ිස් කරල බයි ම තියාගන්න ඒ වුදක් ප්‍රමාණයක්ක් න ල් ගන්න හැකව න ඇවිදට අතුු බහන් කොට ඉවත් කරල නිවදි ක්‍රමවේ අනුගමනය කරල සකස්රලද ොයිල ු කුල්ම ට බයිල්ල කකුල්ම කාර්මන්ත ගෙන ග ගන්න තියන. හ ාග ලක්ක කරද ප්‍රශ්න අදන දදුල පුතාලත් ක අප ලාපොත්ව වේවා බොයිල්ල කුල්මස් කරමාන්තයටට අදාලූ දේවල් දලපුතාලත්ක කතා කරන්න බලාපොරොත්ව වන ොඳ දර වෙන්න පොලේදි දියපති බල්ලන් කපුටාන්න එනි සතුන්ගේ පැමණීම අවිහිර කරන්න ඕනි ඒවාගේ පහස්සුවෙන් පිසුදු කළ හැ සෞඛ්‍ය ආරක්ෂිත ස්ථානයක් ෙන්න්නන පපුොති ජලයි ලබාගන්න පුළුවන් පහෙන් පිසු කරල මුොද මෙත සෞඛ්‍ය රක්ෂිත වෙන්නවන පු ආහාරනි මානුව පරිභෝජනි සොඳ යොදාගන්න ආහාරෙන්දු විපුතේ මත්ස මන්ස කියලකයන්නේ එක මතකතයගන්න ඒනම්. මැස්සන්ගෙන් ආරක්ෂාවන පරිදි සහ අධික උෂ්නත්වයෙන් ආරක්ෂාවීමට ප්‍රදර්ශන කැබිනිටු භාවිතය අයි්දලතියෙන් අපි දන්න මේ අධික ෘෂ්ණත්වයෙන් අමේ මසන් ආක්ෂ කර ීම ිස් ලේ කැබෙන ප්‍රදශන පැබිට ව ති මැසන් ක මැස හ හ ප දන්න රෝග සම්ප්‍රේෂණය වවා ේද පතුති මැස හ රෝග සම්පේශණ වන්න පුළුවන් එකනිසා විශේෂයෙන්ම දරුවන වෙනද ොළල තුොලද. හ පිසු රන්න න් ස්ා ක රක්ෂ ස්ාන ල න්න පුල දැ යිල් මතු ට වගේ එක්මට ොද බිත්ති ද ල ශාල මසුන් කපන කොට උන්ගේ ලේ අපි දන්නනවා සීවිල සිවල හ ගොඩක් ල ට ප්‍රශ් ක හොදට ලී කරන්න ොුවන් ලොක මසයන්ගේ හියියිගනගට දීහඩින් කරනොට පැලීම්රනොට පනකොට මයා අර මස කොට වගේ හුදරිය කොටස් ඒ පැල්ලම් හ ිද. ඒවාගේ මේ සොමත, ඒ ටොලි මත තැම්පත්යෙන්න්න පුළන් ඒවා අපි දන්නවා නරක්යනවා නරක්වුණත් තමයි ගඳ ගහන්නේ ඉක්මනින් ඒවා පිරිුදු කරන්න පුළන් අපිට සීලින්න එකක්නත් ොඩක්සැතුව ඒ සුට කලීන් කරන්න පුහන් විදිට තියෙනවන බිත්තිමත පිටක්ුණත් ඒ අපිට කලීන් කරල සම්පූර්ම පිරිසුදු කරන්න ෆලෝ එක ටයිල් මතුපිටක් වුණත් අපිට පිරිසුදු කලලා කාන හරහා ගලාගෙන යන විදියට මේවා බැහැරන්නන්නේඒස්ථාන ඉතාම පිරිසුදු තත්වය පවත්තගන්න පුළන් ස්ථානයක්ක් වන මංහිතන දල පුතාලට ඉතාමත්ම පැහදිලීම මේ අවබෝධයගොලට ොදටම තියෙනවා නිසා එවැනි ස්ථානයක් වීම අතිශේෙන්ම වැදගත්තෙන ආදරය දරුවනි අපි දන්නවා එහනම් මැත්සන්ගෙන් ආරක්ෂාවන විදිහට. ඒවාගේ අදික කෂනත්තය පි නන්න ටැපරේචක වැඩවෙන් වැඩිවෙන්ඩ හිටක වැඩිවිඩ වැඩිවිඩ මේ සතු නික්මින් නරක්වවා ඒගේ මර අපිගෙන අහිතරසායිෙන් ්‍රා ෂ්නත්තිය එක් ෆෝම්මවා හිස්ටමින්න්ගේ අපි දන්නවා ටූනමත්වන්ගේ මහි මහි කියෙන මත් සයා ස අපි කියෙන කොප්පරා කියලා ඒවාගේ ඉස්කිබ්ජක් ටූන අපි කෙනවා බලයා කියලා ඒවාගේ අපි දන්නවාක්කින් ෆිස් තෝරගේ මත්වේ හිස්ටමන් ෆෝර්මේන් ිෂ් කියල හිස්ටමන් ෝර්ම මස්යන් වර්ග නාවක්කින්න ඉතින් ඒගල්ුන්ගේ මේ ෂ්නත්තේ වැඩිෙන කොට මර රරිද තු නිස්පාදන හිස්ටමන් ලෙල්ලිත් වැඩි වෙලා ඉතින් මේ මර පරිභෝජිනයට අහිතකතත්තයට. එන්න පුහදරුණ. එනිසා තමයි මේ ප්‍රස ෂනත් පවත්වාග ෂනත්තේ වැඩිවෙන්නද දෙන්නෙම නැතු පවත්තගන්නේ ෂ්නත්ව කියන මේ පේ එක ක්‍රටිකල් කන්ටල් පයි්ක්විදිියට මේ මස්සේ අපනයිනය සඳහ සැකස්කන් කරමමාන්ත ශාලාාවල අතනල පවත්තාගෙනම සිදුර එකයිපත එකයි අපි කිවේ මේ විශේෂෙන්ම බෝට්කේදම් පට යනකම මේ ක්‍රියාවලේ පාලන කිරීම සහ එච්චේ පි ලමනාකාන්න පදධතිය ක්‍රාත්තුකන ඒ සහඳ ටේම් ලීඩ කෙනෙක් එචේ ි ටේම් ීඩ කෙ ඒ කරමාන්තතුල සේවිද අංසල සේක කන්න ගුරත්්කයන්ද ඇතුළත්ව මේ නිලාරද ඇතුලත්ව ක්ඩායමක් න්න අත්තේ ගොල්ල පිඳ මේ කර්මාන් සලා තුල ක්‍රියාවල දෙන නිෂ්පාදන ක්‍රියාවත සයෝකයන් පිට ම දනුක් ලමනකන්න පදධතිය පිළ දව පහන කිරීම වැඩමල එදවල් පත්ල මේ මොකද කියෙක පිළිබඳ දැනුවක් අවෝදධයක් එගුලට දර න අන ාත්ම කිීම. මේ උපද්‍රව පාලනය කරලා විශේෂම බෞදතිකව රසායිනිකසා ජයවිද්‍යාපක වන්න පුළන් අනතුර වලක් කලා අපට ඔසස් කුණාපපුක තත්යනතු ආහර නිෂ්පාදයක් ප අපනයන කිරීම හෝ දේශයවෙනද පොල තුළ බෙදාහැරීම මේ දාමිය තුළ කටයතු සැප ුන්දාමේ තුළ පවත්වාගනීමට හැකිය අවතය වා අදන දරුණේ නක විශවාසවන්තනයේ විදිට පාරිබෝගකයටත් විශවාායතියනම ත්ව කළමනා කරන පද්ධති යනුගමන කරින් සිදුකර නි්පාදනය නිසා පාරිබෝගකයාට බොම විශ්වාසයකින් යතු ඒ ආහර නි්පාදන මස් නිෂ්ාදන ල . පුළ ේදේවල් ම දීගැනීමම් සදා පරිබෝගකෑට දැඩ විශවාසයක්. ති දරුණේ ත් කරමරන පදෙ හරයිඉන් ඉදිරිරේද අපි බලාපොත්ති චි තත් කලමනා කරන පද්ෙති අයිස්ු විසිෙදහ තත් කලම කරන පදෙති ඒවගේම F. විසි දදාහතත්ව කලමා කරන්න පදති ගොඩ මනු පචරෙන් ප්‍රක්ටස් නිෂ්ාන පිවෙත් ඒවාගේම ගොඩ හයිජනනික් ප්‍රෙක්ට ය සෞක්ඛ්‍යාරක්ෂ පිළිවෙත් ඒවගේම අපේජ ගැප්පෙ ගොඩ ගරිකල්ටරල් පෙක්ටිස් කහොමද මේ දහ ොුිකාර්මි පිත් අනුගමනය කලලා නිස් පාන කටයු සිදුවනකාර පිොත් අප පොර රත්. මෙ හාහර පාටුම තාදාලෝම කටයුතු විශේෂෙන් සසාචාර බල පපොත පි තුර නට ඩිපුර කාල ති හිද ඇතිම උපරිම ප්‍රෝජනරගෙන දුවල පොතාලට මේ මෙවර භාග ෙදත් ඉල්ක් ප්‍රශ්න ලබාදෙන්න්ඩයි අපි බලාපොරොත් ව ද පතේ ගියවරවගේ එනම්මතකදාගදරුවනේ මේ කාරණාව අවධාරමය කරනවා දරුන් පරිභෝජනයේදී ඔන්න දේපුතේ දැන් අපි මෙතන කතා කරලා තියෙන අවස්ථා පහක් කතාරල තින බ දුේපුතේ අස්සුනු නිෙලීමේදී නේදේපතිය අපි මේ කතා කරආපු පිළිවර ටික බලන්න ඒවගේම අසනු නෙලීමේදී අස්සුනු පිරිිසුදු කිරීමේදී අස්සනු දරුණේ ගබඩා කිරීමේදී ඒවගේ අපි කතා කර අස්සනු ප්‍රවාහනයේද ඒවගේම අසනු වෙළඳ පොල තුළ ගබඩා කරල තිය අවස්ථාවේදී කෝහම අපි මේ කටයුතුකු සිදුගන්න ආකාරය යහපත් මේ ප්‍රියාවල අනුගමනය කරන්නේ මේ පස්වස වනු ක්‍රියාකාරකම් නිවැරදිු කරන සිදු කරන ආකාරයපති ඒවාගේම දුවපති අපි බලු පරිභෝජනයේද. නි වාර්රම පරි ෝගක අතර පත්ති චවස්තාව ඔබ දන්නු අපි එම් පසුව ව හාක ක කියද ද ත ව ර ද ද ප තුර දර ත ුවේ පසුව වු හන ක කියෙ මතක් කරඩ කමැදී දරුුණනය තිශයෙන්ම වැදගත්තන්නක් නිසා මෙ බලන්නි පසු අස් වනු හානී කළ කියන්නේ දරුවනේ අස්සුනු හනි කන දරුණි අස්සුනු නිෙලන අවස්ථාවේ සිට අස්සනු නිලන අවස්ථාවේ සිට

අන්නට සිදුවන ප්‍රමාණත්මක සහ ගුණාත්මක හානි මෙ මේ අැති පසවස්තු හා නැ තම් පස්් අවස් ඩමේජි කියලා කියන්නේ බල මොකද දරුණේ පෝස්තවස් මේජි පසුවසනු හන කියළ ගැන්නේ අස්සුනු නිලන අවස්ථාව සිට හාවස්ටින් කරන අවස්ථාව දක්වා අස්සනු පරිභෝජනය කරන අවස්ථාව දක්වා නැතැම පරිභෝජනය කරන අවස්ථාව දක්වා කියෙනෙකට දීපපුතිට කියන්න පුළුවන් අස්සනු පාරිභෝගිකය අතර පත්වන අවස්ථාව දක්වාම අස්වැන්නට සිදුවන ප්‍රමාණත්මක සහ අස්වැන්නේ ප්‍රමාණය අඩුවෙන්න්න පුළුවන් පති අස්වන්නේ ප්‍රමාණයට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානය අස්වැන්නේ කොලියක හාන වන්න පුළම්පපුතේ, කොලිටියක අඩුුවන්න පුලළම්පුටේ ැලිම් සීරීම් පොඩිවීමම් හරහා මේ කොිටේකඩුවන්න පුළම්පපුතේ. එහෙනම් පුතේ මෙන්න මේ පසු අස්වනු හානිිය, අස්සනු නිලන අවස්ථාවේ සිට අස්නු පරිභෝජනය කරන අවස්ථාව දක්වා. එමනත්තං අස්සනු පාරිභෝගිකයේ අතට පත්වන අවස්ථාව දක්වාම පුතේ, අස්සන්නට සිදුවන, ප්‍රමාණත්මක සහ ගුණාත්මක හානය තමයි පුුතේ අපි කියන්නේ පසුවස්ස වනු හානය කලා එනම් මේ පසු අස වනු හානය සිෙද්ධවෙන්න පුලන් අවස්ථාමනවාද බුතේ පසුවසුන් පසාහ නිසිදවෙන්න පුළන් අවස්ථාමනවාද බත හා. මෙන්න පුතේ පසු අසනු හනි සිදුවන්න පුලන් අවස්ථ අස්සනු නෙලීමේදී ඒවගේම අස්සනු තේරීමේදී ඒවගේ අස්නු ශ්‍රීණිගත කිරීමේදී ඒ වගේම දරුවනේ අස්වනු පිරිසුදු කිරීමේදී හානි වෙන්න පුළුව ඒ වගේ අනු ඇසිරීමේදී පති ඇසිරීමේදී ඒ වගේ අස්වනු ගබඩා කිරීමේදී පනිවිට පුුණ ඒ වගේම දරුවනී අස්වනු ප්‍රවාහනයේදී ඒ වගේම අස්වනු අලවයේදී අලවයේදි අස්සනු හානි වෙන පුුවන් අවසන් වසයෙන් අස්වනු පරිභෝජනයේද මෙන්න පස අ වන හානි සිදවෙන්න පුළන් අවස්ථාික දරුවුණ. මත් අස්වයන්නක් වෙන්න පුළන්දුව පුතේ එලෝලු පලතුර අස්වැන්න වෙන්න පුළුවන් මස්වෙන්න පුළුවන් මාල්ලුවෙන්න්න පුළන් පුතේ ධන්න වර්ගයක්වෙන්න පුළුව. පළතුරවෙන්න පුළන් එලොවු අස්සන්නක් වෙන්න පුළම්පුතේ මෙන්න පුතේ අප අස්සනු හානි සිදුවේක හවස්තා අස්සනු නෙලීමේදී පුති අස්සනු හනවෙන්න පුළුවන්. අස්ස වනු තේරීමේදී හානවෙන්න පුළන් පති. අස්සුනු සේණ ගත කිරීමේද ග්‍රඩිින් වලද. ඇසරීමේද වගේ අස් වනු පිරිසුදු කිීමදී දරුව. මස්සන ඇසරීමේද හනි වවෙන්න පුළන් මේ සදා යග නොන ඇුම් භාවිතාකල් අපි අර කිවෝ වගේ තක්කාල සහල එකට ඇසරීමෙන් නේදදුව පපුති ඇසරීමේදී. ඒවගේම ඉදුනු ඒවා සහ පැසුනේවාකට ආසුරයම් කරන්න පුළුවන්. ඒවාගේම නරක් මේ අපි දෙන ක්‍රමිහානි වෙච්ච එලල් වගේ දේවල් පලතුරු වගේ දේවල් එකට ඇසිරී ක්න්නු හොඳ නිරෝගීවත් එක්ක හෙම එක ඇසසිරීම පුති මේ අනිත්‍යවට නිරෝගී වට හන ෙන්න්න පුළ. ඒවාගේ අස්සනු දබඩාවේද ගඩාකිරීමේ ප්‍රසත න ග නොරීම තුතිය අසනුවට හනුවෙන්න්න පුළුව ඔබ දන්නවා ලෝලසහ පලතුරවාගේ දේවල් ගඩාකිරීමදී අපි දන්නවා ගඩාවතුල අපිදන්නවා අඩෝෂ්නත්ව සහ ඉහල ආර්ථතාතත්ව භාවිතා කරවුන් ඉති මේ ප්‍රසතත්ව නගන නොකිරීමෙන් වවි හානිෙන්න්න පුළන් පපුති ක්‍රමීම මගින් නේදුවේ පුතේ අස්සනොලට හනිවෙන්න පුළන් ඉතිං ඒකනිසා මේ අසනු ගඩාකිරීමේද හානනිුවන්න පුළන් අසනු ප්‍රවාහනේද හානවෙන්න පුළම් පති න නිු සු ගනයන ඉදගයනවා අයවගේෙන් මේ අස්සු බෑවීම පැටවීමේදී බෑීමේ දිහාහන ඉට පුළුවම මේ ප්‍රහනය දිය පති ප්‍රවාහනයට සුදුසු නොවන ප්‍රවාහන ඇ සුරුම් භාවිතා කිරීම. රලු මේ රිය පැදවීම දුිය පති නිතර තෙරින්ට යුදමින් අර අපි බලපා විශේෂයෙන් නුසුදුසු මාර්ගෝල වැඩි කාලයක් ගත කරලාම ගමන් කිරීම රෝදෝ ර ිාන්න. අසු ප්‍රහනි හන ප අසු අලවීද අලවිස හන ප ොචර මකට ල අසු හනි ල ද ත එකමතක පටවල ඩමේ ජ වන දියට කෙල්ක හම කොච්ර තෙල ද අපිදන්න අස්සනු අලවිී හන සු ප්‍ර ෝජී ොච හ පට කරට ල සුද් කර සුද කර ම කොච්චර පොත්ට පරාද කියල ක පනොකට අපි පිරිසුදු කරනට ලක ල්ලක් න්න ල පොත්ත. ඉදින් ඒව අපි යන්න පුළම මේ අස්සනු විශේෂෙන්ම මේ අපි ගෙදර පරිහරුණයරන්නකොට විශේෂම මස්මාළු වගේ දේවල් අපි දැන් ගෙනවදත් ගෙදරට චිකන් කිලව එකක් ගෙනවත් අපි ඒදැන් සම්පූර්ණ කුකල අපි කිල එක හමර දෙක් ප්‍රමාණයක් කෙලෙීම අපි දැන් ඕක එක පාට් කරන්නේ සාමන්‍ය ෆිස් කරලා තියෙන කරන්න අපි අයිස් කත මිද ඉවත්වෙල යන්න ජලදාලා තියෙන අපි අක්කෝ කෑල්ලක් කපලා ආයෝක පික්්ජෙතාරු. චීත කරන්නේ දාන පොි කැල්ලක් කපලා ඊළන් දවස ආයිවතුරල දා ලා. ීත කරන මෙහම නැතුව එහෙම කරන්න ගියත් ඇත්තට මේ අපිදන්නවා මේක අපිට විශේෂෙන්ම මුුණත්මක බාාවට හනි වන්න පුල පි සාමාන කරන්න කොටස් සොල්ට කපල කැබැලිවලට කපලලා පි නිවස පස්දිනෙක්කින් නම් පස්දිනට දවස් පහකට අ වශයනදට බද බඳන් පහර නැත්තන් කර පහකට දාලයක සුක්ෂිතවය සුම් කරල සීතරන ධ ශීතරන ති ති එදාට වශය කරග අපි. පි අශ්‍ය දියට හ සකස් කරගන්න ඉතින් ඒවාගේ මේ අවශ්‍ය ප්‍රමාණයට අනවශ්‍ය ප්‍රමාණෙක් මිලද ගනීමත් වලින් න ගෙර ගොඩක් වෙලාට පෙද්ග ෙවල්ල ෝචරයක්ක් වකගේ ොහෝ ෙවල්ල නිස්ුල ප්‍ර්ගට ගහිල බැල ක නෙක් නේද ඉරි අර ගොඩක් ෙරල ෙනලා ගොඩාගහත්හ මතන මොනවාද ගෙනාව කිය බොහ විට අලුතින් එඇල ගෙනා පම පරණයවල ඉදිරිර දලා ඒල් අලුත්තේව ිෙදතියන්නන ආහරයට අරගත්තර පස්සෙ තමයි අනිත්ත්‍යව ගණ්ඩෝනනි ඒවයිතින් ක්‍රමාණකූලව ඒවා ඇසරීම සිදු කල්ලා සීතකන්න නි පිරිසුදු කිරීමට වගබලාගන්නත්තන් ඒක සෞක්කෙයට ප්‍රද්‍රබල රර්ජයක් වන්න පුලුව නරක්ව කා ක දර ල පිට ය ගන්න ග ල් ග ල කා ති ද ති හරි ක්‍රයාාව ද ේද තිබොත් රක්වෙල ඉති ඒ. ීත කනන්නත් අි දන්න අවතුවෙන්න්න පුලන් ඉති ක්මින් ප්‍රපයා කරන්න නයවදකට ඒගේ තත්වොට මන දැ පුලන් එන ම යාගන විේෙන් අස්සනු පරිබෝජන දේපති මේ අසු හනිවෙෙන්න්න පුලන් මෙන්න මේයි පසවසු හනිවෙන්න පුලන් න්න යාකාට මේ විද අවස්ථාවලද අසනු නිල් අවස්ථාවේසිට අසනු පරිබෝජිකන්නන් අවතාව දක් නතන් අසනු නිෙල් අවස්ථාවට අසනු පරිබෝගක අතට පත්වන අවස්ථාව දක්වාන් පති අස්වැන්නේ ප්‍රමාණත්මකව සහ. ුණත්මක වස්සන්නන හනන මේවාගේ මොකදවෙන්න අස්සනන්නේ ප්‍රමාණ හඩුව වන කොන්ටිටයකඩුව. ඒවාගේ අස්සන්නේ කොලිටය එකඩ වන පපුතේ ුද්‍රජී ආසාධනමගින් විධ ක්‍රමි අආසාධනමින් විධ මහාජීවින්මගේ නස්වන හානිකරම මියන් වගේ සත්තුමගින් කරපත්තන් මියන්මගේ සත්තුන්ෙන් කුමි සත්තුන්ගේ වගේ මහාජීවිී කරපොත්තන්ෙන් කුරල්ලන්ගින් වගේ සතුන්ෙන් හානිවීම මනිසාපපුතේ මෙම පරිබෝජයටකද නුදුසු ආකාරයට නරක්වීමකට ලක්වෙන පු එනිසා ප්‍රමාණත්මකෝ වගේ අස්සන්නේොටිට එක වගේ අස්සන්නේ ගුණත්මක බාව කොලටියයකට සිද්ධන හනිතමපුත මේ ආකාරයට අසන නෙල්න අවස්ථාවවිත අසනු පාරිබෝගික අතර පත්ව තුරු මේ සිදුවු හා නීතම අපි පසු අස්සු හනි කෙළ කිය ම හිතරනවට බනාවබෝධයක්යගෙන් ලැබුණ අපි කතාගර හිම් පරිබෝජනයේදපුතේ පරිබෝගි ඇදැ මිලද ර්ගනිවෙරල මේ දවල් පරිභෝජනය කරද විේෂයෙන්ම මත්සය අසනු පපුත ත් පි ු ෙද ගන්න මේ අප කප මස කොට ොතියා විදන්න නැතම් සම්පර් ත් කර දු න්න ගෙනනාව අපේ ත් කලා. ිසුදු කල නවත ි සෝද ගන්න නතු කොට සල්ඩ කපල දුන්න න අපට මත්සේ මත්සේ අපි ගත්ත ලෝ හ රක් කර න මසක්ක ැ ලට කල හ ට ම සසලට න අලිකඩුවන් පව කපලදන්න කපල නැත අපි ගන්න දැන් ලසියම රගන්න පුළුවන් පති මේ යන්ත්‍රෝනිින් ක පන නත්තැන් අපි දන්න මාලු ිස්කරල ඇතිමාලු පහි ාවිතා කල. විල ලු පල වශ්‍ය පාන ි පොඩික ල් න පොිකල් ොටන ශ ප්‍රතාව යන පලද ඉති ෙරට ගරාාවට පසේවා ඩ වල් ොට ත් ල න්න අතුන හන් කොට වත් කලද වාගේ පදරාව කොට තවත්ත නතිම පිසුදු කර ත් කරලාි ේදේවල් තවත් පිරිසුදු ජලයෙන්න ප නිවැරදි සෝදා ගනීම සි තැල නති ව පවේස සෝදාගන පිරිසතු කරම පිරිසුදු ජාලයේ තවදුටත් පිරිසුදු කර ගරීම සෝදාගනීම කරන්නන. එක්කෙක් දිනට අවශ්‍ය ප්‍රමාණ ඇසුරුම් වල බහ. ශීත කරණේ අි ශීත කටේරය තුේ ගඩා කර දැ අප මාලු කෙලුව එකක් ගෙනවාවන අපිෙම ගෙදර තුන්දන්නේෙ කර දෙනෙක්ින් වගේලික වල් තොට ගන්නඕන. නට ඇලි ගන්න හ ග හර ද පි පුතේ මේ පස න න පි සුද ානතු නට තම් පිරිසුදු වරත්තුනක ද නිවර ද ට හල පති ම මේ ්‍රීචන අධි ශීතනකොටේ දිි් ි සරක තම පුතමක දදාලාපි තියන් එනම් අතර තියාගන්න පුතේ දරුවුණේ එක් එක් දිනට අවශ්‍ය ප්‍රමාණයන්න බල එකටම එකම කවර එක දාලා එකම බඳදුරග දාල තිල ැරින් සරේ අපි දේ වතරේ දාලා එහෙම ගන්න නැහැ නම්ක්ෙක් දිනට අවශ්‍ය ප්‍රමාණය ඇසුරම්මල බා. ඒවා නිවරදි ආකාරරිල පුතේ ිත කන අදි ීතන කොටේ තු ලත් මහතාපතති ගඩා කරන්න දරුවන. නිසේ චීත කරන අධිෂත කොටේ තම පිරිසුද තත්තේ පත්ගෙන සිදදු කරන න ද පුතේ වගේ පදරගේ පැණි ආහර කොටස් ේදවල් පොස්කකාපු දේවල් තිබරුණන් රලු නැවම් ආහාරමතරත් මෙවා ආසාදනීමට හැකි අවතිය සපති විශේෂන අධිශීතන කොටේ බලන්න මේවාගේ ර මාල්ලු ගෙල්ල රතු පාට වෙ යි බැදල තිනගේ වයින් කල්ල පරිසුදු කරගන්න න දේපත පර වෙච්ච ගඩා කල් ගත වෙච්ච මාලු කෑලි ඒගේ කොට ස් ල පඩ ොඩ පේ ෑල . තියෙන්න්න පුළුවන් ඒ යිවත් කරල නෙව් නැවු මසුන් අආයා මස්සය හර්දාන වන මෙඩී්‍රීරක වගේ අදි ීතන කොටේරය වගේම ප්‍රීතරනය පහල කොටසත් ඒ ්‍රේස් මනාව පිරිසුදු කරලා දියපති අ සතියකට සරයක්හරි ඩුම තරමම පිරිසුදු කලලා ම පිරිසු තත් තියාගන පැර නිියල ලුල ොටස් දක ෑල නිමට හිතල ඔ නිවසේ තත්තේට පිවට අනුම කරනවාද කියල ඔබ නිවසම ලමටගන්න ල ද මගක තියගන්න හෙන නිවසේ චීතනය. ීතරනේ අධිශීතක කට ේ දුවේ පොතේ පරිසු තත්ය පවත්වා ගනීම. අති ශේෙන්ම වැදගත්වනවා ඒ පිළිබඳවත් ඔබ ශලිලිමත්යෙන් හොඳයි දවපතයෙනන අපි විශේෂෙන් මත්සය අස්නම. ල පසු අස්සනු ක්‍රියාකාරකම් අස්සනු නෙලීමේ සිට පරිභෝජනය කරන අවස්ථාව දක්වාම්පුති කොහොමද නිවැරදිව සිදු කරගන්න ආකාරයයි ආදර දුව දුව පපතතිේ දරුණ බත්තක කතාගරි ම තනවා මේ ප්‍ර්නාවත්ට සාර්ක ගොඩදාගන්න පුළන් මේ ප්‍රශ්න නවතහනො පොති තර හඩුපුල තිබඩෙ කටිකුත්ති තම සාර්ථකවාහසන්රගන්න පුල්හන් කෙන හැගේම අපිතුළතිෙන ඔබටත් ඒ ශක්තිය අනිවාරය ැති දුව පති ඉදිරියට යමො හරි අප නවා බීකොටසර දුවේ පපුති තා හොඳද ප්‍රශ්නයක් තවත් පපුති ඒ ප්‍රශ් බීකුට සිටයන දන රජානා ප්‍රශ්නයක් ප්‍රධාන කොට තුනක සමන්ිත ඒකට බීකොට සසීකුට සපියන්නේ ප්‍රශ්නය බීකොට සර දරුවුණ බලන්න බීකොට සෞඛ්‍යරක්ෂිත නොවන ආහාර නිසා පති අන්නබලන්න සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර නිසා මිනිසාගේ සෞඛ්‍යයට ඇතිවන ගැටලු සෞඛ්‍යරක්ෂිත නොවන ආහාරයක් නිසා මිනිසාගේ සෞඛ්‍යයට ඇතිවන ගැටලුකා. ඒවා මඟහරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග උදාහරණ ඇසුරින් පැහැදිලි කරන්න ෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත නුවන ආහාර මනුවවද මේ සෞඛ්‍ය රක්ෂිත නොවන ආහාර කියන්නලුව ඉති. එනම් මේ සෞඛ්‍ය ආරක්ෂිත නොුවන ර නරක් වූ ආහාර වෙන්න පුළුවන්. ආහාරයක් නරක්වීමේදී ආහාරය වයිනි ආහාර පැහැයි රසයි ගන්ද, ම ේද පති එන්න මේ ගුණාත්මක ලක්‍ෂණ අපි දන්නවා ආහාරයක් සතු ගුණාත්මක ලක්‍ෂණ තියන වදේ පති ආහාරය පෙනුමනැත්තම් පැහැයි ආහාරේ වයනි ආහාරේ සුවන්ද ආහාරේ රසයවගේ අප මේ පංච ඉන්දරීන් ගින් අපිට දැනගන්න පුළුවන් ලක්ෂණතියන පති ආහාරේ ගුණාත්මක ලක්ෂණ අපි දන්නවනේද මෙන්න මේ ගුණාත්මක ලක්ෂණපුතේ පරිභෝජනයට ගත නොහැකි තත්ත්වේයට පරිබෝජයට ගත නොහැකි තත්වයට අප්‍රසන්න තත්වයකට පත්වීම තමයි දර අපි ආර නරක්වීම කෙල හඳන්න එහනම් පපුතේ මේ නරක් වෙච්ච හාර පරිබෝජයට නොදුසුදු නොසුදු සෞඛ්‍ය රක්ෂිත නොවන නිරාාවරණය කලතිය ආහාර අපි දන්නවදී පපුතේ ඉතින් විධ අපද්‍රවිය ඔලින් දෂිතවන විධ රසානික දවන්න පුළන් ලෙඩරෝ ගඇතිකරන්න හේතු කාරන චද්‍ර ජීවින්න්න පුළන් එන්න මේ ට නිරාාවර්නල දෂි ආරද පපුතේ අපි දන්නවා සෞඛ්‍යයට තරජනයක් එවැනි ආහාර සෞඛ්‍ය ආරක්ෂිත වන්නන්නේ දුවී පුතේ එනම් මතකතයා ගන්න දරුවනේ. මේ ප්‍රස්තින් අහන් සෞඛ්‍ය ආරක්ෂිද ොවන ආහාර නිසා මිනිසාගේ සෞඛඛ්‍යයට ඇති වන ගැටල් මිනිසාගේ සෞඛ්‍යයට ඇතිව ගැටලුකා ඒවා මගහරවා ගැනීමට ගතහැකි ක්‍රියාමාරග උදාහරණ ඇ සුරින් පහැදිලි කරන්න එකළ කියන්නේ එඟ අපිය මුදදු විපද කෙල්ීම පිතට හැදිීමට ලක්ුණ විස්සක්්දිර තිය දරුණේ සුපුරදු පරිදි ැටලු තරක් නම්කරනුවට දරුවනේ එක ගැටලුකට ලකුණු දහය බැගින් ලකුණු හතලියයක් දිරතිෙන දීපති ගැටලු හතර සඳහා විශසඳුම් සඳහන් කිරීම දුවපපුති එක ගැටලෝකට ලකුණු දහය බගින් හතරට ලකුණු හතලියේ අසුුවයි උඩ හැඳින්නීමට විස්සයි ලකුණු ස අයිදුවපපුතේ විදිහයට හම්බේ තියෙන මේ කාලය විනාඩි දහයක් තියෙනවා මේ ප්‍රශ්නයට පිළිතුරුල වීමට අපි දි නීතියක් මේ බලන්ග මිනිසාගේ සෞඛ්‍යයට අහිතකරවන ලෙස අන්න බලන මිනිසාගේ සෞඛ්‍යයට හිතකර නොවන විදියටට එකනක් මනිසාගේ සෞඛකයට අහිත කරන්න ලස. ජයිවී රසායිනික හා බෞතික ආපදාවලට නිරාවරණය වූ ආහාර සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාරවේ මන් මතක ට ංකිව චුද්‍රජීන් මගින් වෙන්න පුළ අම්පපුතේ ක්‍රමි සත්තුමගේ හාජීවවින් මගින් අන ජයවී අනතුරකට නැතන් රසායනික ද්‍රව්විය පපුතේය අහිතකර සරහිත රසායනික ද්‍රවී අඩංගු එමන තම් ෞතික දේවල් එක වෙච් බෞතික විද්‍යාත්මක වෙච්චහසා් දෙකත් අනතුරක භාන ච්චාරයක් වන්න පුළ ගලාහ ේ ෙජ් එකින් ලස් දුරු ොහරි කොටස් එකතුවෙල දවිල කොටස් ගල් ඇදරුවන මෙ මෙවැනි අපද්‍රවේ බාහිර ද්‍රාව එක වෙච්ච බෞතික වශයෙන් අප විිත්‍රවන එතම් බෞතික වශයෙන් ආපදාවකට බෞතිකආ අපපදාවකට අනතුරකට ලක්වෙච්චාහර දේබති අපිට හඳුන්න්න පුළුවන් මේ සෞඛ්‍ය රක්ෂිත නොවන ආහාර විදියට. ලදී පුතේ නම්මොකද සෞඛ්‍යාරක්ෂි නොන හාරයක් කියයෙන් සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාරයක් කියෙන කෙනා බලමු දරුුණිය මිනිසාගේ සෞඛ්‍යයට අහිත කර සෞඛ්‍ය රක්ෂි නොන කිය පුකන් අපි දියන්න පුළන් අපි දන්නඔයා මිනිසාගේ සෞඛ්‍යයට අහිත කරයි මිනිසාගේ සෞඛකයට අහිත කරවන ලෙස ජයිවීය ජීව විද්‍යාත්මක තුොරක් වෙන්න පුළුවන් පැරසයිට් එකක් එ වන තං ශුද්‍ර ජීවියෙක් මගි නාසාධන වෙලාතියෙන්ට පුළන්දරූුණිය රසායිනික දැන් අහිතකර රසායක ද්‍රවියක්ගෙන පපුලන් හිස්තමින්න් වගේිය බැරලෝහ වගේ දෙයක් කුසි රසාහික ද්‍රාවිය වල්නාශක වගේ ද්‍රව්වී අහිතකර රසානික ද්‍රව්‍ය දී පපුති හානිදායක සයිනයි් වෙනි විසක් වෙන්න පුළුවන් හිස්තමීන් වැනි දෙයක්ක් වෙන්න පුළුවන්දරුවනි මේ රසායිනික හා බෞති ආපදාවලට අන්න ලක්වෙච්ච නිරාවරණය වෙච්ච ආහාර තමයි දරුවනේ සෞඛ්‍යා රක්‍ෂිත නුවන හාරයක් එෙනම් දැන්ඔබට කෙලින්ම කියන්න පුළුවන් මිනිසාගේ සෞඛ්‍යයට හානිකර තැන් අහිත කරවන චයිී රසායිනි සහ බෞතික වශයෙන් ආපදාවලට නිණය බෞතික ආපද රසායනික හා ජයිවී වශයෙන් ආපදාවට නිරාවරණය වෙච්ච ආහාර තමයිද සෞඛ්‍යා රක්ෂිත නොන ආහාරයක් කියන්න නිවර දි හැඳින්වීම දරුවන පැහැදිලි හැඳින්වීමක් එක මෙ බලන්න මං්ඥොක් අපිසීමේදී එවයෙන් කැන මොනද සයන සයිනයි් මුක්තවීම මගින් ආහාර විශවී ඇතිවන්න පුළුවන් මොක් කවල සයියි් විසතතිය තරම යොක්ක පිසීමේදී හල තම්බන්ඩ ිපා කියනවානේ මයොක්කවල සයිනයිට් විශසතියනවා කියලා කියනව නේද. අනිවාරෙන්ම අපි කියනු අනබල සයිනට් විතතියන පුළලා මනයොක්ක ඇරල තම්බන්න කියෙන පයන වහල මංයොක්ක තම්බන්ඩ පාගේ කියල නිතරම කියන. එනම් බලන්න දරුවනේ මං්ඥොක්ක පිසීමේදී ම්ඥොක්ක පපිසීමේදී එයෙන් මමුක්තවීම මගින් ආහාර විශවීමඇතිවන්න පුළුව. මං්නොක්කවල පිෂ්ටයේ අන්තරගත මේ සයනයි් සංයෝග පුතයි තාපය හමුවේදී එයෙන් විදිහට හයිජෙන් සයිනයිඩ් විහට තාපය හමුුවේදී එයා ඉවත්වීම සිද්ධ වෙනවා දරුවනි එක නිසා පිසීමේදී පියන විවුෘත්ත කරලා මනාව තම්බා ගැනීමෙන් Hයෙන් ඉවත්වීම සිද්ධ වෙනවා මේ සයිනයිට් මගින් ඇතිවන විසපුතේ අපිට ඉවත් කර ගැනීමට හැකියාවක් තියීම එන්න න්න එ එකකාවස්ථාවක් ඔන්න එක අවස්ථාවක් මොකද දරුවනේ මං්යොක්ක පිසීමේදී මතකතාගෙන එයෙන් හයිඩ්‍රජන් සයින් මුක්තදවීම වගින් ආහාර විෂවෙන්න පුළහන් මං්යොක්කවල පිෂ්ටයේ අන්තරගත මේ සයිනයි් සංයෝගපුතේ තාපය හමුුවේදී එයෙන් විදිහයට ඉවත්වනු හියිඩ්‍රජන් සයිනයි් විදිහට ඉවත්වෙන දරුණ එහෙනම් අපිට ංක පිසීමේද කියයන විවෘත කළ කවදාවත් අම්මල මං්යොක තම්බනකොට මුඩිය වහල අරර මුදි වහල පියන වහ තම්බන්නන්නේ බති අනිවාරෙන්ම පිසේදි ම්්‍යොක තම්බ ගන්නකොට කියයන විවෘත කරලා හොින් තම්බා ගැනීමෙන් මේ එත්සයෙන් ඉවත්තල යනු එමගින් අපිට සයිනයි් විස ඇතිවෙන්නේ හානිවෙන්නේ නැහැ නඟකත් විශේෂයෙන් මතක තියාගන්න ඕන සුවිශේෂිත කරුණක් දරුවුණ. ආහාර සැකසීම සොඳහා භාවිතා කරන්න අහිත කර ඊවර්ණක නිසා අන්න බලන පොති ආහාර සැකසීමදී යොදාගන්නමේ අහිතකර ඊවර්ණක වර්ණය ලබවර්න ලබාගන්න වර්ණවත් භාවයක් ලබා ගැනීම සොදා. යොදාගන්න මේ අහිතකර ඊවර්ණකත් පති අපි දන්නවා. අනිවායම කුඩා දරුවන්ගේ අධික්‍රියාකාරීත්වය ඇඳම හා ආසාත්මික තාලජී ඇති කරඩ හේතුවක්කෙන දෙවනි කරණාවිදීට. හාර සැකසීමේදී භාවිතා කරන මේ අහිතකර ඊවර්ණක හින්ද දරුවනේ. විශේෂයෙන් කුඩා දරුවන්ගේ අධි ක්‍රියාකාරයුත්තේ. කුඩා දරුවන් තුළ අධි ක්‍රියාකාරික්ත්වයක් ඇති කරන්න ඇදුම හා ආසාත්මිකතා ඇතිකරන්න හේතුවන දරුවනේ මේ ඊවර්ණක හිනම් හොඳින් මතගතියාගන්න මේ ඊවර්ණක විදිහට ළමයින්ට ඉතාම අනතුරුදායක ඊවර්ණකටිකත්තිී නො. විශේෂයෙන්ම මේ ආහාර ලේබල්ල ලද. බලන්න පුුවන්දරුවුණේ ලබල්ලක මේ වර්ණක අඩංගුවනවද කියන පිළිබඳ ඔබට සැලකිලිමත්තවෙන්න පුුවන් බලන් ේබලය එක මේ මොනුවවද භාවිතයට ආහාර සඳහා අනුමත වර්ණක මනුවවද මෙන්න මේ ඒවර්ණක නුසු දුසු විශේෂෙන්ම දරුවන්ට අධික්‍රියාකාරරිීත්වය ඇඳම හා ඇලජී ආසාත්මිකතා ඇතිකිරීමට හේතුුණන ඊවර්ණකතමයි දරුවනේ මෙ මේ ඊ එකසිය විසිතුන23ඒවගේම ඊ 153 නැත ඊ එකසිය පනස්තුන වතියන්න ඊ එකසිය විසිතුන සහ ඊ එකසිය පනස්තුන වැනි වර්ණක ළමයින්ට ඉතාම අනතුරු දායකයි මෙනි ඉතාම අනතුරු දායක වර්ණක පැණිබීම වර්ග දරුවන්ට අනිවවාරයෙන්ම දරුණේ ලබද දෙනවා බිස්කට් පැිබීම නිතරම ලබා දෙනු ඉති ඒ විශේෂෙන් ඒවාගේ අනතුර දායකයක් විදිර අපි ාම්මෝ ඉල්ලත් අඳුන්ුවාන හ බිස්කට් වර්ගල ාමයිල්න්තර්ගත වෙනවා කිරිපිටිවල ෆාම්මයිල්න්තර්ගත වෙනවා දුවේපුතේ දුවන්ට ඉතාම අහිත කරයක ඒවා පිළිකාරක් විදිට ක්‍රියත්මගෙනවා කියලා මේ වෙනකටත් අහවරු කරගෙන තියෙනවා විශේෂෙන් මේ ආහාර අනුභවිදි දරුවන් සොඳ හාර තෝර ගැනීමේදදිදේපුතේ තාම සැලකිරිමත් එන්න ඕ ඒ වගේ සෝජ මට බෝල්වැනි කරමාන්තවලදී මහාපරිමාණ ව්‍යපාර විදිට කරගෙනවට භාවිතා කරන සෝඩියම් නයි්‍රේට් වගේ අඩංගු සංයෝග හම අධි විස සහිතයි තින් ොහලාට ල පමිස සාතකේ තත්ොලමනා කරන පද්දති අරග මේ වෙනට විත් ද්‍රවී යොදාගන මේ නි්පාදන සිදුරන ඒ ක්‍රියාවලේ සිදුරගන්න වශයන වි ද්‍රව යදාධගන එක නිවාරයම බලා අදග දවිය පිබඳ චලකලිමත්වෙල දරුවන මලද ගනීම සිදු කරන්න නේ දරුවන් සොඳහා විශේෂෙන් මේ පැණිීම වර්ග සිරප්වාරග. ේල් තරගනීමේද හාරද්‍රවේ තෝර ගැනීමේද මේ වර්ණ ගන්නල්ල දහාරත දරුවන්න්න එතට තාම ජනප්‍රය මේ දේවල් ජලි වගේ දේවල් අපි දන්නවා දරු ඉතාම මේට කැමත්තක් පල කරනවා ප්‍රකාශකරනවා ඉති දෙවාපයො දරුවන්න කොට ඉල්ලනට අරන් දෙවා නමු දරුව හොද මතගති ගන්න නංගි මල්ලෙට දවල් අරන් දෙනකට ඕොල්ලන් ව මල ගන්නකොට මෙන්න මේ ඒවර්ණ සම්බන්ධයෙන් සැලිකිලිමත් එන්නවන දපති. විශේෂයෙන්ම ඒ එකසිය විසිතුන E 123 සහ. 153 ඒ එකසිය විසිතුන සහ ඒ එකසිය පනස්තුන කියන වර්ණක ළමයින් ටිටතාමා අනතුරදායකයි එක විශේෂයෙන් මතතියගන් ඒ වගේම මේ ගැටලු මගැහැරවීම සඳහා මෙන්න අනුමත ආහාරවර්ණක අනුමත වරණක තිය පතේ වර්ණ ගැනීමට ආහාර වර්ණ ගැනීම සඳ අනුමත වර්ණක හානිදායක නොවනව වර්ණ විදිහට හඳුනා ගන තියෙන දරුවන අපිට ආහාර සැකසීම සඳහා භාවිතයට අනුමතවර්ණක විදියට මෙන්න මේ වර්ණක යුදාගන්න පුළුවන් ඒ එකසිය විසි දෙක ඊ එකසය හතලිස්තුන ඒ එකසිය තිස් දෙක වඩාත්ම හොඳ මේ වර්ණක අඩංගු නොවන වර්ණ කෘතිීමම වර්ණකා අඩග නොවනාහා බිලදී ගනීමයි පුතේ වඩාත්ම හොඳ වෙන්නේ. විශේෂයම දේශීය එල පලතුරු අපිදන්නවාදුවේපුතේ මේ පලතුරු ෂෙරප්පොලට පලතුරු පානවාර්ග කල්කක්සලද කෘතිීමම පාන දුඩම් පාන ඇදුවේ පුතේ විේෂෙන් සබ්්‍රිංක්විට අපිහඳුන්න නේව ඒවාගේ පලතුරු පල්ප එකතු කල්ලා තු පල් පෝල්ඩ මේ කුතේම වර්ණක ය දල සකස් කරල තින්න දේවල්ල් දරුවන්ට ලබා දෙෙනවාට වඩා දේශීය වසයෙන් අපේ රතුල නි්පා අපේ රට තුළ හැදෙන පළතුර තියෙනවා දරුවනේ අපි දන්නවා දේශය නාරංවර්ග ොඩම් වර්ගතියනවා පැනිදු දන්තියෙනවා ඇබුල් දුොඩන්තියෙනවා මේ ප නාරං වර්ග තින අපේ රට හැදෙන ලාවුලු පලතුරුුවර්ග බෙලි කොච්චර දේවල් තිනොද අපේ අපි අර කියන අපේ අම්බ දබ නාරංමේද කෙසෙල් ඇ කොස් වැලවරක මේවාගේ දේවල් අපේ දේශී ගුණදායක පෝෂිපධාර්ථ බහුල කදි බහුල ලමයිට අවශකරන පෝෂපධාර්ථ ලබා දෙන්න පුළුවන් අපේ දේශය පළතුරතිවා දේශී දොඩන්ටික් දෙන්න පුළන්දරුවුණේ ේශීව අපේ හැදන අබතයෙනවායි තාම රසුවත් අතම් යනවා අප දේශී වෙලද පොල්ලල ේ දේශී ගොව නිෂ්පාදයක දේ ගවල හදගන්න ල එල්ලු පලතුර දේ පිට ගේ ප ඩක්දනවට වඩා පිදන්න මේ ජදසෙක් විදර මේවාදනට වඩා පලතුරක් විට දරුවන්ට නංගිලමල්ලටගේ ඔබට ේ දවවා ලබාගන්න පුලුවනන් එක ඉතාම වටිනවා දේ පොති. එක හොඳට මතතියාගන්න ශේශෂෙන්ම දේශය නොල පලතුරු අර්ග පලතුර බීම මිලදී ගන්නට වඩ පලතුරු ගන්න පුළුවනන් ඉතාමත්ම වැදගත්දේ පපුතේ ඉන් අතටම කිරි ගත් ප්‍රශ්මීල්ක එකක් තයි හොඳ වෙන්න්න ද ේ පොති රසගන්න . ොල නැති අප රසකාරක අඩංගු කල්ල නැති නැවම් ක කියලා ිරතියන නැවුම් එලකිපාන හොඳයි දේ පපුති එනතු සීනි චොකලට් කලවන් කල තිය දේල් නිලාවාගේ දවල් දාලාතියෙන අඒවාගේම රසකාරක එකතු කල්ල දයන දේවල් සියල්ම අහිත කරයි එනිසා බොහෝවිට මේ වර්ණ නොේද ආහරපාන වර්ගමිල දිගන්න පුළහන්ඒ එකතමයි අපේ සෞඛ්‍ය රක්චිත භාවවිට ඉතාමත්ම වැදගත්තන්න නො ප අහලතෙනන ොහොඳ නරට දෙකට කටමය කියනේ දෙ කටපරිස් සංකරගත්තොත් වැඩ ආයිශකාලයක් ජවතෙන්න්න පුළලන් වැඩකාලයක් ජීවත්තයන්න පුල නිරෝගීව ජීවතෙන පුලන් ජය හොඳට පානය කරන්න දරුවන ජයතම ඇත්තම දිනකට වැඩි ජල ප්‍රමාණයක් ්‍රීට්‍ර ප්‍රමායක් පානය කිරීම, බොහෝ රෝගාදොලින් තොර නිරෝගිමත් ජීවිතයක් ගත කරන්න පුලන් නැවුම් එලවලු පළතුරු පලාවර්ග ආහාරයට එකතු කරගන්න දුවපුේ විශේෂෙන්ම සකස් කරනල දාහාර අධිකලෙස සකසනල දහාර පස්පොට් කියන දේවල් ආහාරයට ගැනීමෙන් වලකින්න කිය එක බොහෝම් ට දරුවට විශේෂෙන්ම දරුවටම ඉල්ලා සිට දෝ මොකද අපි මේ දේවල්රන්නකට අප දර දවල තා ද. ත් කිරීම අතිශයෙන් වැදගත්තයෙනවා එහහි අන්දවිපපුතේ මෙන්න මේ ගැටලුව මඟහරවාගැනම් සොදා අනුමත ආහාර වර්ණක කිහිපයක්ත් තියෙනවා ආහාර සකසීම සොඳදා භාවිතා කරන්න පුළුවන් ඊ එකසිේ විසි දෙක 122 143 සහ 32 කෙන ඊ කාන්ඩ අයත් ආහාර සැකසයම් සොදා භාවිතාවන ඊ එකසිය විසි දෙක ඒසය හතලස්තුන සහ ඒ එකේ තිස්ක භාවිතාරන කිසිම විටග මෙන්න මේ රතු පාටෙන් තද රතු පාටෙන් සඳහන් ලදන එකසේ විසිිතුුණ සහ ඒ එකසේ පනස්තුන කියෙන වර්ණ ක ළමයින්ට ඉතා මානතතුරු දායකයි කියෙක විශේෂෙන් අවධරනය කරන්නුන් දරුවු හොඳ පිදිරියටටිය. නොපිස්සූ ආහාර ලෙස භාවිතා කරන කොල පැහැ පළතුරු එලවලු ආහාරයට ගැනීම මගින් ආමාශයේ ආබාද අජීරණය බඩපිපුම වමනය ඇතිවීමම් අන්න බල නොපිසූ ආහාර ලෙස භාවිතා කරන නොපිසන ලද ආහාර විදිට ඔයන් නැතුව රත් කරන්න නැතුව ොිසන ලද ආහාර විදියට කොල පැහැ පළතුරු එලවොලු ආහාරයට ගැනීමෙන් මගින් ආමාශයේ ආබාද අජීරණ බඩපිපුමු වන වමනය වගේ දේවල් ඇතිවැඩිට තිනොදරුණේ එකත් මතකතියාගන්න. නොපිසූ ආහාර භාවිතා කරන පහැ පලතුරු එලොවලු ආහාරිට ගැනීම මගින් ආමාශය ආබාද අජීරණ බඩපිපම වනේ වගේ දෙවලති ගොඩක්යි අමුව ලෝලු කනවස්ථාව දැකල විශේෂ මොනවාද වරනන්නේ. කොල පැහැ පලතුරු එලවලු ආහාරියට ගැනීමමකින් ආමාශ්‍යය ආබාධ අජීරණේ බඩ පිපුම වන ඇතිවීම සිද්ධියන කරට්ට එහම ඒව අපි විශේෂෙන් ආහාරට ගන්නධදි වදන ඒවා මේට දාලනය මොද පිපී මේඒ දරුණ සලාධ වර්රග අපි දන්නව විශේෂ ඒවා මේ ආහාරිට ගැනීම සිදුකන්නවා ඉතින් ඒව නිී මෙතන කතා කරන්නන්නේ නොපිසු ආහාරවිදියට භාවිතාගන්න කොල පැහැ පලතුරු එඩවලු ආහාරියට ගැනීමගේ ආශය ආබාධ අජයන්නේ බඩ පිපුමු වමනේ ව දේවල් ඇතිවෙන්න පුළුව. කොළ පැහැ පළහා එලවලු වගා තුළ වගා තුළ නිවැරදි කුෂිකාර්මික පිළිවෙත් අනුගමනය නොකිරීම නිසාපෘති අපිරිසදු ජල සම්පාධනය වැනි මගින් සැල්මොනෙල්ලා ඊකෝලයි ඒවාගේ ලිස්ටිරයා වැනි විබාන්දරුවනේ ලිස්ටරයා වැනි ශුද්්‍රජීවීෙන් වරධනීම සිද්ධ වෙන පුළුවන්දරුවුණ ගේ සුදජී වර්දයනල ොක්ද දැන් අපි විශේෂයෙන්ම කතාගන්න අදුවයේ පුතේ මේ පසුව අස්ස වනු ක්‍රියාකාරකම්බලදී විශේෂෙන්ම මේ පසුව අස්ස වනු ක්‍රියාකාරකම්වලට කලින් සිදුකරන පෙර අස්වනු සාධක. එකග අස්සනු වගශේෂත්‍රයේ පවතින කායේදී සිදුකරු ලබ මේ ජල සම්පාදන කටයුතුවාගේ දේව. අපිදන්නවා ශේෂෙන් මෙම කොල එලවොලු පලාවර්ග වගේ දේවල්. සාමානි අමුවෙන්න්නේ පුතේ අපි ආහාරයට ගන්නේ විශේෂෙන් මේ කොළ වර්ග කොල සලාද සලාග මේ කැන පොළවර්ග කියලා කිය ඒකයිවිැින් මං මේ සඳහන් කරේ විශේෂයෙන්ම මේ මොනවද ගොටු කළ මුකුණ යන්න වගේ දේවල්. අපි දන්නවා මේ සලා ගොටු කොළ මුකුණු යන්න වගේ දේල් සලා හදල අපි ආහාරයට ගන්නවා දවේ බුති අමුවෙන් ආහාරයට ගන්නවන්න. ගේ මේ ොඒවා පලාවර්ගම දේවල් සඳ මත දයන්න ඉතාම පිසුදු තත්වේ ජල විත කරන්නවවා. දැන් කුෂිර්මාන්තයේදී අපි බලාපපුරොත්තියන්නේ හැමවස්ථාවයි එකදීම තාම පිසුදත්ේ ලය ෝගොටි ගන්න කර. නමුත් අපි මේ අමුවෙන් ආහාරයට ගන්න දේවල් මේ කොලේලවලු පලාවරග වගේ අමුවෙන් ආහාරයට ගන්න හාරද්‍රාවිතියන මෙන්න මේ ආහාර වර්ග සඳහා නම් මතකතියාගන්න සම්පාධනය කළ යුත්තේ ඉතාම පිරිසුදුතත්වය ජලය මේ ජලය කරහා. අර මෙතන සඳහන් කරලා තියෙන සැල්මොනෙල්ලා ඒවාගේම ඒ කෝලයි ලිස්්‍රයාවෙනි සුද්‍ර ජීවීන් සරිර ගතවෙන්න පුළන් වරදනවීම සිද් වෙන්න පුළන් අපිදන්වා මේ ජලය සිතු අපි දන්නවාමේ සැල්මොනෙල්ලා ඒ කෝලයි වගේ සුද්‍රජීවී ජීවත්වෙන දලුණේ. හරි එහෙනම් මෙ මගහැර ගැනීම මේ මඟහැරීම සඳ ජලරූපිත වගේ පද්ධති භාවිතය පානයේ ගුණාත් පින්ඩුතු ජල සම්පාදනය නිවැරදිව සැසුකාබණික පුහර භාවිතය සදුසී පති මත දැන හම් මේ මගහැරීම සඳ ජලරෝපිත වගේා පද්ධති භාවිතය එවගේම පානය ගුණාත්මයෙන් යුද් ජලය සම්පාදයන පානය ජය තියන ගුණාත්මක තත්වය තින ලය මෙවැනි එලෝලු පලාවර්ග නිෂ්පාදනයදී ජල සම්පාදනනි සදා යොදා ගැනීම දරුණේ අතිශයෙන්ම වැදගත්වෙනවා එක මෙතැනදී විශේෂයෙන්ම දලපුතරට කියන්න අවශ්‍යය හතරම. වියන්ජනවලට එකතු කරන කහකුඩුවල වර්ණයේ දීප්තිමත් බව වැඩි කිරීමට එකතු කරන ලෙඩ් ක්‍රෝමේට්ටි අඩංගු ලෙඩ දේහේ තුළ එක්්‍රැස්වීම මගින් ජානවිකෘටිුවඳ තත්වනි ගැටලුුවෙන කවදපුතේ මේ ඒ යම් පී කලා පිහඳුුවනේ කවදපුතේ ලෙඩ් ෙඩ්වල සංකේතයම කක්දරුුණ ම. ි සිම්පල් මේ අරතම පි ලෙඩ් කියල කියන්න තවත් දිට මෙයා හඳුන නමත් තමයි කවුද ඊ යම් කියල මොව හඳුන් නොනො මේ අරථමා ඊ යම් කියලා කියන්නේත් එහෙනම් වෑජනවලට එකතුගන්න කහකුඩු විශේෂෙන් මේ ආහාර අප මිෂ්්‍රණ විදිහට දුව පපුොතේ ලංකාවේ අධික විදියටට අිකලෙස් ශ්‍රීලංකා තුල අප මිශ්්‍රණ ව ආහාරද්‍රව විදයට පොතේ මේ කු බඩුව අපිටහඳදුන්න පුුව. මිරිස්කුඩු සඳහා ඩොල් කුඩු භාවිතාකරනම මිරිස්කුඩු සඳහා පාහන්කුඩු භාවිතා කරන්නවා. ඒවගේ අපි දන්නව කහකොඩුවලට සහල් පිටි බඩහිරුගු පිටි නොයෙකුත් මේ කියන වර්ණක වර්ග යොදාගෙනින් මගින් පහුගේක කාලේදේ කහ අපනයිනේ. කහ ආනායනයේ සම්පූර්ම නතර කලා තිබුණු කාලෙකුබඩ මතකයි කහ විදියට ව්‍යාජ කහවර්ග විධ අප මිශ්්‍රකයදූ කහවර්ගපුතේ, වෙල්ලඳ පොල තුළ හමූුණන අදේශය වෙෙන්ද පුළ තුළ හමුණ. ඒවාගේම සෝස් සඳහා විධ ගම්වර්ග භාවිතා කල්ල නි්පාදනය කරලා. ලංකාවි ප්‍රධාන නගරෝලින්ේදවල් හමූ දරුව. ලංකාවතුන මේ කුළ බඩු අප ිශ්‍රණයපති අධකෝම සිදුන විශේෂෙන්ම ගම්මිරිස් ගම්මිරිස් සඳහාපි දන්නවා විශේෂයෙන්ම. ගම්මිස් සඳහා පැපොල් ඇට යොදාගන්න මොස්ථාතියනවා අපිදන්න. ඉති මේ ලංකාවතුල කුරුබඩුනම් ප්‍රධා ලෙස අපමිශ්ෂණයට ලක්කෙන එලෙස අපමිශ්ෂණයේදි ඌච දෙයක්ත්තමා පපුතේ කහක්ුළ. ාද ඒවගේ අපි දන්න කුරහම් පිටිවලට එකතු කන්නවා දරුණේ සහල් පිටි පාම් පිටි වගේ දේවන් මේ කුරහම් පිටිවල්ට එකතුරන්න මොක දේව හිග නිසා මේ වෙලෙන්ද නැත්තම් ව්‍යාපාරිකු වැඩි ලාබයක් ලබා ගැනීම සඳහ. ඒ බර වැඩි කර ගන්න ඒවට විධ ද්‍රෞ්්‍ය එකතු කරනවා මේයාආකාරයට අප මිශ්‍රණ කරනවා ආහාරවල්ටි තිකි තාම මේ අපි දන්නවාඒ ඉතාමම අබාගි සම්පන්න කටයුත්තක්ඒ ඇත්තටම මිනිසාට ඇත්තරම මේකින් අපි දන්නවා අර වාර්ථිකෝ පාඩුවක්ෙන වගේම ප්‍රබල ක්ක ැටු ඇති ඩ හේවක් ෙනවාද ේපපුත තාමත්ම. දෂිත ක්‍රියාවලයක් මේක ලංකාව බහුලොම සිද්වන දෙයා අපි දන්න වියන්ජනවලට එකතු කරන මේ මේ මගින් මේ අයිති අවුුණුත් අපි දන්නවා පරිභෝගසේ අධිකාරීම මගින් අපි දන්නවා ආරක්ෂාව සඳහා විශේෂ මහාර පනතක් තියන ඒ අහාර පනත ක්‍රියත්මකන ප්‍රාන බලදරය අවිිර සෞඛේ අධ්‍යක්ෂ ජනරාල්ලරයා අපිට හඳන්න පුළුව ඒ හෞක්කසේ අධ්‍යශ ජනරාල වලිය යටතති අපි දන්නවා පාදේශී වශය මේ සම්බන්ධයෙන් කටයුතු කරන මහදනෞඛ්‍ය පරීක්ෂකවරන්න්න වෙළද සැල්ලින් සම්ල් රංගේ පරක්ෂ. තුබෙන් තුමාින් පරික්ෂාවට ලක් කරල ඒවාගේ මේ නියදි තුළසාම්පල තුළ මේ අප මිශ්‍රණ තියවා කියලා ඒක තහවුරුොත්තේෙම අනිවාර්යම නීති මේ කටයුතු කරම ඒ ඒ වෙළඳ වෙළඳැල් සල් තියන්න ඒවාගේම දඩමුදල් ඒවාගේම නීතිම මේ මේවාගේ සිර දඩුවම් පවමවට ඇති දෙන්න පුළුවන් දඩ විශාල දඩමුදල් මේ කරන්න පුළුවන් වෙළඳ බලපත්‍ර අහසිරන්න පුළන් ඒටයුතු අතන සිල් කර පුුවන් ඒගේ විශාල වශයෙන් ආර්ථික වශයෙන් පරිහානියකට පත්වෙන්න්න පුළන් මේ ව්‍යාපාරිකයන්ට ඒවාගේ නීති මේ පත්තෙන්ගත්තු. ගට විශාල හානි දායක තත්වට මහ පාන්න සිද් නො ආහාරප මිශ්‍රණය කිරීම තුළි එහන්දරුනේ මතකතියා ගන්න එවැනි අප පමිශ්නයක් විදිර මේ වෑන්ජලට එකතු කරන්න කහකුඩුවල වර්න්නේයේ දීප්ති මත් බව ශයින් එක වැඩි කරගන්න. ඒ සඳහා එකතු කර ද්‍රව්්‍යයක් විට ලඩ කෝමේට් ල අඩංගුලතින ලෙඩ් නැත්ත ඒයන් මතින්නේ පිේ ලෙඩ් ඊයම් පුතේ අනිවාරය දේය තුළෙ එක නොත්පුතේ දේ තුර ෙට ැර ලෝ වි හඳු හමට ද. මේ එකතුවීම මගින් දේහේ තුළ ජාන විකුෘතවීම් වදත ඇත්තුවෙනි ගැටලූලට මෙ පරිහරණය එකන්න පාරිභෝගිකයන්ට මුරදීමට අවස්ථාව සිදුවෙන අදරුවන් ඒ වගේ ආහාර ඒ වගේ ආහාර සඳ අවශ්‍ය කහකුඩු නිවසේ පිළි කර ැනිවස්තම ඇත්තරමම් වඩාත්ම හොඳ ව මේ කහ අපි දන්නවා විශේෂෙන් මේ ගා කරනවා නේද නිස්සුලත් වගා කරනු අමකහ වේල්ලල අපට ඒ සස්කරගන්න පුොහන්ුව පු ෙබ්ලෙන් කරලලා නිවසත වසේ ගොඩක් බොහෝ නිස්වල දැන්න්නේ මෙන මිනිස්කුඩු අප ිශ්්‍රනය වන නිමතුන් ො පහ ගෙවල්ලම අතීද ගොඩාක් ගවල්ල මේ හදාගන්න අදරනේ මිරිස් කරල් ගෙනනල් ඒ වේලල යින් කල ෙරම ්ලෙන්න් කරලලා හදාගන්න අදරුවනේ ඒ වගේම කොත්ත මල්ලි මේ හ මේවා ගේෙදේවල් ගෙනල්ල අවශ්‍යක නොකුළ බඩු සහදුරු මහදරුවවාගේ දේවල් ඉංගුරු සකරම්පෙ කර පින්චි ගෙනල්ලා ගෙදරට අවශ්‍යය කරන අමුතුන පහ බැදපුතුුණ පහ. නේද දරුවේ මේ ගම් මිරිස් ඇට ගෙනල්ල ගම් බිරිස්කුඩු කරගන්න ඒවාගේ ිරිස්කුඩු ෙදර සකස්කරගන්නවා අහකුඩු ගෙදර සකස්කරගන පරිභෝජනය තුළින් අපිට මේ සෞඛ්‍ය ඇතිවෙන තරජන පිකාතත්ව රෝගතත්වලින් මිදීමට කටිකු තරන්න පුළම්තුතිේ තමන් ගෙරතුළම අපිට අවශ්‍යනු කුළු බඩු සෝදල වෙල්ලාරගෙන අපි කුඩු කරගල අපි අවශ්‍ය ප්‍රමාණයට සස්රගන්න පුළුවන් වඩාත්ම වැද ගත්තෙන ති අපිට කියන්න තියෙන්නේ එකයි දරුවන මකක්ද ආහාර සඳහාවශ්‍යය කහකුඩු නිවසේදම පිළිය කිරීම සමහර අධි ප්‍රටීන මේ එලෝවලු ආහාරයට ගැනීම මගින් දරුවන ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන් ඇලැජී ඇති වෙන්න පුළුවවා කැරන් කොකු අවර වගේ දේව එකත් අපි අනිවාරයම වැදග පස්වෙනි කරනු විදියට සමහර අධි ප්‍රෝටීනම එනවලු ආහාරයට ගැනීම මගින් දරුවනි ආසාත්මිකතාඉන්න පුළුවන් ඇලජි උදාහන්න විදිට කැරන් කොකු අවර වගේ දේවා එවැනි ඔලෝලු සැකසීමට පෙරපොතේ තම්බා ජලය ඉවත් කිරීම මගින් ආසාත්මික තත්ය තිරන සංගටක ඉවත් කරගන්න පුළුව. හඩබලොගේ ආහාරියටට නොගෙනින්න්නට වශ්‍ය නහමහරට ඇලජික් වෙනය නගේ හාරියට නොගෙනට මක් නැ. දෙද මේ මෙවැනි ආහාර අපිට ගන්න පුළුවහන් විශේෂයෙන්ම මේ අධි පරෝටීනම එලවලු ආහාරයට ගැනීමෙන් තමයිපතේ ආසාත්මිකතා ඇතිවෙන්නේ උදාහරණනැක්වදති කැරංකොකු අවර වගේ දේවල්. මේ ඇතටම මේ ආහාරයට ග්ඩ පුළහන් මේ ආකරයට නිවැරදිව සකස් කරලා නිවැදි ක්‍රමවී අනුගමගෙන කරාට පස්සේ පුතේ වගතයනය සංයෝග ඉවත්වීමක් සිද්ධ වෙන එහෙනම් මෙවැනි එලෝලු සකස් කරන්න පෙර ආහාරයට ඔයා ගැනීම බෑංජනයක් විදිට හදන්න කලින් දරුවනේ මෙවත් තම්බල ජලය ඉවත් කිරීමගින් තම්බා. ජලයේ ඉවත් කිරීම මගින් මේ ආහාර සකස්කර ගැනීමෙන් වෑන්ජනී විදියට සකස් කල අනුබව කිරීමෙන් ඇතිවන ආසාත්මික ත් තත්ව ඇති කරන්න හේතුවන සංගටක ඉවත් කරගන්න පුළ මොකද කරන්නේ මුලින්ම එලවුලු ආහාරැක්ක දෙරි සකස් කරන්න පෙර ඉවත් අම්බල ඉවයි තුළ අදංමු ජලය ඉවත් කර ගැනීමෙන් දරුවනේ ආසාත්මික තා ත් ඇතිකන්න සංගටක මිවයින් ඉවත් කරගන්න අපිට හැකියාව ලැබෙන ඒවගේම දරුණේ යක්ත්තමා රටකජු ආහාරයට ගැනීමෙන් පසු සමහර අවස්ථාවල ආසාක්තික තාතත්ව හා විශවී ඇතිෙන්න්න පුම මේ රටකජුරන යා ජික්ත්ව බොහ විට අපි අහල තින මාජයතුලනය දරුවනේ විශේෂම රටකජු ආහාරයට ගැනීමේ අපි දන්නවාම රටකජෝල තමත්ම මේ ෆංගස් ෆුස් විදියට වරනය වෙච්ච දේවල් තියෙන ඒයි පට්ම මේ රටකජු රපිිය ඉවත් කල්ල කටේදා ගන්නන්නේ පොඩි ලමයිට දෙදනවනක් නේද දරුවනේ බල ු කරලා පොතුවක් කරලා ඒයිතතාම පිරිසු තමයි ලමයිට ලබදන්න නැතල් ළමයිට දුන්නා ගොල එකක පාටේදා ගත්තු ඒවගේ මාරාන්තිික විශෂ සහිත ංගස්තියන්න පුළුවන් ආසාත්මිකතා ලක්ෂ ලජ වෙන්න පුළහන්දුව පපුතේඒ නිසා තාමත්ම රටකජු අනුභබේදී මේකනම් විශේෂයම සඳහන් කරන්න ඕන මේ ආසාත්මක කතාතා ඇත් බහුල වැතිව නාහරයක්ක් විදර පිට හඳුන්න පුළුවන් රටකජු ආහාරයට ගැරීම පස්සෙ සමහරවස්ථාවල පතින් ආසාත්මක තා තත්හා විශ්වීීම ඇතිවෙන්න පුළුවන්. ඒවගේම දුරුවල ගබඩානතත්වයටතේ සහ කල්ලිකුත්තුූ රට කජුමත. මෙන්න බලන්න. ඇස්පර්ජිලස් ෆලෙවස් මංකිවිමේ දිලීරේ. ඇලාකර තියනවන මුද්‍රණ දී ඇලාකර තියෙනවන අපි මේ ගණනාමේ සහ විශේෂනාමයට වෙනවෙනම කුර ගහන්න ඕන්නහ වෙනවෙනම ඉරිගහන්න ඔන්නහ අපි දෙන් ලියනොකොට මේක සාමානයෙන් දැ මේක ඇලාකරුණන තියන මේ ඇස්පජිලස් පවස් කියලා මේකද අප රක් ගහ්ඩ න්නේම මේ හල්යි් කල පන්න ඕන හද රක් ගහ තියන්නේ නැත්තන් ඔබ දන්නවා සාමාන්‍ය අපි විද්‍යාත්පමකටමක් ියනට ගනාමයට වෙනම සහ විශේෂනාමයට වෙන නම් දෙක අයටින් වෙනෙනම ිරි දෙක් ගහන්න ඕන කුළු දන්නවා කරල්ලස් නිනස්ගේ දිවිපද නාම කරණනේ දෙැතේ දීපද. ම කරනිරු අපි ගනනාාමනිසා විශේෂනා වෙනවෙනීම ඉරි දෙක් ගහන්නු. හරි එකකට දරල ගඩාත්ව ඇතේගේ අපිපු කල්ිකුත්තු රටකජුමත පුතේ ඇස්පජි ලවස් ලරේ න්නම ෆුස් වර්ධනය ව පුතේ වර්ධනය වී නිපදවන ඇ්ලටක්සින් විස මෙම ගැටලුවට හේතුයව මෙන්න බලන්න පුතේ මේ ඇෆ්ලටක්සින්ෙන විස ඇස්පර්ජිලස් ්ලේවර්ස් දිලීරේ වර්ධනය වීම නිසා ඇස්පර්ජිලස් ලේවස් කැනනි ෆංගස් එකක් දිලීරයක් තාම ශස සහිතයි පුතේ මේක මතකතයාගන්න මෙන්න මේ කියන රටකජු ආහාරිට ගැනීමෙන් මේ ආසාත්මකතා ඇතිවීම හා ආහාර විෂවීීම ඇතිවෙන්න පුුවන් ඒකට හේතුව මංඟර කලින්කිවගේ දිලීරයක් කවද මෙන්නන්නේ දිලියරේ තිය නපතේ තකතතියාගන්න යෝගත මාතලිය සසා බහවරණ මාදදිී ප්‍රශ්න අනිවාර්රම මේක හන්න පුලුවන් පපුතේ ඇස්පජිලස් පෙවස් දිලීරය වර්ධනය වීමෙන් කවද නිපදවන විස ඇෆලටක්න් විසයි නිපදවෙන්න අනිවාරම නිතරම හැම වස්තරකුන්ගේ විවාගගේට හනු මතකතියගැ පති හොඳයි දරුව මේ මඟහැරවීම සොඳ රටකජු දිගිකාලයක් කල්තබා ගැනීමනි මගහරෝගන්න හොද කරන්නේ මේ මගහරවා ගැනීම සොදා රටකජු දිවිකාලයක් කල්තබා ගැනීම සිදු නොකළ ේුතු අතර තෙලෙහි බදිල්ලද රටකජු ආදහි ප්‍රැසස්ට ඇසුරුම්තත්තු පවත්වා ගත යුතු න්න බල රටජු දර්ග කාලය ගබඩා කරල තින රටකජු ආහිරගන්න එපාදරුණ නැවුම්ම ෙන් එලාගන ේල සකස් කරලද රටකු නොුම් රටකජු ක්ඩාසන රටකු ඇතම අපිදන්නවා මේ පෝෂේ බහල ආරයක් පෝෂිපදර්තන් ීන්ති ආරය රටකජු ගුණාත්ම භාවයක්තියනඒෝගේ ටකජු ගුණයි සරියට හිතකර අවස්ථාතින හිතකර මේ පෝෂපධර්තමය තුළ අඩගී දරුවන්නේ නමුත් මෙන්න මේ රටකු තරගැනීමද පින්න නැුම් රටකු කහම ැි තොරගන්නන්නේ පැකටරවාගේ පුස් කියල එක පට කඩල්ල අපි ගමනක්ැනකොේ හදිස්සේ මේ ලජෙක් වුණොත් ආසාත්මකතාවයක් ඇතුුණු බලන්න ඉතින් මේ දරත්ය. බව පත්ෙන් පුල පොඩි ලමයිටන් දෙන්න හොඳ නහැක ඇතටම එක සුද්ද කල සුද් කරලා බලලා හරිටමඒහ දන්නුවට රටකුදනකොට එ එකගල දන්න රීම කටේදාගත්තා මෙන්න මේ ගුල්ුන්ට මෙන්න මේ අපල මේ ස්පජ පලේස් මගින් ්ලටක්සි විසවීම සිද් වෙන්න්න පුුවවා සිදල මේ විසවීම ආසාත්මගතා ඇතම් පැදිලීම වෙන්න පුලන් එහනම් මතකදයාගන්න ගටලුව රටජු මගින් ඇතිවනද ගැටලු මගහර ගන්න විශේෂයෙන්ම රටකජු දිග කාල ඇතිස්සේ ගබඩා කල තව ැනීම වලගින් නඕනේ සිදුන කළ යතු අතර තෙහි බදින ලද රටකජවා පති ප්‍රසස්ත ඇසුරම් තත් පවත්තාගත ප්‍රස ඇරම් තත්මක යා ගන්නන හරිට ොහහිලාට රටකජ ැකුම් කල හමතිවා ැකුම් පක්කල ති රටකුහිම ප්‍රශටයන හොද මකදර ඇතුතින වාතය සම්පර්නම පහ ඉවත් කල සිල් කරලතින් ති සල්ලකඩුට පස යාහාරියට ගන්නනේ දිබුකාලයක් වවා තියාගෙන ටිකටි ත එහෙමඒ කර කලා කන්න හොඳේ ආහියට ගන්නනේ ඒත් පරිස්සමින් බල තම ඒව කන්නන්නේ බොම සුපරික්ෂකාරයුතම රටකජු අනභවදීරම් පපුතිඒ අනිවාරයම සලි වත්යතු කරනාවක් දර පට හඳන්න පුලුව. හොයි දරන අපිට ඊළග ප්‍රශ්නයටය අන්න තියන විශේෂයෙන්ම මේ වි්‍යසායකතේ ප්‍රශ්නයටට අප ය අ තියන එද අපි බපොරත්ව ව ල්ලග වසායකත ප්‍රශ්යට ියකක් කරගන ්‍රේකින් පස්සේ අමුදරුණ විනා හකම ියක කර හො ප්‍රශ්නයක් කතිර සාර්තක විසයක සත ති බියුතු ගුලන්ග විස්සරන ති වසන්ොට ෙට රමයයක් කරග විනා දහකින් පස නෑව හම දරුවන ප්‍රශ්නයක්තික්. සස් පෙළට හා පහස්්‍රේණය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගුරුමඩුල්ලක් සමඟ DP එඩියුකේශන් හරහා නොමිලේම ගෙනෙන සජීවී පන්තිමාලාව දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහ දක්වා සඳුදා උදෑස්සන හතේ සිට දහය දක්වා සංයුක්ත ගනිිතය දුෘෂ්්‍යන්ත මහබතුගේ ගුරතුමාන් උදැසන දහයයි තිහේ සිට එකයි තිහෙ දක්වා, තරක ශාශ්‍රය එම් මික්ධාට් ගුරතුමන් සවස තුනේ සිට පහදක්වා, ශිෂ්‍යත්ව වැඩසටහන මංජුල මහේන්ද්‍රගුරතුමන්. අඟහරවාද උදෑසන හතේ සිට දහය දක්වා, බෞද්ධ ශිෂ්ඨාචාර්ය රත්මලානය රථන සිරිහිමි වැෑගන්තලේ ධම්මරතන හිමි, උදෑස්සන දහයයි දිහේ සිට එකයි තිහෙ දක්වා, සං්‍යවේදනය හා මාධ්‍ය්‍යනය, සේල බණ්ඩාරණයක ගුරතුමාන් සවස දෙකේ සිට පහදක්වා ව්‍යාපාරත්ධනය සුපුන් බිධානගමගේ ගුරතුමන් බදාතා උදෑසන හතේ සිට දහය දක්වා ගිනුම් කරණය සේනක විල්ලද්දර ගමගේ ගුරුතුමන් උදෑසන දහයයි දිහේ සිට එකයි තිය දක්වා සිංහල ශානක කිරින් දෙනය ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා තාක්ෂණවේදය සඳහාවිද්‍යප ප්‍රධීප් එස්දිසානායක ගුරතුමාන් ්‍රහස්පතින්දා උදෑසන හතේ සිට දහය දක්වා ඉතිහාසය බිනර දිසානායක ගුරතුමන් උදෑසන දහයයි දිහේ සිට එකයි තිය දක්වා කෘෂිකර්ම විද්‍යාව සුදත් වික්‍රමරත්න ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමල් හෙට්ට්‍යාර්චි ගුරුතුමන් සිකුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා දේශපලන විද්‍යාව මිරෝෂණන් ඩැඩිගමුව ගුරතුමන් උදෑසෙන දහයයි තිහේසිට එකයි තිය දක්වා පූගෝල විද්‍යාව සම්පත් අල්දිනිය ගුරුතුමන්, සවස දෙකේ සිට පහදක්වා ඉංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරුතුමන් සෙනසුරාදා උදෑසෙන හතේ සිට දහයි දක්වා, තොරතුරහා සංනිිවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමන්. උදෑසෙන දහයයි තිහේසිට එකයි තිය දක්වා, බෞතික විද්‍යාව සී අතුකෝරල ගුරතුමන්. සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව ටිවංක ගොඩවෙලගේ ගුරුතුමන් ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා, රසායන විද්‍යාව ශ්‍රීනාක් වික්‍රමසිංහ ගුරුතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍ය ඉංග්‍රීසි RRA ජයවර්ධන ගුරුතුමන්. සවස දෙකේ සිට පහදක්වා, ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරුතුමන්. උසස් පෙළ හා ශිෂ්‍යත්ත විවාාගේචචායකරන්නෑ YouTubeු ලයි් තාක්ෂණසි අදම DP එඩියකේශන් YouTubeු නාලිකාවට පිවිසෙන්නෑ. Playේස්ටෝ, ඇටෝ හා හවාවි ඇ්ගලරි හරහා ඩDP එඩියකේෂන් ඇ් එක ඩෞන්ලෝඩ් කරගන්න. ඒ වගේම ටිලිග්‍රෑම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම ඩDP එඩියුකේෂන් ල ටිග්‍රෑම් ගරුප් එකට නොමිලේ සම්බන්ධ වන්නෑ. අර සවිසහිනය වෙනුවෙන් වෙහෙසෙන මතුදිනක රටදිනවන බුද්ධි බලකාය වෙනුවෙන්ම ලංකාවේ ලොක්කුම න් Onlineයින් පාසලෙන් ලංකාවේ ප්‍රවීනතම ගුරුවරුම් සමක අපහොස උසස් පෙළ පාඩම්. කිව්වාඒ සීමමාකාරි ර්ෂණ බලය යම් පුෂ්ට දෙ එකක් අර ඒ පුෂ්ටි දෙක තෙරපී ඇති ප්‍රමාණයට නනන් ඒ පු් අතර ිලම්භපතික්‍රියට අනුුවෝම සමානපතිකය සාමාන්‍ය පෙලදී පදරුවමන් එක් ගෙනගත් ඒ දුයි මාන තලයේ ගැට දැන්ඩ තිනවා දෝට අපි ගෙනවා එහි අගේ හතලයි කියලා. එන ඔවුලෝ ප්‍රධාන වශයෙන් මුළුව රදාගන්න ඕන කාරණාව තමයි මේ කිසියම් තැනක සීමාව තියෙන් න බම සීම ව්‍යගේයයි එක දකුණ සීම ව්‍යගේයයි අගයන් දෙ කළ මයිනි පැහැදිලිෝම පැහැදදිලියෝම එක මගේක ගන්න වසාකට ක්‍රියාවි හද නවිදිට එකමි පලවිනික් කතා කර නව්‍යතා සම්පදනයග කිිනවේන්ස් ට ගැනු පිරිමි බේදයක් නෑ ලොකු කුඩා බේදයක් නෑ වයස බලපාරන තැන්ගෝය ඉටිපන්දම ගාව තියෙන වාතාංශිදද රත්වෙනෝ පත්තුන මර්විදියාගන ගක්ෂයා දන වාතානසුව පෘතුවිින් හින් පංු හතක් විතරම දරුණය ගොල දන්නවාම සාගර වලින් ජලයෙන් බැහල්තින් ප්‍රධාන වශයෙන්න සාදර හා මුහුද වලතියෙනවා දරුණේ ජලෙන් ජක්කඩවල චාල්ල සන්න ජත ගැන හිතුවත් ැරස් ැරි වංගුව යනකුට වංගු ඇතුල් පැත්ත බාතයි වංගුය පිට පැත්ත වසයි. ස ිදයිහ ිස්කන්ට මනි පේපස්. ලපතේ අපි කලින් කතා කරා දක්ත ජීව චක්‍රය අති තුළන්ග. ේ කියගේ පසාරණතාවය සහර යකය ප්‍රසාරණය කියන කොනසින් පස්සේ ශේෂ්‍ර පල ප්‍රසාර ඒ අන්න උපදියුල්ලක්ට எගේන්න උපදදිවුල් ප போනද අලත සක්ති අදිරච ද ඉල ්‍රිය දම්මයමොත්ති නව. නායගතයන්ගේ මුදල්ලබුණාව සිද්ධ වෙන බලපාන්ක මක්ද මුදල් කියනවත්කම වැඩි වෙනවා එවගේ නායගැතිකිෙනවත්කම අඩුව ඔබගේ සංකල්ප ගොඩ නැගුවට පස්සේ මේ ගැටලුවට අව තීරණ වඩ පුළුවන් නැත්ත එක පාර ගාන බලපුග හම ඔබට ගානහදන්න බෑ මම ඔබට දත්ත වර්ග ගැන කියලද උන්නා සහ මේක්සෙල් ර්ක්ෂිී්ි ඇතුල හැසිරෙන ආකාර කහිපයක් කියද අේ දායනාකට්ශක්ති කියල තංගිවල්ල කාර්ණ කලල් ඔඩු. කර්‍රම් උකට ගොඩක් අඇයි සූත්‍රය වා උපරිම මිල විම සමතුළුද මිල වැඩි කිරීම සමතුළධ ප්‍රමාණය බෙදීම දෙක හැටීත අපි ඉස්සර්ලම යම් පරිසරයක ස්වභාවිකෝ හමුවන ශාක සත්තු අයින් කරලා අපි ඕ අපිට ඕන සත්ව ඇතික එහම ගිහාම කිසියම් ආකාරයක පරිසරයත්යක ගැටීමක්. ප වර්තනාංකය සෙවීමට භාවිතා කරන වීදු්‍ර කුට්ටිය තිෙනවා මොන වගේ ප්‍රතිබිම්බාද පේන කියලා දැන් ගොඩක් දුට සමපාත වෙලා තියෙනෙත් ඇ දෙපසට චරිත කරමින් බලනවා. තාපශක්කය මගින් දැන්විතන කලදාසයෙන් දිිනි ගත්තපුකාල දක්වා. එට මිනිමයිස්ද ඇයිීබො සෝ මයිතෙන් බ රුකාරත ඔන්න හුමාලේ එන කොට බලන තලබම්බරයට මොකද වෙෙල්න්නේ කියලා. හරියටම අවධකෝනයෙන් ආවම පූණාභ්‍යන්තර පාවාතනය පටන්ගන්නම කිරණය මේ මූනතේ අඩුමකෝනයෙන් එනවා කියල කියන්නේ මෙ යටමූ නතේ ඇ ටම තමයියන් එමන තිර අපි කොටස් හස් හයක් එකන දර්සම හතරයි හයයි සිරස් නලය හර ඉහලට පැමිණවා බලාන්න දැන් දරුවන්ට පේනවා අර බටේ ජලමටටම වේගෙන් ඉහල යන වස්ථාවක් ක්‍රෑම් තුන්සියට වඩා මදක් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ලස් බොටල් කුලින්ීද සලෂන් හැස්ටර්න් මිල්කීන් කල Right, different shapes, different sizes, and here I have three beakers uh, with water with different colors. හොයි දරුවුණනි අපි ඒ අවන් ප්‍රශ්න කොඩසර සීකොටසටර නදී පොතති සාර්ථක ව්‍යවසායකකු සතුීතිබියුතු ගොනාාග විස්තර කරන්න කෙනෙක්රයන අී පපතිය ඇතරම ව්‍යවාසායකතේ ගත්තා හමු දපපුයාාවබි දන්නනවා විශේෂයෙන්ම ව්‍යවසායකෙකු සතුව ද පොත ව්‍යසායකට හැකි අාවක්තේ නො හොඳ ව්‍යාපාර අදහසක් බි අයිඩ එකක් ඉතාමත් හද වි්‍යාර අවස්ාවක් බට බිස්ස් පි එකක් බව ත් කරන්න කොඳ විවසායකකොට ුති හැකයා භක්තියන ඉතින් ඇත්තටම ලංකාව මේ පිවසයක ගත්වත් පපති අතීතිේදම් පිපොඩි අතී තආර්ජනයේ ියොත් ලංකාවතුල සාර්ථකත්තට පත්කර පත්ච්ච ව්‍යහාසායක ගත්තවත් ද පතේ මෑතකදී අහෝ ප්‍රාත්තනු සිද්ධාලප වෙද මහත්තය හෙට්ටිකු සිද්ධාලිප විද මහත්තයයා දොක්. හෙට්ටිකොඩ එද වෛද්‍ය අයරුේද වෛද දේශය අයුද වද්‍ය පිට කෙි හෙට්ිකොඩ තු අපි හොඳුවන්න පුලන් තුම ඇතම රැක අකිහිපයක් කරලා දේ පපොතිආසාර්ථක වෙච්ච තැන. එතුමගේ ජීවන කතාව තුමා පොක ියලතියනත්තරම මේ වළදාමින් දියුණවීම මගේ රහසවිදීට වෙනදාම දියුණුීම කල තුම පොක් කියලලා න ොදේ පොති ඉතින්ගේ පොති සියලුම් විස්තර තුමා පිළිබඳ ජීවන කතාව. අධ්‍යකීමක් කරගන්න තමන්ට ව්‍යාපාරයක් පටන්ගන්න ඕනම් ඒ ව්‍යාපාරික අවස්ථා ජයගන්න අවශ්‍ය කන එතුමාගේ ගමන් මාර්ග පිළිබඳ තුමා සවිස්තරාත්මක විස්තරයක්ඒ පොත හරහා. එතුමා මෙතෙක් ආ දියුණුවට රහස්ස ඒ කැපකිරීම් කටයුතු කරපු ආකාරය පිළිබඳබ දීපති කොහොමද ව්‍යාපාරික ලෝකයේ ජයගන්න කෙනෙක සම්බන්ධින් එතුමා ඉතාමත් හොඳින් සඳහන් කරලතිනය පොතතුළ ඉතින් දීපතති අත්තර මි දන්නවා රැකියාවක් කරොත්තේ රැකාවන් වීතනයක් මාසකෝ වැටුපක් වැඩිෙනු ලැබෙනෝ වාර්ශිකෝ මේ වර්ධනයක් වෙලා වැටු පරදිනය වෙලා යම් කිසි මුදලක් වාර්ෂිකෝ වැඩි වෙනු. වැටුපක් ලබන්නේ නමුත් ව්‍යවසායකයෙක් කියන්නේ දීපතිේ රැකියාවක් නොකොට ලාභූපයින කෙනෙක් ඉතින් ඔහුගේ ආදායම ඔහුට ලැබින මුදල හිමියවන ආදායම මෙතෙක් කියල කියන්න බැහැපති එම ගණනය කරලා නිම කරන්න බැරිතරම් නොසිතූ ආකාර ලාභයක් ආදායමක් ලැබින්න පුළහන් ව්‍යස් ව්‍යාපාරයක් කරහා විවසායකයකුට දුවපුතිහිනම් ඔහු මුළු සමාජයටම වැඩදායක වන පුද්ගලයෙක් බෞඩ පත්තිනෝ රැකයා සපියයෙක් බදට පත්තින හරහා යම් කිසි ව්‍යාපාරයක් කරහා අනිකුත් ව්‍යාපාරික අවස්ථා ඒ ව්‍යාපාරයට අදඟලභ තවත් රැක අවස්ථා උත්පාදනු අදරුණ උපකාරක සේවාවන් විදිහයට අපි දන්නවා යම්කිසි ඉටුනො වූ අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම සඳහාදයේ පති මෙතෙක් ඉටුනො වූ අවශ්‍යිතාවයක් ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයක් විිහින්න පුුවම් පති දහරනයක් විටි අපි කියන්න පුළන් විශේෂෙන්ම ලංකාේ අපි දන්න අවේලි කලාපේමි වකුගඩුරෝග බහුලෝම පැවති පලාත්ක්විද උත්තුරම ඇත පලාත් අපට හඳුන්න්න පුළුවන් වක් ගඩුරෝග තත්ව ඇතිව වෙන්. ඉතින් මේ සඳහා පිළියමක් විදිට ජලපෙරණ පද්ධති සකස් කරලා ජනතාවට අලවිකිරීම ජලපෙර විශේෂෙන් අපි දන්නවාම. ප්‍රදේශයේ තියන ජල ලවනතාවේ වගේ දේවල් ඉඩ අධිකතත්යක් වැිත්වයක් තිෙනවා ජලී ගුණාත්මකභාව පිළිබඳ අපි දන්නවා කිවුල් ජලය නැත්තං ලොවන සහිත ජලයේ පරිභෝජනය නුසුදුසුයි ඉතින් දී පතිේ මේ වකු ගඩු ප්‍රශ්නයට විසඳමක් විදියට පරිභෝගකයන් සඳහා ජනතාවට මෙසෙක් නොයිසුදුනු ප්‍රශ්නයක්ට පිළියමක් විදිට දේ පති මේ ජලපෙරන සකස් කරලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ඒගේම අපිට පුලුවන් වේලි කලාපේ සඳහා ජලසන්රක්ෂණය සොඳයි තාමුහොඳ ක්‍රියාවලයක් විදියට බිදු ජල සම්පාදන පද්ධති සැලසුම් කරන්න පුළුවන් මේ පද්ධති බිදු ජල සම්පාදන පද්ධති ජනතාවට ලබා දෙන්න නිෂ්පාධනය කරන්න පුළුවන් ඒ හරහා වෙනත් අපිදන්නවා උපකාරක සේවාවන් මේ අපි අවශ්‍ය කරන්න මුදරාාවය ලබා ගනීමේ සේවාවන්නේ විධ ව්‍යාපාරික අවස්ථ බිහි වෙනවා. ඒවාගේම අපි දන්නවා ඉදි කරන ගොඩනගීලි ඉදිකිරීමක් කර්මාන්තයක්. දි කිරම් කරමාන්ත ශේත්‍රයක් ආස්විදු නොයකුත් උපකාරක සේවාන් පවති නොදරුණ ගොඩ ැගල ්‍රව සැපියම් සේවන් ඒ අපි දන්නවා කම්කරුවන් සඳ ආහාරපාන සැපීමේවා නවාතැන ආහාරපාන සැකසීම සම්බන්ධෙන් මේ රැක අවස්ථා බිහිවෙන ොදරුවනි ඒවාගේම අපි දන්නවා ඒ අවශ්‍යක ක දව අදව න ොඩනග කිරීම ද්‍රවය සැපීමට. ථා ැප නොදරුවනි තින් ඒආකාරයට නොයෙකුත් මේ උපකාරග සේවාවන් විශාල වසයෙන් එක් ව්‍යාපාරයක් හරහාපුතේ අපිට අපිට විශාල විශාල වශයෙන් අතිව නවස්ථා සොඳහන් කරන්න පුළො ඉතින් අපි දන්නවා ව්‍යාපාරිකෙක් ්‍යවසායකක් කිය හොඳ ව්‍යවසායකෙක් අප දන්න අදීපති ඔහු රැකියාවක් නොකට හදාමක් ලබන කෙනෙක් ඉතින්හ මේ අපි දැන් රැකාවක්කරොත් අපි ලබන ආදායම් අපි කලින්කිවවාගේ අපිට යම් ප්‍රමාණෙක්ට සීමාවවා නමුත් ව්‍යාරයකින් අපි නොසිත විදිී ආදායමක් ලබන්න පුළුවන් ඉතින්ඒ බව තේරුම් ගඩ නතකොටත් හොඳ විවසායක් කෙන්ඩ අවස්ථාව තියෙනවා බොහෝවිට තින් අපි ළ තියෙනවා මේ ්‍යවසායක අදහස් අපිට එයනවා ව්‍යාපාර අදහස් අපිටාවට අපි එක හොඳ ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කරගන්න තර. මේ ්‍යවසායකත්ව කුසලතා පුද්ගලේ උපතින්මගේගන දෙයක් පමණක් නෙවී පොදනුත් උපතින්ම එන ලක්ෂණත් ඒවත් අඩංගු වෙනවා නමුත් අධ්‍යකීම් තුලින් දරුවරින් අධ්‍යකීම් තුලින් නිග ගන්නවා විවසායකෙක් අධ්‍යකීම් තුලින් තරවන් ලබාගන්න දැනුම තුලින් තම ලාගන්න රැස් කරගන්න දේව තුළින් මේ ්‍යවසායකත්ත කුසලතා වර්ධනය කරගන්නවා විවසායකයෙක් දර්ගලින්. විවසායකයෙක් තුළ අපිදන්නවා හැම අවස්ථාවකදීම යම්කිසි ලාභයක් වෝ පාඩුවකට හේතුව තමාමයි කියලා. ඇතටම අන් අයට පත වැදි පටවන කෙනෙක් ව්‍යසායකෙක් කියන්න. ලාබේදී හ පාඩුවේදී මේ සියලුම දේවල් දරාගන්න හැකියාවක් ව්‍යසායකයකුර තියෙන. නව දහස්තිෙන කෙනෙක් ව්‍යසායකයක් කියන්නේ හොඳ වවසායක වෙනස් වෙන්ඩ කැමති. නිතරම අලුද්‍ය අලුතෙන් හිතන වෙනස්වීමට කැමති කෙනෙක්. අවධානමක් බාරගන්නව දරුවන. ආයෝජනය කරන්න විශාල මුදලක් ආයෝජනය කරන්නේ අවධානමක් දරම. මේක සාර්ථකවෙන්න පුළන් අසාර්ථක වන්නත් පුළුවන් මේක අසාර්ථක වී කියලා යේදේ නොකරෙන්දල හරින්නහැ දරුවනි. අවධානමක් දරණ පුද්ගලි නවිය කරණන්නේ සිදු කරන්න කැමති කෙනෙක් වෙනස් වඩ කැමති කෙනෙක් අලුතෙන් යමක් සිතන්න කැමති කෙනෙක් අලුද්දේවල් හිතනො නවඩිෂ්පාදනය සිදු කරන්න කැමති කෙනෙක් එතුට ඒවා කෙනෙක් තමයි විදධල එපපු මුද ලකෙන් රැකයා අවස්ථා කීපයක් කරලා අසාර්ථක වෙලා දරුවනි එතුමාගේ පියාගෙන් ලැබිච්ච මේ සිද්ධලේප වටටෝරුව පියාවිසින් එතුමාට ඔප්පෝකෙන්ම පවරලදිනු එතුමාගේ ජීවිත කතාාව ඇතුළත් එතා පොතේ සහන්න තොරතුරීම මේ සඳහන් කරන්න විශේෂෙන් මේ මුළු ලෝකෙම දැනගත්තත් අනිවාරයම ඉතාමත්ම හොඳ දෙයක් සාර්ථගවෙච්ච විවසායෙක්ව ජීවන කතාව හරහා අපිට දේවල් කතා කරන තියෙනවන ව්‍යාපර ගණනාවක් කල්ල සාර්ථක වෙච්ච මේමතුමා මේගේ ති සොහරෝකගින් රපියල් එදස් වන්සේක මුදලක් මිලට ලබාගන්න ම නයියට ලබාගෙන මේ ව්‍යාපාරය ආරම්භ කරනවා අපිියා ඔප්පෝකින්ම පවරල දෙනවා මේ එතුමාගේ වචනෙන් කෙනනම් එතුමා සදහන් කලතිය විදිට මේ සිද්ධලේ ප වට්ටූරු ඒනකොට ලංකාවේ බාම්මර්ග සිවක් ලංකාව තුළ නිෂ්පාදනය වෙලාතිබුණ නැති සමය යුගයක් දරුවුණ එතුම විතුමා ස්ථානයක යම් ස්ථායක මේ නිෂ්පාදනය කරලා නිෂ්පාදන සකස්කරගෙන එතුමාම තමාම මේක තැනින් තැනට රැගෙනගී වෙලඳවි්‍යපාරග ස්ථාන විද ස්ථාාවට එතුමාමයි මේක රැගෙනයන් පෙට්ටියකට මේටික ඇසුල් අසුරල එතුමාම තමා මේක අලවි කරන්ඩ රැගෙනය නිඉතින් දවසකට රුපියයාල් හතක් හයක් හතක්ව ප්‍රමාණයත්තම තුමාට අලිරගන්ඩ අවස්ථාව ලබින් මොකද දෙපාරක ප්‍රතිේක්ෂ වව පා මග ගන්න ඉතින් අර තියන තර කාරරිත්වේ එතුමාටත් තියෙන. ඒෙ තුම මේ විද යනකොට එතුමට අපිදන්නවා එතුම කතාවන් කියෙරු තුමගේ කියවා එතුමා විේශේ මුද තර නීම සඳ නොයකුත් උපක බු ගමන කල තියන ොකද මේ මුදල් ලැබෙන මුදල් නාස්ටි කල තුන් වේලම කන්නගියොත් තුම කියනවා මේක ඉතිරි කර ගන්න හම් බන්නන බ බ එතුමා දවකට දවලක්ම යාහරගෙන තියන දේ හරවාත්්‍රයට ආරගන නතර වෙන්න හෝටල් සහ හ ැ මයි ද ත් ද රි ක ෝම ේ හන ාල සංකයාාව ට වල් ගනාවගට සිද්ධලප නම අට න්නාම වෙලඳ න ම අ තේ ශේ සිද ල. නමයටතේ සිද්ධාලේපයේහි අපි දන්වාමේ ආලේපේ සිද්ධලප විදරමීම විෂේ අපි විශේෂ සිද්ධාලේප විදියට පවිච්චි කන ආලේපේ ඒවගේම සිද්ධාලේ පසමෝදකක් සිද්ධාලේප සබ සිද්ධාලේප මගේ සකස් කරලා තින දන්තාලේප ඒවගේ මීට අඒ සමාගමට අයත් හෝටක්. වි ශ්ාද දධලප ලො ජර රතා බොට කලක් තක ඇති මේ විශාල් නිෂ්පාදන ගණනාවක් දේශය බැද ොල තුළ වගේම අපපනයින බෙනඳ පුළල ලෝකී වෙනවා ටවල් ගනාවක් සඳහාපනයිනය කනා විශාල සේවක සංඛයාවක් මේ ව්‍යාපාරය තුළන්න නිසිදදාල පට්ටෝර එතුමාගතම තිබුණ එතින් එතුමාම කැපකිරීම කම් විේ ව්‍යාරින් ජයගන්න හෝම කියල කියන්න පුළුවන් දක්ෂ ව්‍යාපාර ්‍ර හලටම ගේපු හිම පෙත්තනට ගේපු මුලයි දල පටන් ගරන් ක්‍රමාණු ූල කටය කර ාර හ ු ල දල දර ද ද වාගේ හි ියපපුහ දලාලි මැිබන් ස්කට් තන හිමිකරු. ඒත් අපි දන්නවා දුණු පලාාතෙන් ලංකාවට දකනු පලාතෙන් කොළඹට ඇවිල්ල කොළඹතුල ්‍යපාර කටයතු ආරම්ම කරල බොහෝම සුළ මුදලක් ඇතැතිව පැමිණුණු තවන්ගේ උත්සාහයෙන් ව්‍යාරටයුතු ආරම් කල ව්‍යාර ජලයයක් බෝට පත්කරත් ව්‍යාරක විට පි හඳුන්න පුළ නවලොක මුදලිසා බැලිබැ විිකක් සම ්‍යාර ධිප තිවාක් ලංකාවතුල මේ දියුණ වෙච්ච ඇතරම මේ නිෂ්පාදන මගින් දෙවුණුවෙච්ච ව්‍යවාසායක විටව කීපදන අපි හඳුන්න පුළන්ගේ ආකාරිර දයිපති ඉතිවට අපිට මේ විශේෂෙන්ම ඔවුන් තුළ මේ නව නිෂ්පාදන බිස්කට් නව නිශ්පාදනයක්ඒවකට බිස්කට් වර්ග මේ කීපයක් සැන්විච් ආකාරය බිස්කට් නි දරුවනි අපි දන්න බිස්කට් නිෂ්පාදනය විධ ආකාය ිස්කට් වට්ටෝරමගේ නව නිශ්පාදන සිදු කරඩ කටයුත කරා ව්‍යාපරු ලෝකෙ ජයගත්තාය එතකට අපි දන්නව ඇත්තටම බාණ්ඩයක්කෝ සේවාවක් මෙතෙක් ඉටුන වූ අවශ්‍යතාවයක් වෙනුවෙන් ඉතුකර ගැනීම සඳහන නිස්්පාදනය කරනද බාන්ධයක් වෙන්න පුළුවන් දරුණේ එවන සේවාවක් වෙන්න පුළුවන් ෛද්‍ය සේවාවා ක්‍රක්ෂණ සේවාව ඒවාගේ අපි දන්නවා ජලවී දුොලි ඒවාගේම දුරකථන සේවා ස්‍යවේදන සේවා මේ සේවාවන්තිනවා දරුවන බැංකු සේවානද මෙන්න මෙවැනි බාන්්ඩ නිෂ්පාධනය කරන ආහාර ද්‍රව වන්න පුළුවන් පරි ෝගකයක් ස අවශ්‍ය ගෘහ ාන්්ඩවෙන්න පුළන් දරුවනි විදුලිපකරනවාගේ දෙයක්වෙන්න පුළුවන් ආහර නිෂ්පානයක් වෙන්න පුළන් ිෙන දරුවනේ මේ බාන්ඩහා සේවා මගින් මේ නිෂ්පාදන සැපීම තුළ මේ විවසාය කත්ව අපිට අදහන් කරන්න පුළුවන් දුවුණන මේ විධ ඇතිවෙන පුද්ගලයන් තුළ ඇති වුණන විවසායකත් අදහස් ව්‍යාපාරික අදහස් හොඳ ව්‍යාපාරික අවනාව බද පද කරැනීම හැකයාව හොඳ විවසායකය අතුල තියන ද පති ලක විධ විදධතුන්ම වහයක ව්‍යවසසායකත්වේ සහ විවක විවසසායක පි බද ද අර ක් ව නිර් ච ලබද ද ප ති හොඳ දරුණ අපි කෙම ප්‍ර ේ ම් කෙට දීම කතා කර ලංකාව තු ඉහල ට මේ ්‍යවාසායන් හි පපදනෙ හඳුන්න දීල ුගේ ජීවිත කතා ගැන ප්‍රවති ප්ඩක් ද ල හට කිය එක තාමත්ම වැදගත්වවා මේ ව්‍යාපාරික වශයෙන් දියුණු වෙච්ච පුද ගලයව. තමන්ට විතරක් නවේ පුතේ විශාල පිරිසකට රැකී අවස්ථා ලබා දෙනවාගේ තමාට අමතරව පරම්පරා ගණනාවක් සදහම මේ ව්‍යාරය උරුමකම්කීමට ලබාදෙන් දවස්ථාව සැලසනවා දේ පුතේ ව්‍යාපාර ර හරි ඉනං සාර්ථක වි්‍යවාසායක සතු ති නා දරන ස්තර කරන්නය. දීම ලකුණු විස්සකුත් ුණාග පහක් නම් කිීම හයෝරක්් පාතියක් ගුණාග පා විස්තර කිීමට ලකුණු පණහයි අසුවයි අතන විස්්සයි ලුණු සිය විදිර දිය පතේ සඳහනු හැඳින්නීම ව්‍යවසායිකයා යනු නව සොයාගැනීම හා නව ක්‍රමෝපයෝගී කර ගනිමින්. අලුත් සොයාගැනීම අලුත් ක්‍රමපයෝගී කරගනිින් සිද්ධාලප විදමහත්්‍යයා වික්ට හෙක්ටිකුඩෙ මැත්තුවා අපි දන්නවා එතුමා නව සොයාගැීමක් සිද්ධාලේප කියලා. අලුත් මේ ලංවුදුල මෙතෙක් දැන් එතුමාගේ පොතේ තුමා කියන්නේ බොහෝවිට මේ අපි ව්‍යාපාරයක් පටන්ගන්න ඕනම් වැඩිදිනෙක් නොකරන දෙයක් ආරම්භ කරන්න. වැඩි දෙෙක් නොකරන ව්‍යාපායයක් ආරමකරනද ලංකාවවිදන් දොදල්ලෙක රොනදම් අපි කතර ගමනරු දිගවට කිලෝමීට ගන්නාවක් කෙනකක් දොදල්තන් පොල්ලොටී න සසාර පැතිල කිලෝමීට ගන්නාවක් කැළග හැමෝම පොල්වොටීමමයිහදන්න ඒකෙදී අපිට තියන්න අවධහනම වැඩ. ව්‍යපාරයකද බෝ විට අපි හැමෝම නොකරන කවුරුත් නොකරන අලුද දෙයක් අලුත් නිෂ්පාදනයක් වෙළලඳ පොඩට හඳුන් දෙන්න පුළුවන්න මෙතෙක් එටුන වූ අශ්‍යතාවයක් එටු කර ගැනීම සොඳහා පාරිභෝගිකයකට ඉතිං විශේෂෙන්ම මේකදී අපි ප්‍රශ්ණාවල ඉදිරි පත් කරල පාරිභෝගකයන්ගේ මේ වුවමනනාපාකම් සබන්ධයෙන් තොරතුරු ඇස් කල්ල මේදවල් සිදුරන වන අවශපානයක් වෙල පොල් දිරිපත් කරන්න කලින් ඉතාමත්ම වැදගත්තෙනවායි. ත් අපිඉදිරිදි කතා කරන්න බලා පුරොත් මෙතෙක් එටුන වූ අවශ්‍යතාවයක් එටු කර ගැනීම සඳහා නි්පාධනයක් ෝසේවාක් පටගන්න පුළුවන් ආරම්භ කරන්න පුළුවන් ඉතින් ඒකයි විශේෂයෙන්ම සිද්ධලෙපෙද මත්ත්‍ය ෙක්ට හේටිකුට මත්මයාගේ මේ සිද්ධාලපගෙන නි්ාන මේ තරම් ජනපපේ වෙන්න දියුණු වෙන්න රහසක්කුණ. දස් හත්ත ගන ආරම්ගට ව්‍යාපරය මේ වකට අපි දන්න ලක පුාාව ්‍යපති ච පුල් ාලයක් බ ම ව්‍යපාරි පත් ලතිනවා අද තුමා ජීවිතය සම්ගුණ හිටියත් තුමාගේ දරුවන් මේ ව්‍යාපරිය සාර්ථක ඉදිරියට කරගයනවාව ව පරම්පර දරනාවගට මේක ප්‍රතිඵල අත්ති දින්න පුළුවන් ඒ එකයි හොඳ ව්‍යසාය ව්‍යවසායක කලති කියයි හරි එහ අන්දරුවන ව්‍යවසායකයායනු නව සොයාගැනම් හා නවක්‍රම උපයෝගයේ කරගනිමින්. ආර්ථික වශයෙන් වැදගත්වන බාණ්ඩ හා සේවා ව්‍යාපාරික මට්ටමින් නිෂ්පාදනය කරන පුද්ගල යට තමා පුතේි ව්‍යවසායකය කියලකයන් එනම් මත කරගම වවසායකය කියන්න කවුද කියනෙ අපි කතා කරම දපතිවිබලන් අර්ථ දැක්කීමට බට ලකුණ විශසක්කම්ි නොදරූිය මිනි බලන් ව්‍යවසායකය යනු වියවසාකයා යනු නව සොයාගැනීම හා නවක්‍රම උපයෝගි කර ගනිීමින් සිද්ධාලපපු මුදලලාලේ අලුත් සොයා ගැීමක් පියාගෙන් ලැබුණු සිද්ධලෙබ බිහෙත්වටවරු මගින් එතුමාගේ අලුත් එය නවස් සොයාගැනීමක් විදියට නවක්‍රම උපයෝගි කර ගනිමින්. ආර්ථික වශයෙන් වැදගත්වන, ආර්ථික වශයෙන් එතුමාට වැදගත්වනා. මුල්කාලි දවසක දෙතුම මේ රුපියල් හයක් කතක් වගේ ආදාමත් තමයි ලබවාගත්ත මේ කලවි කරලා. ඉතිං එක. ාරිභෝගක අන්නත ජනප්‍රිය නිෂ්පාදනයක් වුණා ඒේද අර රජත පූජත සිද්ධාලි කළල වාපිත් සංග සමය කරලන සහන සිද්ධාලේ පෝසුවකි සඳහන සිරුර කියල මේක දැන් අපි ව්‍යාපාරික වශයෙන් මේදී අනිවාරයෙන් අපි දැ මේකට අපි විේෂන ක කිය හේතු උදාහර ගන්න් ප්‍රධානතම හේතුව මදරුවුණන අපිට අනිවාරයෙන් මේ ව්‍යවාසායකතයේ පි බඳ කතාකිරීමේදී උදාාහරණ ගන්ඩුව වානි අ සාරථක ව්‍යවාසායක ැන කතාගකිීම කිසිම ැටලුවක්නේ නිවාරය මේ කතා කිරීම වැදගත්යෙන. රුවන්ට ගැ ගැීම පිණිස ඒනම් මේ ආර්ථික වශයෙන් වැදගත්වන බාණ්ඩ නිෂ්පාදනයක් බලන්නක බාමිකක් හා සේවා ව්‍යාපාරික මට්ටමෙන් නිෂ්පාධනය කරන පුද්ගලය ඇතමා දරුවනේ ව්‍යවසායකෙක් කියන් මේක සේවාාවක් වෙන්න පුුවන් මෙතෙක් ඉටුන වූ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම වෙනුවෙන් රක්ෂණ සේවාවක් වෙන්න පුළුවන් බැංකු සේවාවක් වෙන්න පුළුව ගේ සංවේදන සේවාාවක් වන්න පුළන් දුවකතන සේවාාවක් වන්න පුළන්දරුවන විදුලි ජලය ඒවාගේ දෙයක් වෙන්න පුළුවන්. සේවාවක් වන්න පුළන්දරුවනක එඒ අන්දරුවනේ ව්‍යමසායකයක් යන්නේ නව සොයාගැනීමම් හා නව ක්‍රම උපයෝගී කරගනිමින් ආර්ථික වශයෙන් වැදගත්වන බාණ්ඩහා සේවා ව්‍යාපාරික මට්ටමින් මිෂ්පාදනය කරන පුද්ගලය ඇතමා දරුවන ව්‍යවසායකෙක් කියලා පිහඳන්න හොඳයි දරුණ අප ඉදිරිට. වි්‍යවසායකෙකු සතු ව්‍යවසායකත්ව ගතිලක්ෂණයක් තමයි දරුවනී මෙ බලන්. සාර්ථක විවසායකයකු සතු තිබියතු ගුණාංග අප විස්සර කරන දරුවුණ. මෙබලන් සාර්ථක විවසායකයකු සතු තියෙන ගුණාංගයක් තමයි අවදානම් කළවනා කරනය. මොනවද දරුවන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී? ව්‍යාපාරයේ සාර්ථකත්තය පිළිබඳව ව්‍යවසායකයාට සහතිකවීමක් නැහැ. ලොකු අවධානමක් බාරගන් ලොකු මුදලක් ස්්‍රමයක් කාලයක් වැය කරලා. මේ ආරම්භ කරන නිෂ්පාදනය සේවාව සාර්ථක වෙයිද වෙළඳ පොල තුළ මේ නිෂ්පාදනය සොඳහා ඉල්ලුමක්තියයිද දර්ග කාලිනෝ දුරගෙන න්න පුළුවන්ටේ ුද කියන සම්බන්ධයෙන්. අවධානමක් සහිතවයි මේ කටය උත්තාාරම්භ කරන්නේ. විවසායකක් වි්‍යවසායකයක සතු ගුණාංගයක් තමයි අවදානම් කළමනා කරනෙ රිස් මන්ව් එක ඒ නං ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී එහි සාර්ථකත්්‍යය පිළිබඳ දරුවනේ විවසායකයාට සහතිකවීමක් නැහැ. එවැනි අවස්ථාවකයිම කාරය ඉටුකිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණය ට එලඹීම තමයි දරුවනේ අවධානම භාරගන්නවා කියන්. මේ කාරණාව ඉදිරියට සිදදු කරනගෙන අද නැදකකිනක තමයි පුතේ දමර දරුවුණන මේ අධනමක් භාරගන්නවා කියන්නේ. අනිවාරෙන් ස්තිර වශේෙන්ම ඕනෑම බියබාන්්ඩ හෝ නිස්්පාදන සේවාවක් තුළ අවදාානම් තත්වයක් තියෙනවා. එනම් මෙන්න මේ අවධානම භාරගැනීම කියන කාරණාව, ඇතර්ම විවසායකයෙකු සතු ගුණාගයක් විදිට අපිට හඳුන්වන්න පුලුව. මේක සිද්දාාලපු මුදලාලත් බාරග්ඩ ඇති. අනිවාර්ය ඇදල් මේ තත්වන් ධර්මදස මුදලාලි වගේ මැලිබන් බිස්කට් අත අධිපත්තුමත් මේ කට කර්තාව භාරගණඩ ඇති. ඉතිං ඒ පමණක්නවේ අනෙකුත් සාර්ථකත්තය හිමි පෙත්තමින්න ව්‍යාපාරික අවස්ථා බාණ්ඩ හා සේවා සපේන සමාගම් තුළත් මේ කතාව අපිට ඒ විදියට මේ සියලුමු දෙනාට අයත්වනව සාර්ථක විවසායකයන් සතුහ. අද දරුවුණන මේ විදියට ඇති වෙන්න පුළන් අවදානම් තත් ආයතනය තුළ නිස්්පාදන හෝ සේවා සපේන ආයත කියලා හිතාහිදකටිය මේ නි්පාදනය මේ ඇත්තටම ලොකු අවධානමක් බාරගත්තා. විශේෂෙන්ව මේ අපි අර කියපු කාලීන ගැටලුවකට විසඳමක් ෝ දෛනික අවශ්‍යතාවයක් සොඳ අප පිළියමක් සෙවීමදී. නිතරම දෛනිකව ආහාර නිෂ්පාදනය ගෙදරක සිදුකරනකොට කෑම හදනකොට අන්න මේ ව්‍යාපාරිකය කොඳ විවසායකයෙක් විදියට අපි දැන් විශේෂෙන් අප අඳුනගත් ව්‍යාරෙක් විදිර සාරංග මුදලලාලිගේ අපි කතාකරොත්ඒ දාළල පුද්ගලයායටට. එතුමාට මේ ව්‍යාපාරික අදහසක් ඇති වුණා අනිකොත් කොළබඩු කර්මාන්තය නිරත වෙලා ඉන්න අතරතුර මෙන්න මේ පාරිභෝගිකයන් සඳහා මෙතෙක් නොයිසිදුණු ප්‍රශ්්‍රියයක් ඇතුමා තුළ බලන්න නව අදහසක් ඇති වුණා. නවඋත්පාදනයක් නවනිෂ්පාද නවෝත්පාදනයක් සිදු කිරීමට අන්න බලන්න හොඳ විවසා එකකයන් තුළ ඇතිවෙන අදහස් ලක්ෂණයක්. ඒ නවෝත්පාදනයක් සිදු කරන්න අදහසක් විදියට, මෙතෙක් නොවිසදුනුූ පි ප්‍රශ්නයක් ඒක පාරිභෝගිකයාට මේ වැඩක් පහසු කරලා දෙනවා. ක්‍රියාවලියක් පහසු කරලා දීම සඳහායතු අමොකද කරේ මේ මෙතෙක් ඒ ගොරක මදුළු විදිහට පාරිභෝගිකයෝ භාවිතාගරපිය එකක ප්‍රේස්ට එකක් විදිර ක්‍රීම් එකක් විදියට සකස් කරලා අර කාර්ය පහසු කරලා ඉක්මනින්ගේ කටයුත්ත සිදුකර ගන්න අවස්ථාවක් සලසලදුන්. ඒ අති සාරත්තක වුණා දැන් විධ වෙළඳ නාමේ අතේ මේ නිෂ්පාදරය ලංකාවපුරාම බෙදාහැරීම සිද වෙන ඉතින් ලොකු අවධනමක් භාරග මේ පටන් ගත්ති දේශගුණ එක බලපයම් ඇති වෙන්න පුළුවන් නිෂ්පාදනය දිගටම කරගෙන යන්න පුළුවන් වේද මේ ආකාරයට මේ ඒ ක්‍රියාවලේ සිදු කරන්න භාවිතාකන යන්ත්‍ර සූත්‍ර අනාාගතය දමෝ සකස් කරගන්න පුළුවන් වේද විධ අභියෝගහමේ තමයි විවසාකයකගේ පටන්ගන්න නමුත් ඒ සාර්ථකත්වය තියෙන්නේ අන්නේ ස්තීර අරමුණක් ඇතුව මේ කටයුත්තක් අවධානමක් භාර ගනිමින් සිදු කර ගැනීමයි දරුවන්. විශේෂය එකත් සඳහන් කරන්න. ඒනම් එවැනි අදහස් සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කිරීමට විවසාහිකයට හැකිය යුතුයි. ඒතුවා අපිට මුල ගෙච්ච වෙලාවෙ මේ ව්‍යාපාරය ආරම්භ කරීමේ මුලසිත මේ ව්‍යාරය සිදු කරපු ආකාරය පිළිබඳව අප විශේෂයෙන්ම දැනුවත් කර. කෝන මේ ක්‍රියාවලේ සිදුකරෙක් ක සම්බන්ධී. මුලින් ආරම්භ කරපු අවස්ථාව. මේ අදහස ඇති වෙච් අවස්ථාව පේස්ටි එකක් ක අදන්නවඕන ක්‍රීම් එකක් පාරිබෝගයන් සදහමික වෙනස් විදිියකට මේ නිශ්ාදන වල්ද පොට ඉුරොත් ඉදිරි පත් කොත්ිට ීට වඩ වැඩ ලාබ බන්න පුළුවන් මීිටඩාදමක් බගන්න පුලුවින් මෙතෙක් නොසි දුනු අවශ්‍යාවයක් පරිභෝගකයාගේ විසඳී කියන අදහස ඇතුව මේ එතුමතු ඇතිවෙච්ච අදහසක් කියන සබබන්ධී අපිට කතා කරලා කිව්වා එහෙනම් එවැනි අදහස් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කිරීමට විවසායකයාට හැකි ආවත්තිය නොදරුවන් නිර්මාණ ශීලීත්වය හා නවෝත් පාදන හැකියාව නිර්මාණ ශීලිය අදහසක් දැ පාරිභෝගිකයාට අපි අර කියපු කුළු බඩුුවර්ගේ ැත අපි අප කියපු ගොරකා මදුළු විදිහට නැත්තං සාමාන්‍ය තියෙන විදිහයට සාමාන්‍යෙන් නිෂ්පාදකයන් සාමානීෝ වගාරන ගවියන් කිවොත් ඒ ගොල්ලොගගේ අරගෙන ඒකම අප පිරිසුදු කරලා ඇසුරුම් කල් අලවිකරනවාට වඩා බලන්න නිර්මාල ශීලීත්වයේ නවත්පාදනයක් බිහි කිරීමේ හැකියාවක් අපිඒ කියපු දකුණු පලාාතයේ විවසාකය තුළ අදහසක් ඇති වුණම්. මේක අම්බරලා පේස්්ටි එකක් විදියට ක්‍රීම් එකක් වියට වෙනම පැක්කක වෙනම කප්පයක බොහොම ආකර්ශණීය විදියට වෙනඳ පොල්ට ඉදිරිපත් කරන්න පාරිභෝගිකයක මිලදීගන්න පෙළමුණ. එනං. නිර්මාණ ශීලීත්වය හා නවත්පාදන හැකියාව. විවසායකයා තම ව්‍යාපාරය තුළ සම්මත හෝ සම්ප්‍රදායක ක්‍රියාමාර් ගනු ගමනය නොකර. අර දිගටම වගේ එතුමා මේ මිරිස් කුඩු කරන පැකටරන අලින ව මිස් කුඩු කරනවා පැකට කරනවා අලවිි කන්නු කහ කුඩු කරනවා පැට කරනු අලවිිරන. ඒවාගේ මනිතකුත් කුළු ඩු මේ දියට සකස් කරල සාමාන්‍ය අර සම්මත සම්ප්‍රදාායක විහටම දිගටම කර ගෙනන කරගෙන ගියනෙන හැයා. අන්න නොමනිශ්පාදනයක් කර්ඩා රම්භ කරා. ඒනං. විවසායකයා තම ව්‍යාපාරය තුළ සම්මත හෝ සම්ප්‍රදාායක ක්‍රියාමාරග අනුගමනය නුකර නවනිෂ්පාදන ඇතිකරමින් නිස්්පාදනවලට අගයක් එතු කරමින් වැලිව එකක් ඇ්කර ගත්තා ක්‍රීම් එකක් බවට පත් කරලා එක. පේෂ්ට එකක් විදියට සකස් කරලා. වෙළඳ පොල ජයගැනීමට හැකියාවක් හොඳ විවසායකයෙකු තුළ තිබියයුතුයි දරුවනි. ඒකයි සිද්ධලිපි ද මුදලිත් කරේ. මෙෙක් නොයිසදුනු වි්සදුමක් මෙතෙක් නොයිසදුනු ගැටලුවක් විදියට කුඩාදරුවන්ට සවා වැඩිහිට අන්න තනෙ බඩපිපුම මේ බඩය කැක්කුණවාගේ දෙදයක් සඳහා දුන්නා සිද්ධාලේ පසමෝදගම් කියලලා නේද. අන්න බලන්න මේක දේශී අෞෂධයොදාගෙන කෘතීම රසකාරක ඔහෝ වර්ණක කිසිවක් භාවිතානු කර දේශී අෞෂධ වර්ග භාවිතා කල්ලා පානයක් සකස් කලාසමෝදගම් කියලා අසමෝදගම් කියලා බලන්න එක ලොකුඩාකාටත් බඩපිම ස්කොලයන්න බැකිව බඩර දෙෙනකිව දුන්න සිද්ධලිසමෝදක. ඒ විදියට මේ ප්‍රචාරණ මාධ්‍යකුත් සඳහන් කරලා මේ නිෂ්පාදනයක් සකස් කරාලුති බලන්නක මේ ව්‍යවසායකයන් තුළ තියෙන ගති ලක්ෂණ ඒනම් නිෂ්පාදනෝලට අගර එකතු කරමින් වෙළඳ පොල ජයගැනීමට හැකියාවක් තිබියයුතුයි දරුවර. පැහැදිලි දැක්මක් තියෙන් ඕනේ පැහැදිලි දැක්මක් විෂන්න එක. සෑමවිටම අනාංගතේ තම ව්‍යාපාරය පැවතියුතු ස්ථානය පිළිබඳ විශිෂ්ට අබිලාශ වි්‍යවසායිකයා සතු වීතුයි. විවසායිකය සතුවිතුයි. හැම අවස්ථාවකම, ම ව්‍යාපාරයේ පැවතයුතු ස්ථාන පිරිිබඳව විසිිෂ්ට අබිලාස ව්‍යවසායකයා සතුවතිය වනි සිද්ධාලේපපු මුදලාලි තමන්ගේ ව්‍යාපාරයේ තිබියුතු අනාගතය පිළිබඳ විසිෂ්ට අබිලාශයක් දැක්මක් සයිතෝ හිතපු නිසා තමයි අද මේ වඩුට විශාල සයවක පිරිසක් එක් රටවල් ගණනාවකට නිෂ්පාද නපනයින කන්න ලෝකයේ පිළිගත්ආහිතනයක් බවට පත්ව ලතිීන්. අනිකුත් ආයතනත් අපට සඳහන කරන්න පුළුවන්. දූරදර්ශී බව. ව්‍යමසායකයාට ව්‍යාපාරයේ අනාගතය උපකල්පනය කරමින් ඒ අනුව ව්‍යාපාරයේ දැක්ම ගොඩනගා ගැනීමට හැකියාවක්තියෙන්නුව. දදුරදර්ශී බවත් මේ ලක්ෂණයක් දරුවනි. පැහැදිලි දැක්මක්තිවීම දූරදර්ශී බව. අරමනු හා ඉලක්ක සකසාගන්න පුළුවන් විනිෙනු දරුවනි. ව්‍යාපාරයේ දැක්ුම විත ළඟාවීමට අවශ්‍ය, දිගුකාලීන කෙටිකාලීන ඉලක්ක පිහිටවීමට මෙන්ම ඒ සඳහා නිශ්චිත අරමුණකට ීමට ක්‍රියාකාරීවීමට විවසායකට හැකිියාවක්තියෙන් ඕන අරමුණ ඉඩු කරගලීමේ අභිලාශයෙන් කටයුතු කරන්න ඕන දරුුණි. ඒ වගේම ආත්ම විශ්වාසය නව නිර්මාණ සඳහා යොමුවීමේදී අදාළකාරය අරමුණ පිරිබඳ පැහැදිලි විශ්වාසයක් පැවතය යුතුයි. අර අපිේ වූ ්‍යාපාරිකයන්ට ගල්ල ප්‍රදේශය ව්‍යාපාරිකය අට වගේම සාරංග කර්මාන්තායතනයේ අධිපතිතුමාට වගේම නිෂ්පාදන කරපුයිඇතුමට වගේම සාරංග මුදලට වගේ සිද්ධලිප මුදලල්ටත් මේ කටයුතු කරගෙන යන්ඩ අලුත් නිර්මාණ කරන්න ඒ සඳහා යොමු වීමට ඒ කාරය අරමුණු පිළිබඳ පැහැදිලි විශ්වාසයක් තිීරු. ඒ විශ්වාසය මත තමයි දරුවුණේ ආත්ම විශ්වාසය, අදාළ නිර්මාණය තමාට කළහැකි බවට විශ්වාසේ.මික අනිවාරයෙන් තමන්ත කරන්න පුළුවන් කියෙන විශ්වාසය දරුණේ ආත්ම විශ්වාසය කියෙන ලක්ෂනත්. පට සදහන් කරන්න පුළුවන් ඒ නිර්මාණය තමන්ට කළන්න්න පුළුවහම්බා විශ්වාසය සාහ තමයි ඒ ප්‍රදේශයනඇත්ත ලංකාම ජයගන්න පුළුවන් විදිහයට එ නිෂ්පාදන ලෝකයේ ජයගන්න පුළුවහන් විදියට එම විවසායක අන්ටේවා කටයුතු කරන්නට හැකිය වල බිර. කැපවීමහා කණ්ඩ උත්සාහේ විත ව දුස්කර ඉලක්ක ලළඟාකර ගැනීමට යාමේදී ඒ සොඳහා කැමත්තක් ව්‍යවසායක අසතුව තිබියොත්තු අතර එම ක්‍රියාව සොඳහා කැපවීමත් වැදග. ැපවීම අනිවාර්රම වැදගත් දරුවන. සුබවාදීීම ව්‍යවසායකයා ජයපරාජයේ දෙකහීමද වගගේීම තමා සතුබව කාටවත් වැරදි පටවන්නේ අඩු පාඩුස් ගැ කියන්නේ කාටවත් කාටවත් වැරදි පසපයන්නේ ජයපරාජයේ දෙකෙහිම වගකීම තමා සතු බව සිතන හා සෑමවිටම දනාත්මක චින්තනයක් සහිත දි. සුබවාදී ධනාත්මක සිින්තනයක් චිින්තනයක් සහිත පුද්ගලයකුයුතුදයි විවසායකයෝගේ ලක්ෂණ ගති ලක්ෂණ ගුණාත්මක බවට හා කාරයක්ෂමතාවයට ඇතිැත් කොලිතියක වගේම කාරයක්ක්ෂමතාවයට විවසායකය වු කැමති. විවසායකය අලුත් අදහස්වයමින් වෙනස්වීමට කැමතිවීමට වැදගත්. ඒකයි මේ අලුත් නව දෙයක් නවනිෂ්පාදනයක් සිදු කිරීමේදී අපිට ේද ගැන කියන පුළන් දරුවනේ. ඒ ඔසේ ව්‍යාපාරයේ ගුණත්මක බව ඉහළ නැවීමට හැකි. ඒවගේම බාහිර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම වගින් ව්‍යාපාරරිී කාර්යයක්ෂම්ව, ැනීම හැකියාවවතියෙන් වනේ බාහිර අවස්ථාවන් හඳු ගන්න දේවල් මේ අදකීම් තුළින් ලබාගන්න දේවල් බාහිර බාගන්න තියෙන තොරොතුරු ඒදත්ත ඒ පිළිබඳ තොරතුරු මගින් ඒ අවශථාවන් තමන්ත අවස්ථාවක් විද තමග ව්‍යපාරයේ සොඳහා යොදවා ගනීමට හැකියාවක් ව්‍යසායක කෘතිය ො. ගුණාත්මක බවට හා කාර්යක්ක්ෂිමතාවට ඇති කැමත් විිවසායකයෙක් අලුත් අදහස්සවයමින් වෙනස්වීමට කැමතිවීම ඒනි සාතමා සාරංගකර්මාන්තයේ සාරංග මුදලාලි අලුත් අදහසක් නව ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කර ගත්තා. ඒක පාරිබෝගික උ පිළිගත්තයි නිෂ්පාදනය. ඒවගේ සිද්ධාලිප මුදලාල ඉදිරි පත් කරපුයේ සිද්ධාලප නිෂ්පාදනය, औෂධය නිෂ්පාදනය මෙතෙක් තිබුණු නැති නිෂ්පාදනයක් ලංකාව තුළ. ඉතිං ඒක සාර්ථක ව්‍යාපාර අවස්ථාවක් බවට පත්වුණ. ඒකයි. ුණනාත්මක බවට කාරයක්ක්ෂමතාවට ඇති කැමති යටති දරුවුණේ විවසායක අලුත් අදහස්වමින් වෙනස්වීමට කැමතිීම වැදගත් වෙනස්වීමට කැමති පුද්ගලයෙක් වවෙන්න ඕනේ විවසායකක් කියන කෙන ඒවාගේ සේ ව්‍යාපාරයේ ගුණාත්මක බව ඉහර නංවා ගැනීමට හැකියාවල වෙන අද යන ප්‍රත්ය දක්වා එමෙන්ම බාහිර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම මගින් ව්‍යාපාරයේ කාර්යක්ෂමෝ කර ගැනීමට ාවක්තිෙන්න්න ඕනේ තාක්ෂණ භාවිතාකල් යන්ත්‍ර සූත්‍රය යොදල ආරම්භ කරපුදේ ඉදිරියට ගෙනියන්ට බාහිර අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ඒ කටයුතු කිරීමෙන් ව්‍යාපාරයක් සාර්ථකත්වය කරා ගෙනයාමට හොඳ විවසායකක සතු ගුණාන්ගයක්ක් විදිට අපිට හඳුල දෙන්න පුළන්දේ පොති හොඳයි දරුවනේ විශේෂෙන් අපි බලාපොරොත්තු වනා දහතුන් වන සණී අවසන් ඒකේ විදියට මේ ව්‍යවසායකත්වයඒකයක් අදය දුළපුතාලත්තෙක් සාරාංස ගතක කල්ලා උගොලොත් එක කර හින්නක් අප දැ බපොරොත්වන දලපුතාලමතෙක් බලබලාහිපු පුුණනපුොලා බලා සිටි ඒකකේ දැන් ආරම්භ කරන අදරුවනේ ආවිශේෂම යාන්ත්‍රි කරන ඒකගේ සාරංස ගතකිරීමම් සාරංසියක් දළපුතාලත්ෙ එක සම්පර්ණඒකේම අපි බලාපොරොත්තුවනවා අතිශය වැදගත්කානු දොලපුතාලත් එකක කතා කරන්න විභාගලක්ක කරගත්ත කරුණු දලපුතාල ඒක කිය තුළ ගැටලු සහගතදේ බලවිශේෂයෙන්ම සරල එජිින් ගනතා කරන්න ස උපහර එජික ක්‍රියාකාරත්යේ දෙ පහර එ මක ක්‍රියන් කාරිත්ත ඒ වගේම සවරෝද ටෙක්ටර් දෙරෝද ටෙක්ටර් ගෙන කතා කරන්න ඒ වගේ ඉතාමත්ම වැදගත් ජලයසවීමට අදාල උපාන්ග ගැ කතා කරන්න දපති ජල එසවීම සොඳහා භාවිතා කරන්න සම්ප්‍රදායක නොන උපාන්ග අයටති ජලපපුම්පාකාර දෙක් ගෙන දරන දොලපුතතාරත්ත අපි කතාරන්න බලාපුරත්තිනවා කේන්ද්‍රා සාරරි පොප සහ පිස්ටන් ම්ප ගෙන කතා කරන්න බල දු පපති සම්ප්‍රදායික ජලේසුම් ක්‍රයම් ගැන කතා කරන්න භාවිතා කරන්න කතා කරන්න බ බලපපුරති න අතිීතති භවිතා කරපු ජල සම්පාධකම ඒවාගේ වඩමත් කාරය ම ජල සම්පාන කම දෙක් පවිට සුද්‍ර ජල සම්පාදන ක්‍රම පදධති දෙකක් විට ිප රිග සයි පි රිගන් එමන තම් බිඳු ජල සම්පාදනයසා විසරුම් ජල සම්පාදන පද්ධති පිළිඳද දුව ත බලාපොරොත්තු වන කතා කරන්න එන අපි හරි ඉදිරියට යමු ඉට පස්සේ එක අපි සාකච්චා කල් ලියෝල්ල බලාපොරොත්තු නමේ ඉතිරි ිය්ග පශන කොටස් දෙක් තුොල් තිනම් කඩා කොටස් දෙ එක

දෙක් ඉතිරල තිනව දරුවුණේ ඒදක අපි බලා පොත්තිය අදලපුතලත් එක මේ අලුත් කොටස කතා කරන්න අතොරතුර අපි ඒව කීපයක් කතා කරම දරුවන අලුත්කොරට සවසන් කල්ලා ඉටික කරලා අපි විත පශ්ය කරලා ඉට ස අලුත් එකකේට යන්න බලාපොරොත්තින මෙන්න දරුවනේ අපි ජලය ස්වී මේකේයට දුව පපුතේ කතා කරන්නේ ඇන විශේෂෙන්ම මේ යන්ත්‍රික කරණ ඒකකේ බලන් දරුවුණේ යාන්ත්‍රික කරණේ ඒකක මේක දහතුන් වන ශ්‍රේණය පලවන ඒකකේ දුව පොති මේ බලන්න දරුවනි මේක දහතුන ශ්‍රේණය දහතුන ශ්‍රේණය දහතුන ශ්‍රේණය පළමු ඒකකේ ්‍යන්ත්‍රික කරණය එමකත් දරුවුණ ඒ එකකේ අපි දොළොස්සෙන ශ්‍රේණීය පාඩන් ඒකක කොළහක් අවසන් වනාට පස්සේ මේ දහතුන් වන ශ්‍රේණීය පලවන ඒකකය දිය පති අපි දොළොස්සන ඒකකේ විදිහතැයි සඳහන් කරන්න දො හා ොස්සන එකගේ යාන්ත්‍රික කරනේ. මොකද දොස්සන ස්්‍රීණී දොලහස්වීට පාඩන් එක එකො හක්ති නොනිදවවිබති ොහස්වී පාඩං එක එකොළහ අවසන්න වනොත් ්‍රමගම දහතුන් වන ස්වේණී පළවන ඒ එකගේ යටත්තං යාාන්ත්‍රික කරණය ඒ එකක අපි දොළොස්ස වන ඒකගේ විදිර නම් කරන. දොලොසන ශ්‍රණයේ පාඩම් එකක එක කොළහත් දහතුන්ව ශේණයේ පාඩන්ඒ අටත් එක ගත්තාහම සම්පූර්ණ පාඩන් එකක මේ නව නිර්දේශය තුළ දස් දහත්ත වසර යාවත්කාල් විච නවන යුදේශය තුළ ආදරමියය දරුවනේ දය පපතේ පාඩං එකක දහනවයක් තියෙන් ඉති එවිදිට අපි පිළිවට ගත්තොත් මේ ඒකක යාාන්ත්‍රික කරණය එකකේ දියපුතේ දොලොස්සන ඒකේවිදඩ අපි හඳුන්වන්. එන අපි බලමු දියපපුතේ මොකක්ද ජලයේ එසවීම කියන්නේ කියල ජලය එසවීම ගැනු ජල එස්සවීම ගැන කතා කරන කට දීපුති අපි දන්නවා මේ ජල ජල ප්‍රභවයකි දන්න අපිට ජල ප්‍රභවයක් කියන්නේ මොකද් අදරමය දරුවනි අපිට ජලී ලබා ගන්න ජලී රැස්සවල තියෙන ජල ප්‍රභවයක් ජල මූලාශ්‍රිය මේ ජල ප්‍රභවයක් ලින්ඳක් ඇලක් දොලක් ගංගාවක් වෙන්න පුළුව පට ල්‍රභවයක් වන්න පුලුවන්දවේපපුති මතුපිට ති පතුිය මතුපිට පොලෝ මතුපිට සපේසක මතුපිට ඉදික තියෙන ජල ප්‍රභෝවිදියට දපති ඇලදුල ගංගා වැැව් පෝකුණු අපිට හඳන්නන්න පුළුවන් ලිදකුත් ජල ප්‍රවෝයක් ද ප ලින්ගත්හම පි නවා ගැබුරු ලින් තියන නගෙබුරු ලින්ක් තියන දරුණන්නේ නේද අපි කියන ආන්ඩියයා ලින්ක් තියෙනන ආටිස් යානු ලින් තියනව දරුණ අපි කියන ගැබුරුලින් මීටස ගනාවක් ගැබුරුවට කණින් ලද. ගැනි කතා කරන්න තිය ොදීපති එනන් ජලය එසවීම කලා කිය දපතිය ජල ප්‍රභවේක සිට ඉහලින් තියෙන ටැන්කියකට කෝ ශේෂත්‍රයකට ඉහලින් තියන ශේෂත්‍රයයක්ය මොකක්දපති වගාබිමක් එ අපි පහළ මට්ටමක තියෙන ඇලකින් ගලාගෙන යන ඇලකින් නැතන් ඔයකින් ගංගාවකින් එම නැතං වැවකින් දරුවන ලිඳක්ව වෙන්න පුළුවන් ජලපහරක්වෙන්න පුළුවන් මේ ජලපහරක ඉඳලා උඩ ඉහලින් තියන ටැන්කියයකට ඉහලින් අපි රඳෝල තියෙන ස්ථාපිත කර තියන ටැන්කයකට එමත්ත ඉහලින් තියෙන ශෂේෂ්‍රයකට මොකදරුණ ශේෂත්‍රයක් යැනි වගා බිමක් ඉඩවා. බෝග වගා කරලා තියෙන ස්ථානයකට ජලය රැගෙනයයාමතමයි දීබුති අපි ජලය එසවීම කියලා කියන්න ජල එසවීම කියලා කිය බලමිහිනම් බලන දරුවනි යම් ජල ප්‍රභවේක සිට ටැන්කියකට ඔහු යම් ජල ප්‍රභවේක සිට ටැන්කියකට ඔහු ඉහල වගාභූමියකට ජලයගෙනයාම ජලය එසවීමල සහඳන්න ජලයසවී මහඳුන්න්න කිවද්ද එ පුතේ මෙන්න මේ අර්ථ දැක්වීමට ඔබ බයනතුව මේ ආර්ථයක්ක්වීම කරන්න ඔබට සියලුම ලකුණු හම්බෙනු යම් ජල ප්‍රභවේක සිට ටැන්කියකට හෝ ඉහල වගාභූමිය ජලයගෙනයාම ජලය එසවීමලි සහඳන්න ගත මාදරිය ප්‍රශ්යක ලකුණු තුනක් දෙදෙනවනම්. ඔබට සම්පූර්ණ ලකුණු තුන මහම්බෙනවා මෙලෙස මේ අර්ථ දැක්වීම සිදු කරු. බල දපතන ඔබ කොමද නිරදි අර්ථ දැක්වීම සිදු කරන්නේ ජල ප්‍රබවයක සිට ටැන්කියකට හෝ එහල පිහිටි ශේෂත්‍රයකට නැත්තං වගා භූමයකට ජලය ගෙනයාම ජලයේසවීම විදියට හඳන්. අතේ මේ ජලප්‍රබව ඇලදොල ගංගාවල් පොකුණු වැැව් අපිට හඳුන්නන්න පුළුවන්. ජල ප්‍රබව විදියට. ජලීරැදිල තියෙන ස්ථාන ජලී ලාාගන්න බොලොන් තැන් ජලප්‍රේබව එනම් මංගහිතන්නේ ඔබට පැහැදිලි අනි වාරම මතකතති ගන්නද පතති අමත කරන්න ඇතුමක මතකතියාගන්න කටපාඩම් කරන්නේයන්නේ පා ජලප්‍රභවකද තැන්කියකට හ ඉහර ැකකිය කියන්න පුල හල ෙනන වචන භාවිතකට කිසි ප්‍ර්නයන්නේ හෙලින් පිට ැකික හ හල පිහිටි. වගේ අබීමකට ශේෂත්‍රේකට ජලය සැපීමයි දුවපුති ජලය එසවීම කියලා කියන්න එනං අපි ජලය එසවීම පහත පරිදි වර්ගී කරණය කරන්න පුළුවන් බලමුද ජලය එසවීම වර්ගීරණය කරන්න පුළන් ආකාර ටික ජලයසවීම වර් වර්ගී කරණය කලා තින ආකාරය බලමු මෙන බලන්නු මේ චාර්්ටික ලෙම වර්ගීරය කලලා දිනාකාර මටිකබට පුහන් බලන්නදපති දැනටමත් මේ ජලේසයම වර්ගරය කරන්න පුළහන් කියෙලා ලන්නට ජලසම වර්ගරය කට දක්වන්න කිවොත් මේ ර්ග කරනය බලන්න පට ගල තක් ගාලා විහගත මාදලී ප්‍රශ්යක හිස්තැන්ටිකක් දීල ජලයේසවම වර්ග කරණය කළ දක්වන්න කිවොත් බලන්න හරිදි කෙලෝබි පිතුරු ඔබත් මෙහෙමකට සිදු කරලා තියනොද ලන්න ජලයේසවීම එකක් සම්ප්‍රදායක නූතන. ල සම්ප්‍රදාායික අතීතේෙන් දන් අදක්වා එහමරගෙන ජලෙසුම් ක්‍රම පිඳට අවබෝධයක් තිනො බලන යොත්ත කප්ි ාවිතය ආඩියාල් ලින්ද ජලරෝදයඒවගේ සම්ප්‍රදායක ජලයසුම් ක්‍රමවිදියට ජලපොම්ප ාවිතය වගේදවල් දරුවෝනි පිෂ්ටන් පොම්ප කේන්ද්‍රප සසාරිපොම්ප ොපේ නිවස තියන ජලපොම්පේ ලිඳකින් ජලය ඔසෝගන්න නේද දරුවුණේ ගුරෘත්වාකර්ශණයට එරෙහිව ල ස්වාගැනීමට භාවිතා කරන ජලපොම්ප ගැන බ දන්නවා අනේ දරුවුණේ සම්ප්‍රදාායික ොවන ජලේසුම් ක්‍රම විදිහයට මෙවල නාදරණය දරුවුණේ ජලේසවීම ප්‍රධානාකාර දෙකයි සම්ප්‍රදායික හා නූතන බලන කෞද මේ සම්ප්‍රදායික ජලයසවුම් ක්‍රම කියල දරුවුණේ. ආ්ඩියයා ලිඳමයා පළමු අර්ගේ ලීවරයක් විදිහට ක්‍රියාත්මකනවා දරුවුණේ ලංකායි උතුරු ප්‍රදේශයේ යාාපන ප්‍රදේශයේ මේ ආඩියාලිින්ද භාවිතා කරළ සාර්ථකෝ භෝග වගා කටයුතු සිදුකරු අදුව පපති. පළමු වර්ගේ ලීවරයක් විදිට අයි ආඩියාාලිින්ද ක්‍රියාත්මකවන්. ඔබට මතකනං ලිදාාසල සිරස් දණ්ඩක් ක්‍රඳවලා ඒ සිරස් දන්ඩට හරස් දණ්ඩක් සම්බන්ධ කරලා හරස් දන්ඩ කෙලවර භාරයක් ගැටගල ති නවා විශාල ගලක්කෝ කොන්ක්‍රේට් එක භායක් ගට ගහලා අනික් කෙලවරේ බාල්ධියක් තිය නොදරුණේ ලනුවක් ගැට ගහල ලනුව කෙරෝවල බාල්ධියයක් දාලා තියෙන අතිතියදිනම් මේ ලියමත පුද්ගලයෙ එහා මෙහා ගමන් කරන ලිය මත පුද්ගලය ඉදියට ගමන් කරනකොට මේ ලනුව කෙලවර තියෙන බාදධිය ගට ගර තින බාල්දියය ලිඳට වැටල ලිඳ මේ ලිඳෙන් බාල්දට ජලය පෙන්වට පස්සේ පුද්ගලය ආහපව් අ ආපස්සට පසු ප අනිත් පසට ගමන් කරද්දි දිට ගමන්රත්ති බාල්දියය ඉදට ට්ලාල ජලය පිරෙනවා ආව නෙක් ප ස ග ේ ද බාද හලට එස ව ාරය පහල කිල් තු දසර පුද්ගලයා බාල්දිය ගන ොකතරන බාද ික ේස් ේදගේ ගලායන්න දානු. රයි් පලම ර්ගේ ලීවර පුද්ගලල් ඉඳර වැටි හැ ලිඳ වෙනමදන්නේ හරි. එතකො එහිෙනම් ආද ලද ළම වර්ගේ ීවර යක්ක් දර පිට හඳුන්න පුලුවන්දරුව ඒවාගේම කප්පි බාති භාවිතයේ බොලොක්කයක් කප්පියයක් භාවිතා කල්ලා ලිඳ දෙපස ආධාර්ථකයක් සවි කල්ල මැද තව ආධාරකයක් සවිකල්ල ඒ ආධාරකය මත කොක්කකින් කප්ියක් නැත්තම් බොලොක්ක කප්පියයක් රඳවල ඒ කප්පියට අපි දානුව අපි දාන මොක ද ලනුවක් කප්ිය දෙමසල් ලනුව ගට ගහලා ලනුුවදදාලා කේබල් එකක් අයි දාල අපි ඒ දෙ පැත්තට මවුන අපිට බාධ දෙකක් දාාන පුලුවන් එකක් දාලා පිරෙනකොට අනික දාන එම තැ එකක් දාලා ඒ බත ජලයපරනකොට අපේ ඇදාලාරගෙන ශේත්‍රීයට ජලේටික සපයන්න පුළුව නැත්තන් දෙපැත් දෙපසම ලනුවේ දෙපස්සම ා දෙක් ගැට ගහලා අපිට එකක් පිරින්නකොට එකක් පහල්ට දානෝ දුරඒ ක පෙන්නෝට එහම ගන්න හරන් එක අටයුොත කරන්න පුළුවන් ක අප්ි භාවිතය මගේ අනිත් එක යොත්ත භාවිතය මේකත් කුඩා ශේත්‍ර සඳහා කුඩා දිය පහරකින් ජලයේසවීම සිදු කරන්න පුළුව ප්‍රභව නත්තං කුඩාල ප්‍රව අසල අපිට කනු කීපයක් සකස් කරලා කනුතුනක් සවිකරලා ඒ මතා අපිට ලනුවක් ආධාරයෙන් අපිට දිග ගොටුවක් ආකාරයට දණ්ඩක් සකස් කරගන දරුවනේ අපිට දන් මේ ශේෂත්‍රෙන් ජලය මෙම අරගන ඒ දණ්ඩ පද්දාහ පද්දලා හැරීමෙන් ඉදිරිී තිෙන ශේෂත්‍රයට ජලය යොදන්න පුළුවන් මේකද උපරිම ජලය එසවීමේ උස මිට සැටිමීට අනුවක් විතර ප්‍රමාණයක් තමයි උපරි මස්සකට ජයෝස්ුවන්න පුළුවන් වෙන් සැටිමිට එකන්න මීට මීටරය එකරත් අඩු ප්‍රමාණය කුසටනේද සැටමීට අනුවක් කියන්න අපි දන්නඕන සැටමීටරි ගත්තොත් අඩි අඩි තුනක් විතරන අඩියක් කිය පොහම සැටිමීට තිහක්නෙ අි භාගයක් කියෙන් සැටමීට පහළවා නං අඩි අපි කියෙ සටිමීට අනුවක් කියෙන් අි තුනක්විත උසකට තමයි යොත්ත භාවිතා කරලා ජය ස්සුවන්න පුළුවන්ගවෙන්නේ කුඩා සේස්ක දී පහරක්ගේ දැනකි කුඩා උසකට තමයි ජයෝස්වන්න පුළුවන්න්න ි අනුවක් වි තුනක් පමුවස කරතමයි ජලයස්වන්න පුුවන්ග ින් දරුවනේ ර ශෂත්‍රි සසලම කණු කේපයක් සවිකරල අපි එතන ලනුවක් සම්බන්ධ කරලා ලනුවල මගින් අපිට ආධාරක අපි අර භාවිතා කරන යොත්ත මේ ලියක් ගොටුව අපි දිග ද්ඩකට සකස්ර සකස්කරන එක ඉදිරියේ ගොටුවක් වගේ සකස් කරව දන්ඩ අපි ලනුවලින් සවිකරල අර සවිකරල තින දඩුවලට පි මේ යොත්ත ගස්සල හරින්න පුළවා සේෂත්‍රෙන් ලය මේකට අර සේෂත්‍රීෙන් හොම ජලය අරගන ජයහො ගස්සල හට පද්දල හරින්න පුළුවන් ශේෂත්‍රයට ජලය යොමෝනාකාරයට අපිකටන යොත්ත භවිතය ජලයසවීම කියලා එකද අපිට විශේෂයෙන්ම මේකෙදී ඉඳන්න භාවිතා කරන්නේ පරිසරයට පහිත පරිසරයට හානියක් වෙන්න පරිසර හිතකාම හැබැයි යම් කෙටි උසකට පමණයි ජලය ඔස්න්න පුළුවවා කුඩා ශේෂ්‍ර සදා තම මේ භාවිතා කරන්න පුළුවන්ගන්න ඒවාගේ අපි දන්න මේ ජල රෝදයේ භාවිතා කරන අපති අතීතී දං කෝලකය සතුන් ආධාරයෙන් ජල යසවීම මිනිස්සුන් මගින් ජලය හොසුන අපති රූම් පොම්පේ මගින් ජලෙස්සවීමටක දාගන මේ සම්ප්‍රදායික ජලයසුම් ක්‍රම් ජල රෝදයහ මොබ දන්නවා විශේෂෙන්ම අපි මේ කරක වෙන රෝධයක් ඒ රෝධී අපි දන්නව බඳන් රඳහොල් අ තියන මේක රෝදධී අපි දන්නවා ජලය පහල යනකොට ජලය පිරිෙනෝ හරට ගිහිල්ලලා මේ යනකොට විශේෂට ජලය ඉවත්වීම සිද්ධ වෙන ජලරෝදේ භාවිත එනගේ සම්ප්‍රදායක ලේසුම් ක්‍රමටි එකයිදවපපුති සම්ප්‍රදායග ජලේසුම් කරමටක් කතා කරාමකින් දෙකතුනා යන්න භාගි හැවත් වියගත මාදී ප්‍රශනක සම්ප්‍රදායක ජලේසුම් ක්‍රම තුනක් සඳහ කරන්න කිවොත් කෙලිීමට ආන්ඩියයාල්ලින්ද යොත්ත භවිතයේ කප්පි ජලරෝදේමවා සඳහන් කරන්න පුුවන් අදරුවනි කෝලකේ සතුන් ආධාරයෙන් ජලේසවීම එමනත්තම් මිනිසුන් මගින් ජලේසවීම රූම් පෝන්පේ ගැන බට සඳහන් කරන්න පුුව. එනම් මෙන්න දේ පුතේ තිෙනවා නූතන ජලේසවම් ක්‍රම විදිට විස්ථාපන පොම්පති නො දරුවනේ බ්‍රමණ ශාලක පොම්පතියන විස්ථාපන පොම්ප විදියට දුව පති අපි වෙනත් පාටක් ගම් එබල විස්ථාපන පොම්ප විදියට අපිට පිස්ටන්ො රොටරි පොම්ප ගර පොම්ප හඳුන්න පුුවන් ස්ථාපන පොම්ප විදියට අපිට බ්‍රමණ චාලක පොම්ප විදියට දරුවනේ ට බ්‍රණ චාලක පොම්පවිදිර දේපුතේ, කේන්ද්‍රාපසාරී පොම්ප බලන්නකු. බ්‍රමණචාලක පොම්ප විදිට දීපුති අපිට ඔබේ නිවස්සවල භාවිතා කන්න කේන්ද්‍රාපසාරී පොම්ප සහ අක්ෂීය ධාරා පොම්පහදුන්න පුළුවන්. මේ කේන්ද්‍රාපසාරී පොම්පගත්තාහම් පුතේ ඔබ දන්ව සෝපූර්ණය වනසා සෝපූර්ණයේ නෝන කියල ප්‍රධානාකාර දෙගක්ති නොවා. ස්ොපූර්ණය වන පොම්පොල දරුවනේ මේ පාකපාටේ ඉන්දලපුතේ මේ චූෂණ නලේ තුළේ වගේම මේ සර්පිල කුටීරේ තුළ තියෙන. වාතේ ඉවත් කර ගනිමින් ජලය පොම්ප කරන්න පුළුවන් ජලපොම්පතමයි අවිිවිුතේ ස්කේන්ද්‍රාපසාර සමාාවන්න අපි පියමනවාදස්ෝපූර්ණය වන ජලපොම්ප කියයන්. පොම්පේ තුළ තියනවාතේ පාකපාටින් දං චූෂණ නලේ එදක්වත් අපි දන්නුව ඒවගේම මේ සර්පිල කුටේරය තුළ පාජක පාජකේ සයිත සර්පිල කුටේය තුළ තියනවාතේ. සුංන්ව ඉවත් කර ගනිමින් ජලයපොම්ප කරන්න පුුවනන් අපි නො සෝපූර්ණය වන පොම්ප කියලා සපර්නය නොව පොම්පොල්ට මුලින් ලය පිරවීම සිදු කරල වෙල්ල තමයිපතේ ජලේ පොම්පි කරගන්නඩ වශ්‍ය වෙන් තාත්තල වතුර කෝපයක් අරගේෙල දතුර දාලන මුලින් ඒක ජලේ පොම්ප කර ගනීමට කටයුතු සිදු කරන්නේ සොපූර්ණය නොවන ඒවගේ අපිට මුලින් ජලේ දාලා ඉන්ඩෝනිය කෙද මතක තියාගන්න මෙන්න කේන්ද්‍රාපසාර පොම්පදු දර සෝූර්ණය ජල පොම්ප සෝපූර්ණය නොවන ජල පොම්ප බස්ටර ජල පොම්ප සහ ගිල්විය හැකි විදමන් පොම්ප විදිට අපිට හඳුන්න්න පුළුවන් ඔන්න දරුවනේ ජලයේ එසවීම අපි වර්ගීකරණය කරා සම්ප්‍රදායික හා නූතන විදියට මෙන්න සම්ප්‍රදායික ජල ස්සවුම් ක්‍රමටික සඳහන් කලා තින අදුවපපුතේ මෙන්න සම්ප්‍රදායක නෝවන ජලයසුම් ක්‍රම විදිට විස්ථාපන පොම්සා බ්‍රමණ චාලක පොම්ප, මෙන්න විස්ථාපන පොම්පටික දරුවනේ. මෙන්න බ්‍රමණ චාලක පොම්ප නැවආකාර දෙකයි කේන්ද්‍රාපසාරී පොම්පසා අක්ෂීධරා පොම්ප කියලා. කේන්දාපසාරී පොම්ප මෙන්න මෙආකාරයට සෝපූර්ණ ජලපොම්ප, සෝපූර්ණන නොන ජල පොම්ප, භූස්තර පොම්පසා ගිල්වේ හැකි විදමන් පොම්ප විදිට මේ ආකාරයට අපිට දදුපුතේ මෙන්න කාණ්ඩ කරලා වර්ගී කරණය කරලා. දක්වන්න පුළුව හොඳයි දපත මේකින් ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න විශේෂෙන්ම විශෂනිර්දේශතුර අප ප්‍රධාන වශයෙන් කතා කරනව දපුතේ මෙතැන් සිටේ ඉදිරියේද කතා කරන්න බලාපොත්තවෙෙන්නේ විශේෂෙන්ම මේ සම්ප්‍රදායික නොවන ජල එසවුම් උපාග විදියට දියපුතේ අපි කතා කරනවා පිෂ්ටන් පොම්ප සහ කේන්ද්‍රාප සාරිී පෝම්ප ගැන දරුවනි මනො දරුනේ පිෂ්ටන් පොම්ප සහ, කේන්ද්‍රාප සාරී පෝම්ප ගැ අපි කතා කරන්න බලාපපුරොත්තු අදීපොති ඔබ හුවොත් සම්ප්‍රදාායික නොවන ජලය සුම් ක්‍රම දෙ එකක් සොඳහන් කරන්න කියලා කෙලිම් ඔබට පිෂ්ටන් පොම්ප සහ කේන්ද්‍රාපස්වාරී පොම්ප සොඳහන් කරන්න පුළ මොකක්ද සම්ප්‍රදායයික නොවන ජලය සම් ක්‍රම යටති අපි දරුවනී මෙතැන් පටන් සම්ප්‍රදායික නොන ජල එසවුම් උපාන්ගේයට තේ පොතිය අපි කතා කරන්නේ අංකක පිෂටන් පොම්ප අංක දෙක කේන්ද්‍රාපසාරී පොම්පග හොඳයි දරුවනි මටි පස්ස ෝ මාදරයේ ප්‍රශ්නි හෝොත් සම්ප්‍රදායික නොන ලෙසුම් උපාග සඳහන් කරන්න කෙ කෞද දරුණ සබන් කරන්නන්නේ පිෂ්ටන් පොම්ප සහ කේන්ද්‍රාප සාරරි පොම්ප. අපට කතා කරන්යේ නිවිශෂණ විදේශච තුළේ පිෂ්ටන් පොම්ප සහ කේන්ද්‍රාප සාරී පොම්පයි. ඒ දෙන්න කෞුද දී පුතේ සම්ප්‍රදායික නොවන ජලයසුම් උපාංග. හොඳයි අපි අම ඉදිරියට මෙන්න පුතේ බලන්න මේ අතීතයේදී භාවිතා කරපු. සම්ප්‍රදාායක ජලේසූම් ක්‍රමයක් මෙවලන්න. බලනපේ පළමුුවර්ගේ ලීවරැක්කිවීමෙන්ටම මෙ අතමා මේ අතම ආඩයාලින්ද යාපන ප්‍රදේශය ලංකාව්‍යාපන දිස්ත්‍රික්්‍රී ප්‍රධාන වශයෙන් බොබදන්නවා තාමත් ොතිින් සාර්ථක බෝග වගා කටයුතු කරනවා දරුවනේ නේද අපි ඇත්තටම් මේ සෞම කලාපිය ප්‍රදේශන නොරලිය ප්‍රදේශයේ වගාකරන භෝගපවා සාර්ථකව වගා කරනු අපි දන්නවා. මේ යාාපන ප්‍රදේශී තාමත් සාර්ථකෝ වගා කරන්න මේ අපි ද මෙන්න මේ අයි යොදාගන්න ලිින් ආකාරය මෙන්න ආඩියල් ලින්දේ මූලධර්මය මේ පළමුූර්ග ලීවරයක් මේ බලන්න පුතේ ලිඳ අසල මේ බලන්න සිරස්කනු දෙකක් හිටවලා මේ. ඒ මත මේ බලන්න දිග දණ්ඩක් සවිකල්ලා දණ්ඩෙ එක් කෙලවරක විශාල භාරයක් ගැටගහලා. අනෙක් කෙලවරේ මේ බලන්න ලනුවක් සවිකෙරලා ලනිවෙ කෙෙනවර බාල්ධයක්. හලතියනවා එතකට මේ බලන පුද්ගලයෙක් දන්්ඩමත එහා මෙහා ගමන් කරනවා. මෙයා දන්්ඩමත ඉදිරියට ගමන්කිරීමේදී මොකද වෙන්නේ දන්්ඩමත ඉදිරියට ගමන් කිරීමේ දී දන්ඩට සම්බන්ධ ලනුවට ගැට ගලතින බාල්ධිය ලිඳට වැටිල ජලය පිරෙනවා. නැවත පසු පසට මේ පුද්ගලය ගමන් කරනකොට මොකද වෙන්නේ මේ බාරය පහත්වෙලා මේ දමොකද වෙන්නේ පුතේ මේ බලන්න. බාදධිය ජලය සහිත බාල්ධිය ඉහලට එස වෙනකොට මේ ලින්ඳ අසර සිට්න කෙනා මොකත කරන්නේ මේ වතුර බාල්ධි අරගෙන මේ බලන්න ශේෂත්‍රීට ජලය ඉවත් කරනවා ජලයගෙන යන කානුවට ජලය සැපීම සිදු කරන මෙන්න මේ ආකාරයටයි කානු හරහා මේ ජල සම්පාදනි සිද්ධ වෙන්නේ ආන්ඩියයාල්ලිින්දෙන් ලබාගන්නා ජලය සම්පාදනය කිරීම සිදුව අන්න හෙනම් මේ පළමු වර්ග ලීවරයක් විදිර දිය පති අපිට හඳන්න පුළන් ආන්ඩයා ලින්දී ක්‍රියාකාරරිත්තය දරුවන අපිේ පැහැදිලි කරේ. මේ ආ්ඩියා ලිඳපුති අපිට කියන්න පුළුවන් කවුද ආඩයාලිද මෙයා පළමුුවරගේ ලීවරයක් සේ ක්‍රියා කළයි ර්ග ලීවරයක් ආඩියාල්ලින්ද සම්ප්‍රදායක ජය සුම් ක්‍රමයක් ක එලිම් ඔබට මේ මුල ධර්මත් එක්ක ලියන්න පුළොහම භාග දෙකු මෙන්න කප්පි භාවිතය පති මෙ බලන කප්ි භාවිතය මේ බලන් මේ ලින්දේ දෙප සාධාරක දෙකක් තිනවා මැදින් තවත් ආධාරකයක් දාළ මෙ බලන තව මේ දණ්ඩකට කප්පියක් අපි බොලොක්කයක් කියලා සම්බන්ධ කල්ල තිනො ඒ හර හා මේ බලන් ලනුවක් දාලා තියෙනු ලනුව මේක කෙලවරක බාධයක් ගැට ගල මේ එක කෙලවරකින් අධිනු බාල්ධිය ඉිද්‍ර දාලා ජලය පුරුණාට පස්ස අපිට මේක එහළට අදන්න පුළන් අදත් මේවා භාවිතාවෙනවානේ අදත් අපේ මේ ක අප්පි භාවිතයෙන් ජලයේ එසවීම සිද්ධ වෙනදිය පතිේ ක අප්ි භාවිතයෙන් ජලය එසවීම සිද්ධ වෙනවා එකක් ආණඩියයාලිද දෙවන එක ක අප්පි භාවිතයෙන් ජලය එසවීම මේ බලන්න දරුවන මේ අලිත ක්‍රමය යොත්ත මේ බලන් ආධරයක දනු කිහිපයක් මේ විදිට සවිකල්ල දරුවන මේ බලනම මේ ඉදිරිය ගොටුවක් ආකාරයට සකස්කර ගත්ත මේ දණඩක් මේ බලන් මේ ලනු ආධාරයෙන් මේකට සවිකල්ලම මේ බල කුඩාශේත්‍රයක් තියන මේ ප්‍රභවයේ මේ බලනම රුබ ප්‍රභවේ මේ බලන වගාවිිම කුඩා ශේත්‍රයකම මේකෙන් ජලය අරගන පද්දල ගස්සල මේ ශේෂත්‍රයට ජලයේ ම කදීම සිදු කරනවා මේ පොත් ගලයා වි. ඉතින් ගොඩා උක මේ ජලය එසවීමම් සිදු කරන්න බැහැ මේක මේ ජලය එසවීම සිදුකරන්න පුළුවන්. අපි ගන සන්ටිමීට අනුවක් විතර තමයි උපරිම උසකට ජලය ඉස්සවීමම් සිදු කරන්න පුළුවන්වෙන්න මෙතර. සේටිමට අනුවක් පම නොකටයි ජලය සවිස කර මේ තින ජල ප්‍රබව මේවා ගාවිිම් මේට අපි කියෙනනොදරුණ යොත්. යොත්ත භාවිතයෙන් ජලස වී සම්ප්‍රදායක ජලයේ සුම් ක්‍රම තුනක් අපි කතා කරාදර නේ ප්‍රධාන ක්‍රම තුනක් ආණඩියලින්ද ඒවාගේම කප්පි භාවිතය නැත්තැන් අපිගෙන බොලොක්කයක් කප්පියයක් භාවිතා කරවා මෙ මෙතන තිය නදදුයපති යොත්ත භාවිතයෙන් ජලයේසවයමි කප්පි භාවිතයද ගැන කතා කර ආ්ඩයාලින්ද ගැන කතාකර ආඩියාලින් ද කප්ප භාවි යොත්ත භාවිතය මෙම ප්‍රධානතුන බඩ විභාගදී කෙලිම සඳහන් කරන්න පුළන් සම්ප්‍රදායික ජලේසෝම් ක්‍රමයටති මෙන්න පුතේ අපි යනවා දැන් කෙලිම් නවීන ජලේසෝම් ක්‍රම විදියට ඕට පම්ප මෙන නවීන ජලය සෝම් ක්‍රම ලෙසපතිේ ජලපොම් පයිභාවිතාව. බලන මෙතැනින් ඔබේ නිවස තියන ජලපොම්පේ තොර ගන්න දරුණන මේ කේන්දර්‍ර පොම් පප බේ නිවස යන ජලපොම්න් පේ තෝරග දරුණේ වැසනු ඉම්පිලරේ සහිත ජල පොම්පතියන විරෘත්ත ඉම්පිලරව සහිත ජලපොම්පතිනපති අර්දවවැසනු ජලපොම්පතියනු නෙදපති සම්පූර්යෙන් වැැසනු ඉම්පිලරයේ සහිතව විවරෘත්ත ඉම්පිල්ලරයේ සහිතව තියන නපතිේ මේ දැති සහිත රෝධයක් තමයි. කුටේරය තුළ කරකවෙන්න දේපති. මෝටරේ ක්‍රියාත්මක වෙනකොට මෝටවේ ඇක්සලේට සම්බන්ධ දැතිරෝධයක් කරකැවින්න පුතේ ඉම්පිලරයක් නැත්තන් අපි අට කවුද පාජ කියය කියලෙනවදේපුතේ පාජකයක් බ්‍රමණය වෙන්නේ. අපි දන්නවා අ මේ කේන්ද්‍රාපසාරී පොම්පොල මූලධර්මේ. ෘත්තාකාර භාර්ගයක ගමන් කරන වස්තුවක් මගින් කේන්ද්‍රයෙන් පිටතට බලයක් ඇතිකරන වනි දියපුතේ අපේ කේන්ද්‍රීෙන් පිටතට ඇති කරන බලය තමා ඉවතට ඇතිකරන බලය තමා කේන්ද්‍රාපසාරී බලය. මෙන්න මේ කේන්ද්‍රාපසාරී බලයයි දරුවනේ උපයෝගි වෙන්නේ මේ කේන්ද්‍රාපසාරී පොම්පයකින් ජලේසවීමේදී භාවිතතා කරනු ලබන් ක්‍රමාණු කෝලෝ බලමු දේපුතය කළබල නොවී මෙන්න දරුවනේ නවීන ජලේසුම් ක්‍රමවිදියට ජලපොම්ප භාවිතා කරන්න පුළුවන් ඒනම් අපි කිව් අපි භාවිතා කරන සම්ප්‍රදායික නොවන ජල එසවුම් උපාංග විදිහයට දේ පොති කේන්ද්‍රාප සාරරි පොම්පසාහ පිෂ්ටන් පොම්ප කෙලින්ම්ම නම් කරන්න බායනතුව මෙන්න බලන්න ඔබ දැක තින මේ නවීන ජලයසුම් ක්‍රම විදිහට ජලපෝම්ප දරුවුණි බලන්න ටයිප් එක ප හෝස් පවර එක RPMම් එකහහි ටයිප් මේ දරුවනි බලන්න නොද ල පොම්ප කියන්නේ ජලපොම් පාර්ත දක්වන්න ලපන් හදුන්න කිව බලියන උත්තරි රි ලන බරි දක්ත බලපතති ලප්‍රභවයේ සිත ශේෂ ත්‍රේතික් වගාභූමිය දක්වා ජල ප්‍රභවී ඉදලා. ගුරුත්වාකර්ෂණ බලයයටතේ ජලයගෙන ඒමට අපහසු අවස්ථාවලදී හෝ සම්පාධනය කරන ජලයේ පීඩනයේ වැඩි කිරීමට සම්පාධනය කරන ජලයේ පීඩනයේ වැඩි කිරීමට භාවිතාගරන්න පරණයක් පුතේ ලිඳක ඉඳං ජලය ඔසවන්න පහල ලිඳක තියන ජලය අපිට ඉහළ ටැන්කියකට හරි ඉහළ වගා ශේෂත්‍රයකට හරි පොම්ප කරන්න නම් ජලපොම්පයක් අවශ්‍ය වෙනවනි මේකබි අපි ගුරුත්වාකර්ශණය උස්සේ නම් සිදුවන්නේ ජලය පහලට ගමන් කිරීමේ ගුරුත්තය ඔස්සේ ජලය අපි දන්නවා පසතුළට කාන්දුුවන ජලය අර පෑය හතලිස් සටක ජලවාහනයකින් පස්සේ අර වාර්ෂික භෝගවලම් බුල් පැතිරල්ල තියෙන කලාපොලනුත් පහලට මේ ගැඹුරු ස්තර කරා ගමන් කරනවා ගුරුත්තුවාකර්ශණ ජලය. නමුත් ජලයේසවීමේදී ජලපොම්ප ගැන කතා කරදධිපපුතේ ජලපොම්පයක් කියන්නේ අපි දන්නවා ජල ප්‍රභවේක සිට ජලය ගුරුත්තුවාකර්ශණයට එරෙහිව. යම් වගාශේශ්‍රේකට රැගනිියන්්ඩ වශ්‍යය වෙන කොට වගේීම. ජලය පීඩනයක් යටතේ යම් ප්‍රශරකක් කැටතේශැීමට අවශ්‍ය වෙනකොට අපිට ජලපොම්ප භාවිතා කරන්න පුළුවන් පපුති එ නම් මේ කරුණුටික අවශ්‍ය කරන මූලික කරුණුතික අනිවාරයෙන්ම මේ ජලපොම් පාර්ථ දැක්වීම තුළ ඒ විදිහටම සඳහන් වෙලති ෙන්ඩෝන දරුවුණන ඒ තරම්ම වැදගත් එෙනම් බලන්නකෝ කොහමද ජලපොම් පර්ථ දක්වන් ජල ප්‍රභවයේ සිත ශෂත්‍රීතෙක් එකන් ජල ප්‍රබභවේ ඇල දොළ ගංගාවිල් පොකු වැල්ුල්ලින් ඕන එකක් වෙන්ඩ පුලුව ජලප්‍රභවීඳං ෂේෂත්‍රීතික් බෝග වගා කල තියන භූමිය දක්වදරුවනේ. ජලප්‍රභවයේ සිට ශේස්ත්‍රීතිෙක් ොමද ගුරුත්වාකර්ශන බලය යටතී ජලයගෙන ඒමට අපහසු අමස්ථාවලදී අන්න බලන්න. ජලප්‍රභවීඳං ශේස්ත්‍රීතෙක් ජලප්‍රභවී ඇලක් දොලක් ගංගාවක් විලක් පොකුණක් වැවක් වෙන් පුළුවන්. ඉඳලා ශේත්‍රීතෙක් ගුරුත්වාකර්ශණ බලය යටතී, ජලයේ රැගනීමට අපහසු අවස්ථාව ලෙද දරුවන. ඇයි මේ ඉහලට ජලය ගන්නපැයි වසෝගන්නපැයි. ගුරුත්වාකර්ශණ බලයට තේ ජලයගැීමට අපහසු අවස්ථාවලදේ හෝ සම්පාධනය කරන ජලයි මොකක්ද. ප්‍රශරක පීඩනයේ වැඩිකිරීමට භාවිතා කරන උපකරණයක් තමයි දරුවන ජලපොම්පයක් යන්න. ප්‍රශරක නැත්තං පීඩනයේ වැඩිකිරීමට භාවිතා කරන උපකරණයක් හරි එනහට. මේ අර්ථ දැක්වීම පහසුවයෙන්ම සිදු කරගන්න පුළහන් ජලපොම්පයක් අර්ථ දක්වන්න කිය කියපුවා එනම් මෙන්න දරුවන ජලපොම්ප ගත්තාම මේ මෙ බලන් සම්ප්‍රදායක නොවන ජලසුම් ක්‍රමියයටතේ ජලපොම්පාකාර දෙක් කෙලඔබට කිවමතක ද අපි පිෂ්ටන් පොම්පසසා කේද්‍රාපසාරරි පොම්ප කිය පිෂටන් පොම්පාකාර ගත්තාහම ඇ නියත විස්ථාපන පොම්ප පුේ නියත ස්ථාපන පොම්ප ගත්හම මේ බලන් නියත විස්ථාපන පොම්ප ගත්තහම් පුතේ අපිට පිස්ටන් පොප රටරි රොටරි පොම්ප පුතේ මේ පොල්තෙල් බැරැල්ල සවිකල්ල තිය න පොල්තල් බැරැල්ලට සවිකල් තිනටේ බැරල්ලින් පොල්තෙල් ඉවතර ගැනීම සඳහා ගියර පොම්පපුතේ මේ බලන් මේකදී අපි විශේෂයෙන්ම දුෂ්‍රාවිතාව වැඩි ද්‍රව පොම්ප මේකෙද යොදාගන්නව දරුවනි අපි මේකට මෙතන අපි මේක නිවැරදි කරගම දරුවනේ රට්ි මේක නිවැරදි කරගු දරුවනේ දුෂ්්‍රාවිතාව වැඩි ද්‍රව පොම්ප යොදාගන්න කියකට අපි බලමු දරුවුණේ නිවැරදි මේක අපි මේක නිවැරදි කරගමු ් හරි එතුළ ගියර පොම්ප දෂ්වීතාවේ වැඩි ද්‍රව පොම්ප යොදාගන්නවා දරුවුණ මෙමකෙද ගියර පොම්පොෝලදදි යි තකට තවතියනවා ඉස්කුරුප්පු පොම්පි කියල දරුණි. මේ නියත විස්ථාපන පොම්ප ස්කරප්පු පොම්ප කියලා තිෙනවා රයි් නිවර දීහෙනන දරුවුණ බලන්න නියත විස්ථාපන පොම්ප ගත්තහම අංකේක පිස්ටන් පොම්ප ඒවගේම රොටරි පොම්ප ගියර පොම්ප සහ ස්කරුප්පු පොම්ප කියල නියතු ස්ථාපන පොම්ප අපිට සඳහන් කරන්න පුළුව මේ පොම්ප අතරින්දුයේ පොතති අපි කතා කරන්නේ මේවා අප කතා කරන්න අපි කතා කරන්නේ පිෂ්ටන් පොම්ප පමණයි. අපි මුලින්ම කිව්වනි අපි විශේෂෙන්ම කතා කරන්නේ සම්ප්‍රදායක නොවන ජලේසයම් උපන්ගලතේ කවුද පිෂ්ටන් පොම්පයි කේන්ද්‍රාප සාරි පොම්පයි විතන අපි සෙලබසගේ කතාරන්න එක හොඳට මතරතියා. මෙන්න පිස්ටන් පොම්පි ආ මෙන්න මෙයාගේ අපි කතා කරන්නවා. ඔන්න අපි කතාගරන කෙනා මෙියාව ඇදල නම් කරන්න පුළහන් වන්නඩූනි මෙයාගේ කොටස්ටික මේ විදියට ඇඳල නම් කරන්න පුළුවන් වන්නුවනි මෙන්න පිෂ්ටන් පම්ප එකක් තියෙනවා. මෙයාගේෙන නම් හොඳටම කතා කරනවා. මෙයාගේ ක්‍රියාකාරීත්තය ඔබට මූලධර්මයේ මෙයාගේ මේ ක්‍රියාකාරිත්තය සිදුනාකාරය සහ මෙයා මේ විට රූපසටන දීලා අංකනය කරල නැත්තන් වවිෙනත් ඉංග්‍රේසිය කකරෝලික් මේ අංක සඳහන් කරලා තිබුණනොත් ඔයටට මේ නම් කරන්න පුළුවන් ගන පුතේ මෙන්න අංක එක හැඩල් එක තියෙනවා. මේ පොම්පය ක්‍රියාත්ම කරන හැඩලේ ඉහල පහල කෙරවීම මගින් තමයි පතේ මේ හැඩලේ මේ බලන්න මේ දණ්ඩට සම්බන්ධ පිෂ්ටනයම මේ බලන්නපතේ. මේක තියෙනවා පිස්ටර්න් එකක් මේ බලන්න මේ පිෂ්ටනය ඉහල පහලයාම මගින් තමයි මේ තුළට ජලය ඇතුළවීම සහ මේ ජලය පිටවීම සිද්ධුවන්න. පිටාර නලේ ම ජලය පිටවීම සිදුවන්නේ. මේ හැඩලය ඉහල පහල ක්‍රියාත්මක කරවීම මගින් දුවපපුති. එනම් පිස්්ටන් පොම්පේ එක ප්‍රධාන කොටස්්ටි අපි අඳුර ගමපති. හැඩලේ මේ පහලින් තියෙනවා දරුවනේ පිටාර කපාටේ. පහලින් තිවා හැඩලේට පහලින් මේකට පිටාර පාටේ තින පුතේ සිලිින්රේ තුළල ඒවගේම ඉහල පහල ගමන් කරන පිෂ්ටනය තියෙනවා දරුවනි මේ පහලින් චූෂණ නලේයට ඉහලින් තියෙනවා ජලයේ ඇතුළු කරගන්න චූෂණ කපාටය තියෙනවා දරුවන පහලින්ම තියෙනවා චූෂණ නලේ ඉඩ පස්ස මෙතන තියනවා ජලය පිට කරන විවරේ මෙතිනි පිටාර නලේ නි රිින්දර. මෙන්න මේ සිිින්දරය ඇතු තින කොටස්්ටික බලන්නකු දවපුති. සිලින්ද්‍රරේ ඇතුළ තියන කොටස්ටික ලන්නකු සිරින්දරයේ ඇතුළෙ තියෙනවා මේ බලන්නකු මේ පොම්පේ දන්ඩක්. පිෂ්ටනයට සම්බන්ධ දන්්ඩ. ඒ දන්නඩ තමයි ඉගහිල්ල මේ හැඩලේට සම්බා. හැඩලය ඉහල පහල කරනකොඩ පුුතේ මේ පිෂ්ටනයක් ඉහල පහල ගමන් කරනු. පිෂ්ටනය ගමන් කිරිමනවු තමයි මේ පිෂ්ටනය ගමන් කිරීම අනවතුම පිටාර කපාටය. විවෘරත්තවෙන මෙ චෂණ පපාටේ විවරෘත්ත වෙලා සිලිින්රේ තුළට ජලය ඇතුළුවෙන්. ඉරි පස්ස පිටාරකපාටේ වැහිල බෙචෂණ කපාටේ වැහිල පිටාර කපාටේ තුළින් සිලින් ජලය ඇතුලීම නිසා මේ පිටාර විවරයාරහා ජලයවත්ති නඉතින්. අපි තවම කතාකරනය මේකගේ ක්‍රියාකාරිීත්තේ නිකං සරලෝ පෙන්වාදීමක්ක ඉසලම මේ කොටස්ටික ඇඳල නම් කරගන්න පුළොහන්වෙන් වන දයිපපුතේ මේි චෂණ නලේතියෙන. ඊල්ලාන්ට චූෂණ නලෙයට ඉහෙරිින් චෂණ නලය හරහා ජල එ ජලෙම ිල්ද්‍රිය තුට ඇතුළ වෙන්නේ චූෂණ කපාටය විවරුතුවාන පස්සේ ඉන්න අනතුරුව මෙතන මේ පිෂ්ටනය තියෙනවා දරුවන, පිෂ්ටනය නේ දරුවුණේ පිෂ්ටනය තියෙනවා ඇතුර පිස්ටනය හලට ගමන්නරන්නකොට වෙනිද ගෙන ගන්න තියවා. දමේ පටාර පපන්ටේ වෙන්නේ හැඩල හල ක්‍රාත්ම කරනකොට මු දවෙන්නේ. නැවත් හිද හැඳලේ පහලට ක්‍රියත්ම කර කනකට ොදවෙන්නේ, කොහම දරුණ. ි්න හල පහ මන් කි න ින් ේතු ජල ඇතුළ වෙලා ඒ ජල මෙෙන්නව පිටාර නලේ තුළින් පිටරන අවස්ථාවයි. තගතියාගන්න මේක හොඳම උදාහරනේ තම නල ඳද ්‍රියාකාරිේ. ෙල් හ ්‍රියාකාරිීත ප ර උද පැ පෙන ල ගහන්න දරුවනි. ොයි අදර්මය දියපුතේ අපි ආරම්ම කරලතියන්නේ ඔබට බොහෝම විනෝදීෙන් ජොලියෙන් ඉගෙනගන්න පුළුවන් ඔබ ගොඩක් පහසවි කල හිතරමේ යාන්ත්‍රික කරන්නේ පාඩම ආරම් කලතිය දියපපුත අප බලා පොත්වන ලබන සති දලපුදාල එක් මේකගේ සම්පූර්ණ පැත්තුුණක කාල තුළ සාකච්ඡා ක ලවසන් කරල දෙ ආදරමය දළලපුතාලට එන්න්න අනතුර අප බාපොරත්වන මේ දහතුන් රශයයට අදාදල් ඉදිරි පාඩනුත් ඉල්ලක් කනික විද්‍යාවගේ ඔබ පහසී කියෙළ හිතාන්න කොටස් ඉතාම් සල්ලෝ දුරපුතාට අවබොද කළ දිලා විභහගද ඉහල ප්‍රතිඵලයක් ගේවරුගේ වැඩි ප්‍රතිඵල ප්‍රමාණයක් දලපුතාලට අරන්ෙන් ඉලක් ප්‍රශ්පමානයක් ලබද දෙෙන්ඩ අප බලාපොත්තු දේ පුති හිනම් බන සතිය අපි අනි වාරයෙන්ම මේ ජාන්ත්‍රිකරණය ඒකට අදාළ සරල එෙන්ජින් සහයන්ත්‍රපිබඳව දුවල පපුතාලත් එක් විස්තරාත්මක කියලදන්න කතාරන්න බලාපොරොත්තුවා එතෙක් දපුතාල හැමෝටම අයිබුවන්. සස් පෙළට හා පහස්්‍රේණය ශිෂ්‍යත්්‍ර විභාගයට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයින ප්‍රවීනතම ගොරුමඩුල්ලක් සමගDP එියකේශන් හරහා නොිලේම ගෙනන සජීවී පන්තිමාලාව දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහදක්වා සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා සංයුක්ත ගණතය දෘෂ්‍යන්ත මහබතුගේ ගුරුතුමාන්ට උදැසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, තර්ක ශාස්ත්‍රය එම් මික්ඩාට් ගුරුතුමන්, සවස තුනේ සිට පහදක්වා ශිෂ්්‍යත්ව වැඩසටහන මංජුල මහෙන්ද්‍ර ගුරතුමන්. අගහරුවාතා උදෑසන හතේ සිට දහය දක්වා, බෞද්ධ ශිෂ්ඨචාරය ප්‍රත්මලානයේ රථන සිරිහිමි වැෑගන්තලේ ධම්මරතන හිමි උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා. සං්‍යවේධනය හා මාධ්‍යදිනය, අසේල බණ්ඩාරණයක ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ව්‍යාපාරද්‍යනය සුපුන් විධානගමගේ ගුරතුමන් බදාතා උදෑසන හතේ සිට දහය දක්වා ගිනුම් කරණය සේනක විල්ලද්දර ගමගේ ගුරුතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සිංහල ශානිික කිරින්දනය ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා තාක්ෂණවේදය සඳහාවිද්‍යප ප්‍රීප් එස්දිසානායක ගුරතුමාන් හස්පතිදා උදෑසන හතේ සිට දහය දක්වා, ඉතිහාසය බිනර දිසානායක ගුරුතුමන්. උදෑසෙන දහයයි දිහේ සිට එකයි තිය දක්වා. කෘෂිකර්ම විද්‍යාව සුදත් වික්‍රමරත්න ගුරුතුමන්, සවස දෙකේ සිට පහදක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීීමමාල් හෙට්‍යාරචි ගුරුතුමන්. සිකුරාදා උදෑසන හතේ සිට දහය දක්වා, දේශපාලන විද්‍යාව නිරෝෂණන් ඩැඩිගමුව ගුරුතුමන්. උදැසෙන දහයයි තිහේසිට එකයි තිය දක්වා, භූගෝල විද්‍යාව සම්පත් අල්දිනිය ගුරතුමන් සවස්ස දෙකේ සිට පහදක්වා ඉංජිනේරු තාක්ෂණවේදය මහිමමාල් ජයකොඩිගුරුතුමන්. සෙන සුරාදා උදෑසන හතේ සිට දහය දක්වා තොරතුරුහා සං්‍යවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමන්. උදෑසෙන දහයයි තිහේසිට එකයි තිය දක්වාත්, බෞතික විද්‍යාව සී අතුකෝරල ගුරතුමන්. සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරුතුමන් ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා, රසායන විද්‍යාව ශ්‍රීනාක් වික්‍රමසිංහ ගුරුතුමන්, උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍යඉංග්‍රීසි, RRA ජයවර්ධන ගුරුතුමන්. සවස දෙකේ සිට පහදක්වා ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරතුමන්. සස් පෙළ හා ශිෂ්‍යත්ත විභාගේචායකන්න යු ලයි තාක්ෂණයසි අදම DP ඩියෝකේෂන් යු නාලිකාවට පිරිසන්නෑ Playලස්ටෝ, ඇටෝහා හවාවි ඇබ්ගලරි හරහා ඩDP එඩියුකේෂන් ඇප් එක ඩවන්ලෝඩ් කරගන්න. ඒ වගේම ටිලග්‍රෑම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම ඩDP එඩියුකේෂන් ල ටිලග්‍රෑම් ගරුප් එකට නොමේ සම්බන්ධ වන්න.